අද්‍රණිය දුවේ පුතේ අදෝගොළු මගෙත්තක්ක එකතු වෙන්නේ දහයි ශ්‍රීණය විද්‍යාව පාඩමත් එක්ක. උගොලන් හය හත අට නමේ පන්තිවල දැන් විද්‍යාව ඉගෙනගෙනනේ ඇවිල්ලා ඉන්න. ඊට වඩ පොඩ්ඩක් ගැඹරු අවස්ථාවකට තමයි මේ දහයිශ්‍රණී වියෝගොලො ඉගෙනගන්නේ යන්නේ එතකොට මේ දහය ශ්‍රීණීය ඉඳං දහය කොල්හස්ශ්‍රේඩි දෙකේ අපි ඉලක්ක කරගෙන යන්නේ අධ්‍යන පොදුස හතික පත්්‍රසාමාන්‍ය පෙළවිභාගයට. ඒ අනකොට පුතාලාර හය හතාට නමේ පන්තිවලදී ඉගෙනගත්තවගේන මේයි මේ අපි කාණ්ඩ තුනක්කයටතේ තමයි මේ විද්‍යාවිශය හදාරන්නේ. එතකොට පුතේ ජීවවිද්‍යාව රසායන ්‍ය බෞතික විද්‍යාව කියලා කාණ්ඩ තුනකට මේ විද්‍යාවිශෂය අපි ඉගෙන ගන්න. එතකොට ඔගොලට ගොඩක් මේක සරල්ලව ඉගෙන ගන්න පුළුව. ගලන් හිතන්න්නේ ද්‍යා කියන හරි අමාර විෂ්‍යයක් කියලන එහෙම අමාරුුණෑ පුතේ හරි ස මේක සරලව ඉගෙන ගත්තම මේක හරිම ලේසි පුතාලට දැම්මග එක්ක ඉදිරියට මේ දහය කොල් හශ්‍රේණිවල මේ විද්‍යාපාඩන් ඉගෙනගන්න කොට තේරෙයි විද්‍යාව කියන්නේ කොච්චර ලේසි විෂ්‍යක්ද කියලා ඉතින් පුතේ අදපි මුලින් මේ ඉගෙනගන්න යන්නේ මේ දහය ශ්‍රේණයේ පළවෙනි ඒකකය ජීවයේ රසායනික පදනම කියන පාඩම තමයි අදපි මුලින්ම මේ ගෙනගන්නේ ව රසායිනික පදනම කිව්වම පුතාල දන්නවන දැන් අපේ උදදාහරණයක්ක දරගත් මේ පරිසරය ගැන ගන්න පුළුවන් හමටත් අපේ ජීවි දහයම ගන්න පුළුවන්න නේ දමේ ජීවි දේහය ගත්තයින් පස්සේ දැසු භාවේ තියෙනවානනි මූල ද්‍රව්‍ය නේ දානු දෙක් විතර ස් භාව මුල ද්‍රව්‍ය තියෙනවා ඒස් භාාවේ තින මුූල ද්‍රව්‍යවලින් අපේ ජීවි දේහය හැදිල තියෙනවා ඔයි මුල ද්‍රවී විසිපහක්කත රැක්කතු වෙලා. එතකොට මේ ඒවා විවිධාකාරයෙන් අපේ ශරීර තුළ තියනවා. එතකොට මෙතෙන්දී? ප්‍රධාන මූල ද්‍රව්‍ය හතරක් තියනොපුතේ. එකක් කාබන් අනිතක හජන් අනිතක ඔක්ජන් ඔය අමතරව නට්‍රජන් කියන මූල ද්‍රව්‍යයක් තියනවා. තර මුණද ප්‍රධාන මූල ද්‍රව්‍ය හතර කාබන්, හරජන් ක්ජන් හා නට්‍රජන් කියන එක.තර මෙින්නම මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර, විතරක් නෙේ අපේ ශීරය අපේ දේහය තුළ තියෙන්නේ. ඔය ප්‍රධාන මූල ද්‍රව්‍ය හතරට ආමතරව. වෙනත් මූලද්‍රව්‍යෙනුත් මේ ශරීරය තුළ විධාකාරයෙන්විධ සංයෝග හැදිලා විධාකාරයෙන් ශරීය තුළ තියනවා මංකිවන මුලද්‍රව විසි පහක්විතර තියෙනවා කියලා. තරව අර ප්‍රධානටිට අතරව තියෙනවා ත සල්, සෝඩියම්, ෆොස්ෆරස්, පොටැසිියම්, කැල්සියම්, න්නොයිගේ මුූ ද්‍රවේ ගොඩාක් තියෙනවා? ර හටිගෙන ගන්න ගලන්ට මනවාද මේ ූලද්‍රවේ මොවාද මේේ යයි කරෙන කාරයන් කියලා ඉගෙන ගන්නවා. එතකොට පුතේ ූ ද්‍රව විදිහ නෙම අපේ ශරීරය තුළ තියෙන්නේ. මේ මූල ද්‍රවය එකතු වෙලා විධාකාර සංයෝග හැදිල තියෙනවා. තර මේ සං යෝගා කාරයනොත් මේවා අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවා. හොඳයි අප බල්ල මූ. අද පාඩම ොන අද අපිමේ ද්‍රව ගැන ද්‍ර ලින් හැදිච ස යෝගැන ොන පි ග ගන්න තියන්න කිය බලමු. මේ බලන්න පුතාලා ජීවේ රසායිනික පදනම් කියන පාඩමයට තේ අද අපිටි ගෙනගන්න තියෙනවා කාබෝ හයිඩරේට පිළිබඳව එවාගේම ප්‍රෝටීන පිළිබඳව ඉළග ලිපිඩ පිළිබඳව, නියලක් අම්ල දැම්ගලම්ඒ ගෙනගන්න කො ගුල ෙන ගන්න මේ මම මේ සංියෝග හැදිල යන්නේ මොන ූ ද්‍රවිව වලින් කිය මංකිවන මේ ූලද්‍රව්‍යය තියෙ කියනෙද. රම මු ද්‍රවයක්ක තුේලා තමයි මේ සංියෝගහදිලතිය. ල ජලා අය කණිජලවන ඔන්නොයි කියන සංයෝග කෝම එකතු වෙලා තමයි. අපි දැන් අද පාඩම මේ ඉදිරියට කරගෙන යන්නේ. තකට මේ තෙන්දිිය ෝගොල්ලොන්ට මේ පාඩම ඉවරවෙන කොට පුතේ මේ සංයෝග පිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා මේ සංයෝග හැදිල තියනෙන කොහොමද. මේ වැයින් කෙරෙන කාර්යන් මොනවාද. තේන අදෙකොදන් අපි මූලද්‍රවය ගැනවගේ මුළ ද්‍රවවෙලින් හදිච් මේ සංයෝග ගැනත් මේ පාඩම අයටතේ කතාරන්න. හොඳයි අපි බලමු හෙනන්ගේ මුලද්‍රවිමනවාද කියලා. මූල ද්‍රවවිට ගැන මංගගලන්ට මුලින් කිවනේ මංකිවන අප ස් රසායදික පදනම්ම යටතේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතරකින් අපේ ශරය හැල තියන්න කියලන්නේේද. එකම කැන නිර්මායිට වැඩි වශයෙන්ම විවහල් වෙලා තියන් මෙන්න මේ මූල ද්‍රව්‍ය. මොනාදපුතේ අපි කිව්වේ කාබන් හඩරජන් ඔක් සිජන් හා නයිටරජන්. මේක හොඳ මතක තියාගන්න ඕනෝගොලගේින් ආන ප්‍රශ්නයක් තමයි සජීව පධාර්ථය තැනු මේකය ලෙස් ගන්න මූල ද්‍රාබ්‍ය වලින් ප්‍රධාන වශයෙන්ම තියෙන මූල ද්‍රවිය මොනවාද කියල ඇහෝත් මේ හතරෝගොල අනිවාර්රෙන් දැනගෙනින් ඕෝන. අනිත් මූල ද්‍රාව්‍යතියෙන් මේ අංශුමාත්‍ර මූලද්‍රවි විදිහයට එවයි මේ වගේ මහාපරිමාණයෙන් නැහැ. එදර මේවා වනත් පුතේ හැම එකම එකම ප්‍රමාණයෙන් නෑ. ගලහිතනෑඇති මේ ූල ද්‍රව හැමයි එකක්ම ශරීරේ තුළේ එකර්ම ප්‍රතිශාත වලින් තියෙන එකම ප්‍රමාණවලින් තියෙනකි. එහෙමන මේ වැඇත්තියෙනවා සමහර මූලද්‍රවි විශාල ප්‍රමාණවලින් තියෙනවා සමහර මූල ද්‍රව්‍ය තියන්නේ අඩු ප්‍රමාණවලින්. හොඳයි අපි බලම පුතාලා කොහොමද මේවා තියෙන්නේ කියෙිවරලා මේබලා නොගලන්ට මෙතන වට ප්‍රස්ථාරයකින් දක්වල තියෙනවා මානවදේ ආඩංගු විධ මූලද්‍රවි වන සංයෘතිය. ංයුතිය ස්කන්දයානුව ස්කන්දයානුව ඒ ප්‍රතිශතයකට හැරව්වම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකින් කොච්චර ප්‍රමාණයක් මේ මූල ද්‍රව්‍ය අපේ ශරීරය තුළ තියෙනවා අද කියලා උගලන්ට හොඳ අවබෝධයක් ලබාගන්න පුළවා. හොඳයි කපුතාල බලන්න හිෙනම් වැඩිපුරම තියන මේ නිල් පාටින්න් තියෙන කෙන නේද මෙම නිල් පාටින් තියන්නේෙ මොනද නිල් පාටින් දක්වල තියන මෙතන තියෙනවමන අද ක්සිජන් නේද ඒන ඔගලන්ට පේනවා සයට හැට පහක ප්‍රතිශතයක්. නේද ශරීරය තුළ, තියන මූල ද්‍රව්‍යවල ස්කන්දය අරධන ඒක ප්‍රතිශතයක් බවට පත් කරහම සයට හැට පහක ප්‍රමාණයක් තියෙන්නේ. මොනවද ඔක්සිජන අඩංගු වෙලා තියෙන්නේ. ඊළඟට පුතේ බලන දෙවනි ආක් මේකන මේ රතු පාටිින් තියෙන්න්නේ එක.මිරතු පාටිින් තියනවා ොවද තියෙ දෙවනට වැඩිපුර කාබන්න්නේේද. තොර කාබන්් කොච්චරක් තියෙනවාවද සියයට දහතක ප්‍රමාණයක් තිනවා අන්නේඒ එක මංකගේ ප්‍රධාන මූල ද්‍රව්්‍ය කියලා. ඩිපුරම තියනෙමනද க்ஸஜන් තියෙනවා ඔන්න இළඟට කාබතියනද. මේකහොඳ dessusගන් ඔල්ේ ඇඳෙන් ඕනීම මේ ්‍රස්ථාය. මේකම නහමමුගලන්ට ේනවා. තකොට ප්‍රස්ථාය, වැඩිපුර පාටක මොවාද තිබුණේ. මොකදේ මූල ද්‍රව්‍ය. ආෙනම් ප්‍රධානම් ූලද්‍රව්‍ය මේයි.ඒ ප්‍රධාන මුූලද්‍රව වල නොත් වැඩිපුරතියන මේකයි කියන ගලන්ට හොඳ බෝධයක් ලැබෙන්න්නඕන. තු බලන්න ළගට මනද තියන කෙකුේ ජන්නේද. බ සර් හයක ප්‍රමාණයක් තියෙනවා. දැංගතකොට මේ ප්‍රතිශතවලින් ගොඩා හරියක් පිරිලතියෙන්නේ මෙන මේ මලද්‍රව්‍ය වලින් ඊට අමතරව තියෙනවා නයිට්‍රජන් මෙතර තියෙනවා දම්පාටන් සයට තුනක ප්‍රමාණයක් තියෙනවා මේතික තමයි ප්‍රධානම වශයෙන් තියෙන ටික මේ වෙනත් මූල ද්‍රව්‍ය යටතේ විශාල මූලද්‍රව්‍ය ටිකක්තාාව මේ ැඇතුළේ තියෙනවා. මූලද්‍රවේ විසක් පමණ තියෙනවා මේ සයට හතර යටතේ. ඒ අංශුම එක ගොඩක් අඩුවෙන් තියන්නේ. ඇඒ සයට හතරයටතේ තමයි අනිච්‍යියලූම මූලද්‍රව්‍ය තියෙන වංු ගොලන්ඩි කි ව සෝඩියම්, පොටසියම්, මැග්නීසියම්, සල්ෆ ෆෝස් ෆරස් නෙද. ඔය වගේ මූල ද්‍රවියෝ කෝම තියෙන්නේ මෙන්න මේක යටතේ. එහෙනම් අගේ පුතාලට තේරෙනවදැන් ප්‍රධාන මූලද්‍රව්‍යිය මොනොවද, ඒවැය තියන ප්‍රතිශ් අත මොනවද ඒ මූ ද්‍රව වලෙනුත් වැඩිපුරතියන මූල ද්‍රවේ මොනවද එහෙනම් අංශුමාත්‍ර මූල ද්‍රවේ මොනවාද කියනෙක පුතාලගේ ඔළුව දැන් හොඳට ගිහිල් ඇති. එහෙන ඒටික හොඳට මතකතියාගන්නා යමතක වෙන්නේ නැති විදිහට ප්‍රධාන මූලද්‍රවය වල ප්‍රතිශත මොනවද මොනවද ප්‍රධාන මූල ද්‍රව කියලා අපිට නම් කරන්න පුළුවන් කියලා. හරි දැම් බලම පුතේ අපීළඟට? මෙ මේ වගේ අප රසායිනික සංියෝග ගත්තයිෙන් පස්සේදැන් අප කිවවාන අර මුලද්‍රවිවලින් හැදිල තියෙනොකි රසානික සංයෝග ඔය සායිනික සංයෝග ගත්තම ඒ ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි කාබනිික සංයෝග කියලා කියනවා. අනිතෙක අපි කියනවා කාබනිික සංයෝග කියලා. හොඳයි පුතාලා මොනවාද කාබනික සංයෝග කියල කියයන්. කාබනිික සංයෝග කියලා කියන්නේ, කාබන් කියන මූල ද්‍රව්‍ය අඩංග වෙන සංයෝග තමයි කාබනිික සංයෝගයන්. එතකොට හෙනනාංගලන්ට ඉස්රහටම ඉගෙන ගන්න සංයෝගවල අපි ඒ හැදිල තින විියහේ දුන් න්නම එක කාබ් අඩංගු වෙන වනං ඔගලන්ට අඳනරගන්න පුළුවන් එක කාබනිික සංයෝගයක් කියලා. ද ෙනම් කාබනිික සංයෝග කියන්නේ කාබන් අඩංගු වෙන සංයෝග. එනම් මේ සජීව පධාර්තය අඩංගු මූලික කාබනික සංයෝග වර්ග හතර තමයි මෙතනපී ගෙනගන්නේයන්නේ. එතකො ොවා ද ෙන මූලි කාබනිි සංෝග වර්ග හතර, කාබෝ හයිඩරේට, පරෝටීන, ලිපිඩ සහනියෝ ක්ලේ කාම්ල. තේරුනනාද එතකට මීට අමතරව විටමිනුත් කියන්නෙත් කාබිනික සංයෝග ැනත් ප්‍රධානම ආකාබනිික සංයෝග හතර තමයි මෙන්න මේ හතර. එතකට පුතිේ ආකාබනිික සංයෝග කියන්න මොනවාද. ආකාබනිික සංයෝග කියන්නේ මෙන්න මේ කාබන් කියන මූල ද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග අපි හඳුන් වනවා. අආකාබනික සංයෝග කියලා. උදාහරණ විදිහට ගත්තොත් මේ ආකාභනික සංයෝග වලට ඔගලන්ට ජලය තියෙනවා වායුවර්ග තියෙනවා අන්නේ වගේව තමයි අප කියන්නේ අකාබනික සංයෝග කියලා. ඒවුනාට පුතාල හොද්දට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මෙතන තියෙන ඔගුළුන් අහල තියෙන සංයෝග කීපයක් තියෙනවා එකක්්ටමයි කාබන් ඩක් සයිඩ් කියනක ගැනුගුළ හල තියෙනවන වායෝගැ එතකොට අකාබනික සංයෝග යගත්තම අපි කිමක් කිවන තකොු මේ කාබන් කියන මුල ද්‍රවිය අඩංගු නොවන සංයෝග තමයි අපි කියැන කාබනික සංයෝග කියලා. ත කාබනික සංයෝග කාබන් අඩංගු වෙන්නෙ නෑ කියලා කිව්වත්. කාබනික සංයෝග වල කාබන් අඩගු වෙනමක් කියලා කිවත් ඔගුළුන් අහලතියෙනනවා මෙන්න මේ සංයෝග ටි ගැන හොඳට බලන්න මතකද කියලා කාබන් ඩක්යිඩ් කිව්වම මේ කාබන් අඩංගු වෙන එකක් නේ නේද. ඉළඟට කාබන් මොනක්සයිඩ් කියලා කිව්වම එකෙත් කාබන් තියෙනවනේ ළඟට තවතියෙනවා කාබනට න කාබ නේට වර්ග තිය නොගුල හලතියවා කැල්සිියම් කාබනේට් සෝඩියම් කාබනට් මගනීසියම් කාබනේට අන්නේේ මගේ කාබ නේට වර්ග එක කාබනේටක උනත්පුතේ කාබ අඩංගු වෙලා තියෙනවන ඉළඟට ගත්තුත් බයිකාබ නේට කියන කාන්ඩය නේද බයිකාබනට කියන කාණ්ඩය අරම් බලන්න මෙහෙම බයිකාබ නේට කා්ඩේ බලන්න මේකෙත් තියෙනවනි කාබ අප ගත සෝඩියම් බයිකාබනෙට් කැල්සිියම් බයිකාබනෙත් නද මේ බයි මේ හැමන්න මේ කියන සංයෝග හතරේ කාබන් අඩංගූනාට පුතේ මේවා කාබනික සංයෝගය යටතේ වර්ග කරන්නේ නෑ. මගේ පුතාල හොඳට මතකතියාගන්න මේ හතර විශේෂයි මේ හතර. කාබන් අඩංගනාාට කාබනික සංයෝගයට තේවර්ග කරන්නේ නෑ. ඉදිරි පාඩාං වලදි තෝගලන්ට මේක එයි ඒ එනකොට මේක අද කිව් කියර හොදට ඔළුවෙතියා ගන්න මේ සංයෝග හතරට එමනාවාද කාබන් ඩයක්ක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් කාබනේට හා බයිකාබනේටවල කාබන් අඩංගනාට ඒවා කාබනික සංයෝගයට තේවර්ග කරන්නේ නෑ. තේර නෝද දැම්මගපුතාලට කාබනික සංයෝග කියන්නේ මොනවද එහෙන මූලික කාබිනික සංයෝග වර්ග මොනවද නෙද එකොට ඒ හතර දන්නවා ඉතා අමත්‍රව මංකවා විටමිනිුත් තියෙනවා කියලා. එන අකාබනික සංයෝග වර්ග මොනවද මංකි වද්ජාලය වායු වර්ග වගේ දේවල් ඒ දේවල් ගැන තමයි යාද අපි ඉදිරියට ඉගෙන ගන්න විශේෂයෙන් ඉස්සලම අපි බලමු මේ මුණාද කාබනික සංයෝග වර්ග කියන්නේ කියලා. හරිපුතේ දැන් අපි බලමු, මෙතන මං කිව්වානේද ඔගොලන්ට දැම් මේ සංයෝගොක්කෝම හැදිලා තියන්නේ මූල ද්‍ර්‍යවලින් කියලා කිව්වනේ. එතකොට මේ මූ ද්‍රව්‍ය මංකිවවානය ඕගලන්ට අවට පරිසරයේ විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ විශාල ප්‍රමාණයෙන් මූල ද්‍රව්‍ය විසිපහක්කිත්‍ර ප්‍රමාණයක් අපේ ශරීරය තුළ තියෙනවා කියල මං කිවන නේද. එතකොඩ පුතේ මෙන්න මේ මූල ද්‍රව්‍ය විසි පහ එකක තැන්වලට ශරීරේ තුර බෙදිල තමයි තියෙන්නේ. තර මේ බෙදිලා මොන ආකාරයටද තියෙන්න්නේ කියල බලන්න න එකඒක මුලද්‍රවවෙදැන් අපි කිවන අප ඔක්සි අපි සහරේවා ඉගෙන ගත්තනි ගලට ප්‍රධානමූල ද්‍රාවටිකනම් මොන ප්‍රතිශතවලින්ද තියන්නේෙ කියලස් කන්දයානෝ නේද තරම මේ කන්ධයානු ප්‍රතිශතය දීලාතියෙන්. දැම් පුතාලට ඔක්සින් කියනකොට මතක්වෙන්න ඕනේ අරවට ප්‍රස්ථාරයේ නිල්පාටින් තියපු සයට හැට පහ. නේද මං හිතන්න මගේ පුතාලට මත කඇති ඔක්සිජන් සයට හැට පහක් තිබුණේ. නේද එහෙනම් ඒක මොනවගේ දේවල්ට ශරීරය තියන්නේ මොනවගේ තැන්වලද. සියලුම තරලවල පටකවල අස්තිවල නද පෝටීන් වලනේ ඇතුළ තියෙන සියලූම දේවල්වල. එකන අස්තියක් ගත්තුොත් මේ අස්තිිය ඇතුළේ. නද ඉ තරලවල පටකවල මේ ඔක්සිජන්ම පරිවාහනය කරනවා ශරීරය පුරාම නේද විධා වශ්‍යතාවයන් සඳහා වන එක තැනක් කියන්න බෑ. ඔක්සිජන් කියන එක ශරීරය පුරා මෙන්නේ මේ වගේ හැම අවයාවයකම තියනවා. ඉළඟට ගත්තුත් පුතේ අපි කාබන්. මතකයින්නේ සර දහ අටක ප්‍රතිශ්තයක් තිබ්බන්නේේ වට ප්‍රස්ථාරය දැන් ඔලුවට එන්න ඕන නියෝගලට ම මුලින්ම ඒ ප්‍රධාන මූල ද්‍රවටික කියලද ලන පටන්ගත්තේ එහෙන ඔන්න සීර දහටක් තියනවා කියලා කිව්වා අපි කාබන්න්නේද එතර කාබන් ගත්තෝ ශරීරයේ සෑම තැනකම තියනවා පුතේ කාබන්. තේරුනාාද අපේ ශරීරයේ ඕනෑම තැනක පරීක්ෂණ මොහක් හරිකල්ල අපි බැලුවොත් පරීක්ෂණය මේ හැම තැනකම කාබන් තියෙන. එතකොට ඒ නිසා අපිට ඒක. තතිර ැනක් කියල කියන්න බෑ මං පුතාට ස් ඉදිරි පාඩක්වලදි මේ කාබන් හඳන ගන්න පරීක්ෂණතියවයි පරික්ෂලද කියල දෙන්න අපේ ශරීරයේ හැම තැනම කොහොමද මේ කාබන් තියෙන්න්නේ කියනක. උදාහරනයක් ඉදිර ගත්තොත්ත හෙම පුතේ. ඔගළුන් දන්නවා සාද්‍ර සල්ෆියවුරිකම්ලේ කියනක පුතාල හල තියෙනවනි නේද අටවසර දිත් හල තිනවා නම වසරදිදත් හල තියනවා සාන්ද්‍ර සල් වුරිකාම්ලේ කියයන මක්ද කියලා. එක ගොඩක් සාන්ද්‍රයි. එක වි විජල කාරක ගුණය තියෙන අයාගේ. ඒ සාන්ද්‍ර සල් ියුරරි කාම්ලේ අපේ අතකට එහෙම වැටු නොත්ත එහෙම මොකද වෙන්න මේක තියන ජලය ටික සියල්ල වාශ්ප වෙලා ගිල්ලා අවසාන ඉතුරු වෙන්න මෙතන මොකක්ද කල්ුපාට අංගුරු ටිකක්. ඒ මොනෝද කළුපාට අංගුරු කියන්නේ කාබන් ඕන තැනට වැට නොත්තේම විජලකාර්ග ගුණේ තියර නිසා ඕනෑම තැනකට සන්්‍ර සල් ියුරි කම්ලේ වැටුනොත්තෙහෙ මොකද වෙන්නේ එතන ඒ ජලය සියල්ල වාශ්ප වෙලා අගුරු බවට පාතන ඔය ගොඩක් වෙලාටඔය ඇසි හනව කියල කියන්නේ නේද ඒ කියරගම මේ පාවිච්චි කරන්නෙුතේ මේ සාන්ද්‍ර සල්ෆියුරරිකම්ලේ තුර මේ සාන්ද්‍ර සල් ියූරිකම්ලය ඒනිසා ගලන් ඕනම තැනකට බරි එකයිැනඒ වගේ බෝතලයක ගහලතීර මේක අති භයනකයි කියනෙ නෙද බයානක සල්ලකුණ එකේ ගහලතියෙනවා. එකට හේතුව තයි මකද වැටුනොත්තහම මේ ඕනෑම තැනක අවසාන ඉතුරු වෙන්නේෙ කාබන්ටි විතරයි. එකැනිෙන ශරීරයේ ඕනෑම තැනක කාබන් තියනවා. ඒනිසා තමයි ඒවිදියට කාබන් නිතුරු වෙන්නේ. තා දැම් බල ඩ ජන් ගත්තුොත් ේ ම ේට දාහයක ප්‍රමාණයක් අන්නදන් වට ප්‍රස්ථාරි මතකයිනේ ද සේයට හයක ප්‍රතිශතයක් තිබ්බා. එතකොට පොහෙදේම තියන්නේ අරම තියෙන තැන්වලම තමයි මොවා අද තරලවල පටකවල අස්තිවල ප්‍රෝටීනවල නේද ො එහමතැනක තින ගොඩක් කලාට මේ හයිඩු ජෙන්න් ක්සි න් දෙන්න ජලය විදිහට මේ හැමතැනකමම තරලවල ඒවයි ඉන්න. ඒය නිසාතමයි ඒර ඒවාගේ එකමස්ථානවල මේ දේවල් අඩංගවෙලා තියෙන්නේ. ජ ග ත් මකයි ච්චක් ප්‍රස්ථාාව නෙද සීරතුන ක ප්‍රමාණයක් තිබුණනේ. කොචරද සීර තුන ප්‍රණයක් මෙන මේ ප්‍රති තතිික තමයි තුතා හොද මතක ති ගන්නඩ . නිත් ේ වශ්‍ය වෙන්න්න නෑ අනි තේ ංශු මාත්‍ර දිර යන න ො පට මතක තියාගන්න බෑ ඒවා පි පොදවි කියන සයට හතරක ප්‍රමාණයක් වෙනත් මූල ද්‍රව්‍ය තියනවා කියලා. හරි පුේ තර නයි ්‍රරජන් මොවාද තියනෙ ඒත් සියලුම තරලවල අටකවල පරෝටීනවල ඒවගේ දේවල්වල අපේ ශරීරය තුළ අඩංුවෙනවා නට්‍රජන් ඉළඟට අපි බල ර අංශුමාත්‍රව විීරදිනසියට හත්තරෙක හොමද තියෙන්නේ කියලා අපි ගත්තොත් කැල්සියම්. ඒවාතරින් ගත්තම කැල්සියම් තමයි වැඩිපුර යෙ එක යිදශම පහක්තියවා. කැල්සියම් මොනමගේ තැන්වලද තියන්නේ. මොලය, පෙනහලෝ, බෘක්හ, අක්මාව, හර්දය, තයිරෝයිඩ් ග්‍රන්ති, පේෂි, අස්ති නේද ඔය වගේ හැම තැනකම මේ කැල්සියම් කියන එක තියෙනවා මේ වගේ අස්ති වගේ පේෂි වගේ තැවල ටික්රි වැඩි ප්‍රමාණයකින් තියෙනවා අනිත් තැන්වලත් සාමාන්‍ය ප්‍රමාණවලින් මේ කැල්සියම් කියන මූල ද්‍රව්‍යයා අඩංගුවෙ තියනෙන. තර බැලුවොත් ශීරය හැම තැනම මේ මල ද්‍රව්‍ය තියෙනවා නද විධාකාරයෙන් තමයි මේවා පැතිරිලා තියෙන්නේ. ඉල ෆොස්ෆරස් ගත්තො මේ සයට එකක ප්‍රමාණයක් තියන්නේ. ද තිය මුත්‍රවල තියෙනවා අස්ථීවල තියෙනවා. මුත්‍ර පරිීක්‍ෂාවේදිීත් මේක බලනානේ ද කොච්චර ප්‍රමාණයක් මේක තියෙනවාද කියනක වෛදිවරුන් බලනවදකට ඒයි ප්‍රමාණයන් වැඩිවෙනකොට අඩුවෙනකොට වෛදදිවරු තීරණය කරනවාක මරෝගී තත්වයක් ද නැද් කියලන. ද තිෙන්නේ මගේ අවස්ථාවලදී අපිට ඒවා වැදගත්වෙන අවස්ථාත් තියනවා. ඉළට ගත්තවොත්පුතේ පොටසියම්සිර බින්දවය දශම තුනයි පහයි. තා අඩු ප්‍රමාණයක් තියන්නේ. අප ශීරය තුල තියනව එන් සයිම ගොල ස්තරහටිෙන ගන්නවා එන් සයිම ගැන. අපේ තිය හැදන සාමාන්‍ය ක්‍රියාවන් උත්ප්‍රේරණය කිරීමේ හැකියාව තියෙනවා කෙන අපේ ශරීරය ඇතුළේ ජෛවරසාහන්ක ප්‍රතික්‍රියා සිද්ධ වෙනවන එව උත්ප්‍රේරණය කිරීමේ හැකියාව තියන එකම මෙක් කෙනා තමයි එන් සයිම කියලා කියන්නේ. තරෙන් සයිම නැත්තම් මේ ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙන්න බෑ සාමාන්ඩි තත්වයටතය වෙන්න බෑ. නද එහනම් එන් සයිම තමයි. මේ වලත්න් එහෙනම් ව මේ කියන මූල ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා. ඉළඟට ගත්තොත් සල්ෆ ඉර තුළ අඩු ප්‍රමාණයක් තියෙන්නේ සයට බින්දුවයි දශම දෙකයි පහයි. නේද? තර ඒකත් සල්ෆා අඩංග වෙලා තියෙනවා මොනවයිද ප්‍රටීන වලා අඩංගු වෙලා තියෙන. ඔගුලොන් ඉදිරියටටිගෙන ගන්නවා ප්‍රෝටීනවල තියෙන වැදගත්කම කකද්ද කියලා. තර ඒ වගේ ඒ ප්‍රෝටීන ලෙස ශරීරය යම් තැන්වල තැන් පත් වෙලා තියෙනකොට මේ සල්ප කියන මුූල ද්‍රව්්‍ය ඒ තැන්වල තියනවා. ලම අපි සෝඩියම් ඉ තුර අඩු ප්‍රමාණයක් තියන්නේ සට බිඳදුව අදශම එකයි පහක ප්‍රමාණයක් තියෙනවා. සියලුම තරලවලහා පටකවල තියනල් සියලුම තරල කිව්වම එකක් තැනකනෙමේ පුතේ. මේ හැම තැනම මේ තරල තියනවානේ ද තරල කිව්වම විධාකාරයවතිනවා. ඔය පටක තරලය රුදිරය ඉළඟට ශරීරය තුළ තියනවා තව ය මේ වසසාපද්ධතියෝ සේයනේව තියනවා වන්නේේද එන්නේ වගේ විධාකාර තරලතියන මේ ඒවයි හැම එකකම? මේ අඩ සියලුම තරලවල අඩංග වෙලා තියෙනවා මේ සෝඩියම් කියන මූල ද්‍රව්‍ය. එම ගත්තම අපිට එක තැනක් කියන්න බෑ ශරීරය පුරාම මේ මූල ද්‍රව්‍ය තියෙනවා. ඉලඩ මැගනීසියම් ඉර තුොර අඩු ප්‍රමාණයක් තියෙන සියර බිදුව අයි දශම බිඳුවයි පහක ප්‍රමාණයක් තියෙනවා. මේ බාන තියෙන ඉන්ද්‍රියන් ගොඩ නේද මොලය පෙනහලු, රුක්ක, අපමාව, හර්දය, තයිරෝයිඩ් ග්‍රන්ති, පේෂි, ගේ හැම්ම තැනකම මැගනීසියම් කියන මුල ද්‍රාව්‍යත් බලාගන්න පුළුවන් නේද. ල්ලාන්ට කලෝරීන් තියනවා සීර බිඳුවයිදශම දෙක ප්‍රමාණයක් තියෙනවා එක. එව කොහෙද තියෙන්නේ. ලෝරීන් තියෙනවා සමේ සයිලවල. නේද අපේ ආරක්ෂ කාාවරණයක්විදිර තමයි ශරීරය තුළ සම පිහිටලා තියෙන්නේ. ඔගුල දන්වා විශාලම ඉන්ද්‍රිය තමයි ශරීරයේ තියන සම කියල කියන්නේ. තර මේ සමෙහි. සයිල ඇතුළෙ තියෙනවා මෙන මේ කලෝරීම් කියන මූලද්‍රව්‍යයා අඩංගු වෙලා තියෙනවා. ඉළඟට මේ අයන් තියනෙනවා නද පෙර මේ අයන් ගත්තයින් පස්සේ ඉතාම සුළු ප්‍රමාණයක් සයට බින්දුවඇදශම බිඳුවයි බිඳුව අය හතක ප්‍රමාණයක් තියෙනවා. රුදිරයේ හිමෝගලොබීන් බල පුතාල පහල පන්තිවල දිී තහල තියෙනවා මේක ඉස්්‍රරහට තියෙනවා අප පාඩමක් මේ විශේෂයෙන් රුදිරේ ගැන පාඩම කතාකරද්‍යියගොල ඉගෙන ගන්නවා පුතේ රතුරු දිරාණු වල තියෙනවා හිමෝගලොබීන් කියලා ඒ හිමෝගලොබන් වල තමයි මේ කැන හිමෝගලබින්න් කියන මේ ප්‍රටීනයක් මේක හැදිල තියෙන්නේ තුර මේක ඔොම්මි පුළුවන් ඔක්සිජන් පරිහණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොඩ මේ හිමෝගලොබන් යකඩ වලින් තමයි එම හිමොගලබින් තුළ මේ යකඩ කියන මූල ද්‍රව්‍ය අන්තර්ගත වෙන. එතකොඩ පුොතේ ඉළඟට ගත්තොත් IDඩන් IDඩ ගත්තම ඉතාම සුළ ප්‍රමාණයක් තියෙන ගලන්න පෙනවා මේ තියෙන සියලුම ප්‍රතිශත වලින් අඩුම ප්‍රමාණයක් තියන්නේ IDඩ සිට බින්දුවයි දශම බිඳුවයි බිඳුවයි බිඳදුුවයි දෙක ප්‍රමාණයක් තියවා. එනට ඒකත් වැදගත්වෙන අයිඩන් කියන එකත් මේ ඉතාම කුඩා ප්‍රමාණවලින් තිබනත්පුතේ ශරීරේ තුළ ඒ සියලූම මූල ද්‍රවිශරීරයට වැදගත්ව වෙනවා. මනාදේක තියෙනෙ තයිරෝයිඩ් ග්‍රන්ත, හෝමෝනවල මෙන්න මේ අයිඩන් කියන එක තියනවා. මංහිතන්න පුතාල එක අහ ඇති ගොඩක් අපි එදිනදා ජීවිතයේදීත් මේ ගැන කතාරනවායිඩන් ඇති වනොත් එෙමකද වෙන්නේ යිරෝයිඩ් ග්‍රන්තීවල ආසාද නැතිවෙනවා කියලා. ොද ත ෙෙන ගන්ට පැදිලි ඇති කන්දයානුව මේ තියෙන ප්‍රතිශත මූල ද්‍රව්්‍ය අපේ ශරීරය කොහොමද පවතින්නේ එන ඒවන්තියෙන ඒ පයිවකොයි කොයිතැන්වලද පහිටල තියෙන්න කියනක පුතාලට අවබෝධයක් ඇති. හරි පුතාලා අපි හෙනම් දැම් බලමු අපි අර මූලික කාබනිික සංයෝග වර්ග හතර ගැන කතාකරානේ දැන් නැ ඒකෙන් මූලිකම සංයෝගේ තම අපැිකිවවා කාබෝ හියිඩ්රේට. අපි බලමු හෙනම් කාබෝ හයිඩරේට ගැන හරි. බෝහයිර ගත්තයින් පස්සේ කාබනික සංයෝගතර සුල්ලබම කාබනිික සංයෝගේ තමයි කාබෝහයිඩරේට කියෙලක. එකනේ වැඩි පුරම අපි ලබාගන්නා සංයෝගේ තමයි කාබෝහයිඩරේට කියලකයන්. දර කාබනිික සංයෝගතරින් මේ ගන්න කාබෝහයිඩරේට පුතේ නිශ්මාධනය කරන්නෙකු හෙද හරිත ශාක තුළ. පුතාලා හරිත ශාක ගැන පම්මි පාඩම අටේදදි නමේදී ඉගෙන ගෙන තියෙනවා. හරිත ශාක සූර්යාලෝකී තියෙන වෙලාවට මොකද කරන්නේ ප්‍රබා සන්ස්ලේෂණ ක්‍රියාවලිය සිදු කරනවානේද. මේ ප්‍රභා සන්ස්ලේෂණ ක්‍රියාවලිය සිදු කරහම ඒ ඒ රසායන ප්‍රතික්‍රියාවේ පලයක් විදිහට ලැබෙන්න්නේ මොනොවද පිෂ්ටය ඇතකොට මෙනි මේ විදිහට පිෂ්ටේ ඇතකොට නිපදවාම ඒකඒ පිෂ්ටේ කියල කියන්නේ කාබෝහයිඩ්රේටය දර ප්‍රධාන වශයෙන්ම, කාබෝ හයිඩ්‍රේට නිපදවන්නේ ප්‍රබා සංස්ලේෂණ ක්‍රියාවලියේදී. එතර මේ කාබෝ හයිඩරේට අඩංගු ආහාරවර්ග අවට පරිසරේ ගොඩක් මේ තියෙනවා හරවර්ග පපිටාදන ගන්නන්නේේද මොනාද ගළුම් ගද අපි වැඩිපුරම කණන්නේ ආහාර තමයි ඔගුලු කනෝය පා බත්තුවය හැමයික්ම තියෙන මනා ද පිෂ්ටි අඩග වෙලා යෙන්නේෙ. එකන කාබෝහහිඩ්‍රේටනේ අපි උදාහරණනවිදිීට ලියනවන කෝම ද අපිට ලියන්න පුළුවන්. ධන්‍ය වර්ගවල නෙදතකොට මේ දාන වර්ග කියලා කිව්වාවම පුතේ මේ ධන්‍ය වර්ගවලින් තමයි ඔගොල්ලන්ගේ පාන් හදාගන්න බත් අපි ගන්නන්නේ නෙද ඉටසේ හැම දෙයක්ම හදාගන්න තිීරගු පිටියේ වගේ වයි නත ගැෙකට න ාන්‍ය වර්ගකිව මේ සේලුම දෙවල්ක අන්තර්ගත වෙන. ඊළඟට අල වර්ග වගේ ගත් තම නද තොඩ අල් බත්තල මං්නොක්කා ඔය වගේ දේවල් ඉරි පසේ සාමාන්‍යෙන් පි ගත්තොත් ඔයි කෝස් දෙල්ගේ වැයි නේද? ඒ වගේ දේවල් වලත් ගුඩාක් මේම තියෙන කාබෝහිඩ්‍රේට අඩංග වෙලාතියෙනවා රහෙම ගත්තම පරිසරයේ මොකද අපිකිව්වා ප්‍රධාන වශයෙන් නිපදවවාන ප්‍රභාසංශේෂණ ක්‍රියාව වලියින් කියලා කාබෝහඩරට කාබෝහයිඩරට අඩගු ආහාර පරිසරය මේ වගේ විශාල ප්‍රමාණවලින් තියෙනවා. එකොට පුතේ කාබෝ හයිඩ්රටවල ප්‍රධානම මූලද්‍රව්‍ය සංයුතිය තමයි කාබනුයි කාබන් හජන් මේක තමයි අප කාබෝහහියිඩරේට වන ප්‍රධානම මූල ද්‍රාව්‍ය තුන වෙන්න ත මේ තුන තමයින්තර්ගත වවෙන්න මේවා හැබැයි තියෙන විදිහ වෙන. ඒ අනුව තමයි කාබෝහයිඩ්රේට අපිට වර්ග කරන්න පුළුවන් වෙන්න දර කාබෝහයිඩරේට වල පොද්ුව අනුකසූත්‍රය අපිට කියන්න පුළුවන්වෙන්න මේ වගේ C H2ෝව කිය මේක වෙනස් වෙන අපතේ මේ තියෙන ප්‍රමාණයන් මේ වයිXක් කියල දාලා තියෙන්නේෙ ඇයි මෙන්න මේ ප්‍රමාණයන් මොකද වෙන්නේ වෙනස් වෙනවා. විවිධඒවයි තියෙන සංයෝග අනුව වෙනස් වෙනවා. ඇබැයි මේකකි හැම තිස්සේම ුුණට මතක තියාගන්න හයිඩර්ජන් වලට ออกක්සිජන් වල අනුපාතය හැම තිස්සේම දෙකට එක විදිහටමයි පවතිීන්න්නේ. අන්න ඒ එක විශේෂයයක්. හයිඩර්ජන් වලට ඔක්සිජන් අනුපාතය දෙකට එක විදිහටමයි පවතින්නේ. පොද්දු අනුක සූත්‍රය මේක වෙන්නේ, නමුත් මේ එක්ෂ වයිගනං වෙනස් වෙන නිසා තමයි ඉසරහට ෝගොලොන්ටගේ තේරෙනවා විවිධ සංයෝගවල විවිධාකාර සූත්‍ර හැදිලා තියෙන්නේ අන්නේ නිසා. අපි බලමු එනංගේ කාබෝ හයිඩ්රේටවල කොහොමද මේවා වෙෙන් වෙලා තියෙන්න්න කියලා. හොඳයි පුතේ මෙෙන මෙතන තියෙන ඕගොලන්ට මේ සටහන බලන් මෙ තින්නේෙ මේ මේ වර්ග කරන්න පුළුවන් කාබෝහයිඩ්‍රට හැදිර තියෙන ආකාරයනුව මොනොසැකරයිඩ ඩයිසැකරයිඩ හා පොලිසැකරයිඩ කියලා. කිය කොට මගලන්ට තරවානයම කක්ද කියලා මො කිවම එකක් කියන එක නෙන්නේ එනම් මේ කාබෝ හයිඩ්රේට වල තැනුම්ඒ කියය තමයි මේක නෙද මොනො සැකරයිඩ කියලා කියන්නේ තර ඒක ඒවගේ ව දෙක් එක තුවෙලා තමයි මේ ඩයිැකරයිඩ හැදිල තිනෙන ඩයි කියන්නන්නේ දෙකක්. නේද මේ මගේ දෙකක් එකතුවෙලා හැදිලතිය එනම් පොලිසකරයිඩ කියනමොකදේ වගේ ගොඩක් එකතු වෙලා හැදිලතියේ. පුදලට තේරෙන මැති ඒ වචනයම ඔගලන්ට තේරෙනවා මොනො කියන්නේ එකයි නම් තැනුම්ඒක කිය තමයි ඒක වගේ දෙක් එක තුවෙලා තමයි ඩයිසකරයිඩ හැදිනෙම කොද ඩයි කියන්නන්නේ දෙකයි කියල පුතාලදන්නවා පොලි කියන්නේ ගොඩක් කියලෝ ගොල දන්නවා බහ අවයව ගැන ගෙනරගත්තනි න ේදී නේද එනම් ඒවා ඒ විදිටයි වගේ ගොඩක් එකඇතුවෙලා තමයි පොලි සකරයිඩ හැදිල තියෙන්. හොඳයි අපි බලමද මේ වාගේ එකක සූත්‍රය ක හො දෙදන්නේ කියෙ මොනසකරයිඩ් කිවොත්හෙමහයයි දොහ ඕ හයයි. මේක වෝගල ගෙනගෙන තියන කොහෙදී ගෙනගෙන තියෙන්නේ මතක් කරන්න බලන්න කොත. තකද ප්‍රබාස සංස්ලේෂන ප්‍රතිික්‍රියාවේදී හැදෙන ද්‍රව්‍යනේ ද පලයවිදිහට අප පිළි්වන සීහයයි එච් තුොළහයි හයයි. නේද තෙරෙහෙන ඒකකි සත්‍රෝගලුන් දැළගෙන න්නොව. ත්‍රීමේ මොනොසකරයිඩ වල තියෙනවා ආකාර තුනක්පුතේ. අපි ආකාර තුන ගැනම දැන් ඉගෙනගන්නවා. මොනවාදේ ආකාර තුන අපි බලමු මොනවාදමේවා කියලා. හරි ඔන බලන්න ගලකෝස්. ගක්ටෝ. තේරවනේ දැන් දරම මේ මොනසකරයිඩවල හෙන සූත්‍රය මතක තියාගණ්ඩෝනනි ඒ අටතේ අපි ගලුකෝස් ෆෘක්ටෝ හහා ගැලක්ටෝස් කියන ද්‍රව්‍යන් ගැන අධ්‍යයනය කරනවා. හරි ඉඩි පස්ස අපි බලමු ඩයිසකරයිඩ ගැනපුති ඩයිසකරයිඩ කිව්වම. එකකට එන ුත්‍ර ම මේ එක හැදෙන හැියෝගලට දයිකරයි ගැන විස්තරනකොට කියලා දෙන්න එතකොට එනවා සී දොලහයි සී දොලහයි එ විසි දෙකයි ඕ එකොලහයි කියලා. හරි සී දොලහයි එ් විසි දෙකයි ඕ එක්ොල හයි කිය මේක හැදෙන විියෝගලන්ට හරිම ලේසී මං කියල දෙන්න ඩයිකරයිට ගැන කතා කරනකොට. ඒ අටතේ පුළුව අකුතේ අපිට මේ විදිට මේක අයට තේවර්ග කරන්න පුළුවන් මෙෙමෝු මෙ මේ විදිර ඩයිසකරයිඩ ිනි මේ තු වන ගැනත්තව ගොල්ලු හොඳ ඉන්න ගෙන ගන්න ඊළඟට බලමු පොලිසකරයිඩ කිය එක පොලිසරයි අපි හදිරත් තිය විදි ගැන ඉසරහට කතා කරනවා. පොලිසකරයිඩ ගත්තයින් පස අපට එක ූත්‍රලියයන්න පුුවන්හයි දහයායිඕ පහයි මේක එවාර්යක් කොච්චරවාරයක්ද කියන එක තමයි අපි අධ්‍යයනය කරන්න. ඉස් අපි බලමු මේකයට තේත් අපිට පුළුවන් පුතේ දේවල් ගැන කතා කරන්න පොලිසකරයිඩ තියෙනවා මනවද පිෂ්ටය. සෙලියුලෝිෂටයලකෝෝ හරි ඔන්නොයි විදියට අපිට පුළුවන් කාබෝ හඩරේටවල කොහොමද හැදිලා තියන්නේ ම් ඒවයි සූත්‍ර මොනවද එ ඒ අටතේ අපි ඒව හදාරන්නේ කොහොමද කියක गන් හඳට පහැදිලි වෙනවා මෙත අපි n කියලා ගත්ते මේ මොනසකරයි ඩුග අන ගණන්න මං කි්වන ෝगලන්ට පොලිසකරයියක් කියලා කිව්වාම හැදිර තියෙන්නේ අර මොනසකරයිඩා අනු ගොඩාක් එකකතු වෙලා කියලකුතේ නෙද එන්න අනුගාන තමයි මෙදන අප එෙන් කියලියන්න අපි එන් ගාන කොච්චරද කියනක දන්නේෙ නෑ. අදාලා අපිට ද්‍රව්‍ය අනුව ඒන් ගාන ලියන්න පුළුවන්. ඒ ගාන එක්කද දෙකද තුනද. ඒවගේ අදාල ද්‍රව්‍ය අනුව තමයි ඒන් ගාන අපිට ලියන්න පුළුවන් වෙන්න. එහෙනම් පුතාලට පැහැදි ලියඇති කාබෝ හයිඩ්රේට් වර්ගව කරන්නේ කොහොමද කියලා. මේක අනිවාර්ෙන් මේ වගෝගලන්ගේ මතකේතියන් ඕනේ Did, <Day1> do do oneself, toders, Hence, ි සකරයිඩ කියනකොට මතක් වෙන්න ඕනේ සූත්‍රය මේ මොනවද වර්ගතුන ඩයි සැකරයිඩ කියනකොට මතක් වෙන්න ඕනේ ූත්‍රය වර්ගතුන මතක් වෙන්න ඕනේ ඉළඟට මොනසකරයිඩ කියනකොට සූත්‍රය මතක් වෙන්න ඕනේ වර්ගතුන මතක් වෙන්න ඕනේ මේක අදම මතක තියාාගත්ත ොත් ඕගලන්ට ඊළඟට විභාගේයට යන කොටයි නැවත පාඩන් කරන්න ඕන්නෑ මේක හොන්දට ඔළුවෙ තියාගන්න හරි හරිම ලේසි එදා එදා පාඩම එදාට එදාට ඔගොල පාඩන් කරාන්නම් මේක අමාර වෙන්නේ නෑ ශේෂයෙන් මේ වගේ පාඩංගල පාඩංකන කොටස් ගොඩක් වැඩිනේපුති එනිසා අදකරනයක අදම මතක තියාගන්න. මේ උගන්නන කොටමත් ගොඩක් දෙේව ලෝගලන්ට මතක තියා ගන්න පුළුව. පාඩම ඉවර වෙන කොට හොඳට ඔලුවි චිත්‍රයක් වගේ මේක තියෙන්න්න පුළුවන්. හරිපුතා අපි හම් බලමු කාාබෝ හයිඩරේට, බර්ග කැන වගලුන් හොඳරින් දන්නවා ඒකෙන් මොනොසැකරයිඩ ගැන බලමු අපි අධදේනය කරන්න. හරිපුතේ මොනොසැකරයිඩ කියලා කිව්වම පුතාල දන්නවද, අමම කිව්වා තැනුම් මේක කියලා නේ දෙකන සරලම අවස්ථාවනේ තැන තියෙන්නේ සරලම අස්ථාව කියර කියකිවනදැක් මොනසැකරයිඩ වලින්න්නේ ඩයිසකරයිඩ හැදුනේ පොලි එකකරයිඩ හැදුනේ නෙද. එනම් සරලම අවස්ථාව හින්ද අපි කිව්වා මොනසැකරයිඩ කියන්නේ කාබෝ හයිඩ්රේටවල තැනුම් මේකය. එක මතක තියාගන්න මෝනියෝගොල, කාබෝ හයිඩ්රේටවල තැනුම් මේකය තමයි මොනොසැකරයිඩ. එන ඊළඟට ඒ අර සරලම අවස්ථාවහින්දා. පුතාල මතක තියාගන්න ඕනේ සීනි වර්ගතියනවා නමුත් ඒකෙ සරලම සීනි විදිහට අපි හඳුන්වන්නේ මොක්ද මෙන්න මේ මොනසැකරයිඩ. සරල සීනි කියල කිය එත ගොට මොනසැකරයිඩ ඒවාගේම කාබෝ හයිඩ්්‍රේටවල තැනුම් ඒකයාත් මොනසැකරයිඩ. ළඟට පුතේ මි මොසකරයිඩ කියන එක ස්පටික ස්වරූපයක් ගන්න අපිද නිසරහටෝගුළු දාහර ගැනතා කරනකොට හොඳට මතක තියාගන්න ස්පටික ස්වරූපයක් ගන්නන්නේ එක තෝගොලන්ගේ ඔළුවේ තියෙන්න්න ඕනේ ඒළඟට ජලයේදය වෙනවා ඒවගේ අම්කත් වැදගත්ම අවස්ථාවක් ජලයේදය වෙනවා මොනසකරයි ඔගුළන් දන්න යිට පසසි යිකරයිඩ පොලිසකරයිඩ ගැන කතාකරදදිමේ ජලයේදයවීම කොයියාකාර දිින ගොලන්ට කො මතකතියෙන්නො නම් මොසකරයිඩ ජලයේ දිය වෙනවා. එක හොඳදට ටොල්ිවෙවිතියාගන්න. ඒවගේම සාමාල්්‍යයෙන් මේක ගොඩක් පැනිරහයි. මෙෝ සාමාල්‍යයෙන් පැනිිරහයි. එත සීණ වර්ගතියන සමහර සීණ පැනිරහන නමුත් මොනසකරයිඩ බහුතරයක් පැනිරසින්. හොඳ හොඳව පැනිි රසක්තියනවා. එතකොට ඊළන්ට මොනසකරයිඩ වර්ගටික ගැන පුතාලට මතකායින ඉසල්ල අපි වගුවේදි කතා කරන්නේ මොනසකරයිඩ වර්ග ගැනේද. එන ඒ වර්ග ටික ගැන අපි දැන් වෙනවෙනම ගැෙන ගන්නවා බ්ලකෝස්, ෆෘක්ටෝස්, හා ගලෙක්ටෝස් කියලා. හරි හෙනම් අපි බලමු වගුව ගැන වගුව මුලින්ම අපිට කතාකරන්න තියෙනෙමම පුරවල බලමු මේ වගුව කොහොමද කියලා මේ මොනසැකරයිඩ වර්ග පවතින වර්ගයමොකක්ද. ඒ පවතියන ස්ථාන කොහෙද නද ඒඒගැන අපිට කියන්න තියෙන විශේෂ වැදගත් කරුණු මොනවාද කියනෙක තමයි අපිට කතා කරන්න තියෙන මේවත් පුතාල දැනගෙන ඉන්න ඕන මේ ක් කොයිගේ තැන්වලද තියෙන්නේ දට මේක් කොහොමද අපි මොනද මේ ගැිට බෑ විශේෂෙන් දැනගන්න ඕනි කරුණුේ වගේ ත්‍ර ගලුකෝස් කියන එක ගත්තම පුතේ මී පැණිවල තියනවා ගලුකෝස් ගත්තම තියෙනවා මී පැනිිවල ඒවගේ ඉදනු පලතුරු වල තියනවා. ඉදුුණු පලතුරුුවල තියනවා. ලකෝස්ගනම් පුතාන හල තියනවා නිද්‍යේවල් වලට වඩානේද. තර මේ දෙකේම තියෙනවා. එතකොට වෙනත් කරුණු යටදේ අපිට කතා කරන්න පුළුවන් ගලකෝස් කියනෙක කොහොමද හැෙන්නේ මතකයිද කතාාල ගලකෝස් හැදිච් විදිිය, කොහමද හැදෙෙන මන්දැන් ඉසලත් මතක්කරා කොමද, ෆ්‍රබාසංස්ලේෂණයේදී තමයි මංකිව්වා පලයක් විදිහට නිපද වෙන්නේ ගලูකෝස් නේද. නඟගොල දැගෙන න්නවෝ නිමැතනමොක්ද එක කරුණක් තමයි ප්‍රබාසන්ස්ලේෂණයේ අතු ප්‍රබා සන්ස්ලේෂණයේ පලයක් ලෙස තමයි නිපදවෙන්නේ ප්‍රභා සන්ස්ලේෂණයේදී පලයක් ලෙස නිපදවෙන්නේ මේ එක කවරුණනත් පුතේ. ප්‍රභා සංස්ේශණයේ දී පලයක් ලෙස නිපද වෙන නේද. ඊළඟට උබල දැනගෙන ඉන්නවා දැන් අපි ආහාරයට ගන්නවන විධදේවල්. ඔය සෑමුණද පාංවා හරියට ගන්නවා බත් කනවා කොස් කනවානේද. ඔයගේන් පිෂ්ට අධිකා හරෝ බනිස්වර් රෝම අපි ගන්නව නතකට ඕක අපේ ශරීරයේ තුළට ගියයිම් පස්සේ ශරීරය තුළදී මොකද වෙන්නෝක ජීර්ණය වෙන මේ ජීර්ණය වෙනකොට ශරීරය ඇතුළේ සරලම අවස්ථාවට පත්වෙ ඕනේ අපේක් ශුද්්‍රාන්ත්‍රයේ තුළදී මේක ශරීරයට අවශෝෂණය කරන්න. ශරීරයට අවශෝෂණය කරන්න නම් එක සරලම අවස්ථාවට පත්වෙන්න ඕන. දැම් පුතාල දන්නවා කාබෝහයිඩ්රේට්තුුළ සරලම අවස්ථාව තමයි මොනොසැකරයිඩ කියන්නේ. අන්න එහෙනම් එතන්දි මොකද වෙන්නෙ පුතේ මේ කාබෝහයිඩරේට් ජීර්ණය වෙලා වෙලා ගිහිල්ලා චුද්්‍රාන්ත්‍රයට යනකොට මේ ගලකෝස් විදිහට තමයින්නේ. ඒ ගලෝස් විදිහර තමයි අප රුදිරයට එක අවශෝෂණය කරන්නේ තේරෙනවාද එකකට එහිෙනම් අපිේ ලියන්ඩපුළුවන් මොකක්ද ආහාරජීර්ණයේ ආහාරජීර්ණයේ අවසාන පලය තමයි ගලුකෝස් කියලා කියන්නේ කට අවසාන පලේ විදියට ආහම තමයි ඒක ශරීයටට අවශෝෂණය කරන්න පුළුවන් වෙන් නතුව දැම් පාං කැල්ල අපි කෑව කියලඒ පිෂ්ටේ විදියටම පේශරියටට අවශෝෂණය වෙන්න ඔගොළුන් ඉට පද්ධති ගැනි ගෙනගන්නකොට ගෙන ගන්න ඒක ආමාශේදමකද වෙන්නේක් ෂුද්‍රාන්ත්‍රයේමකද වෙන්නේ මහාන්ත්‍රේ දිමොකද වෙන්නේ නේද ඒ අයට තේහෙනං අන්තිමට චුද්‍රාන්ත්‍රයේ අංගුලිකාගාවට යනකොට අවශෝෂණය කරන්න පුළුවන් තත්වයට පත්වෙන කියන්න මොක්ද වෙන්න ්ලු කෝස් බවට පත්වෙලා තියන්නේ එකට තමයි රුදිරට ගන්නපුළුව නැත්තන් ගන්න බෑ ර අපි කා බ යිඩ රේට විදිර ගන්න බෑ ගල කෝස් බව පත්තු ො ොනමද වෙන්නේ අවසාන පලේ විදිහට රුදිරේට අවශෝෂණය කරන්න පුළවා. ඟට අපි මත්තකම තියාගන්න ඕන දෙයක් තමයි පුතේ අපි ශක්තිය ලබාගන්නඕන අපි එදනිදා ක්‍රියාකාරකම් කරන්න අපි ශක්තිය ලබාගන්න ඕනේ මේ ශක්තිය ලබාගන්න අපි මොකද කරන්න ඕවේ සයිල තුළ තියෙනවා විශේෂ ඉන්ද්‍රිකාවක් මයිට කොන්්‍රයා කියලා නෙද මේ මයිට කොන්ද්‍රියාවල මොකද කරන්නේ මේ ගලකෝස් තමයි බිඳහලන්නේ ලු ෝස් බිඳ හෙලීමෙන් තමයි ශක්තිය නිපදවාගන් ඒක ෙර දැක් ක්‍රීඩ කේකුට හෙමටික් ගැන හති වැටන අවස්ථාවක දීමොකද කරන්න ල කෝස්්ටිකක් දෙනවනේද බොන්න අරගෙන දනක්ක ඒගලුන් කටේදාදගෙන නවනේ දඒකර මොකදේකට හේතුව අර ශක්තිය වැඩිපුර ලබා ගැනීම සඳහා ඒනන් එතකොට මොකද වෙන්නේ මේ ලැ මේ කාබෝ හයිඩරේට හාර අපි ශරීරයට ගණ් ඕෝනේ ඒ ගත්තන් පස්සේ මේ සරලාවස්ථාවට පත් වෙලා. සයිල තුළට ගියාට පස්සේ සයිලය ඇතුළේ තියෙනවාමං ඔගුළුන් දන්නවා මෙම මයිට කොන්ද්‍රියයා කියර විශේෂ ඉද්‍රරිකාවක් ඒ ඉන්ද්‍රිකාව තුළදී මොකද වෙන්නේ ඒවා ගලුකෝස් බිඳවැෑ බිඳ හෙල යිවර වෙලා ශක්තිය නිෂ්පාදනය කරන. එන අපිට ඒකත් ලියන්න පුළුවන් කරුණුයට තේමොකක්ද පුතේ මෙතන සයිලීය ශ්වසනයේදී සයිලීය ශ්වසනයේ දී. ශක්තිය නිපදවීමට ශක්තිය නිපදවීමට. මෙන්න මේ කියන කරුණු අපිට විශේෂයෙන් මතක තියාගන්න පුළුවන් මේ විදිට මෙන මේ කරුන්ටක මතක තියාගන්නව මොද අනිවාරෙන් මේ දැනගෙන ඉන්නවනේ ප්‍රබාසංස්ලේෂණ ද නිපද වන්නේ හාර ජීර්ණයවසාන පලේ හින්දතමයිිට ශරට අවශෝෂණය කරන්න පුළුවන් සෛලේශ්වසනයේදී ෝස් තිබ ැතන් අපි ශක්තිය බාගන්න බෑ බිදහෙලීම සිදුවන්නේ ගලුකෝස්. එතුර මේවාගේ මේ ගලුකෝස් අනුවක වියෝහය මේ කෝගලන්ට අඳන්න එන්න එන හැ නමුත් නිකා ගොගලන්ගේ ඔළුවෙ තියෙන් නඕනේ දැක්කොත් ලුකෝස් අනුවක වියෝහය මොනවාගේද කියරලා මේ දාම හැදිල තිරම කාබන් මේම කාබර්න් එකතු වෙලා තමයි මේ විදිහට මේ ඇදිලතිට රකාබන් වලට මොකද වෙලා තියෙන අයන සහහා හයිඩර්ජන් එකතු වෙලා තියෙනවානේද OHHා හඩජන්. එකතු වෙලා තින එකතු වෙලා මෙතැන එක අවස්ථාවදන C2OH කියන අවස්ථාවයි මේ විදිේ සාමාන්‍ය දාමයක සුරූපයෝ ගොලො නිකම් අතකේතියාගන්න ඕගොලන්ට මේ එකක අඳින්න එන්නේෙ නෑ විභාගේ දදි කවදාකවත් නිකං අමතරව ඔගොලො ඒ උළවෙේ තියාගන්න මේ ගලුකෝ සනුවක විියූහය මේ වගේ කියන එක හරි පුතාල අපි බලමු එහෙෙනං කාබෝ හයිඩ රේටක ඊ ළග අවස්ථාව ගොල දන්නවන මුකද ලළඟ අවස්ථාව අපි කතාකා කරේ. මේ මේක මොන සැකරයිඩවල ෆෘක්ටෝස් කියන අවස්ථාවනේද. ෆෘුක්්ටෝස් කියන අවස්ථාව ගත්තම ෆෘක්ටෝස් මොනමගේ තැන්වලද තියන්නේ ෆෘක්ටෝස් උත් තියෙනපුතේ සාමාන්‍යයෙන් මී පැනිිවල තියෙනවා. ඉඳුණු පලතුරුවල තියෙනවා. මේක හරි පැනිිරහයි මොන සැකරයිඩවලින් පැනිරහම එක තමයි මේක. ඉට පස කැරැක් වගේ වැයි තියෙනවා. ඊඟටට්ටක්වගේ වැය තියෙනවා වැඩිපුර ඔන්නොමගේ ව ෆෘක්ටෝස් ගොඩක් බලාගන්න පුළුවන්. තමිට මේ වගේ තැන්වල තමයි තියන්නේ. එතකොට ඊයිළංඟට එතකොට අපට ෘුක්්ටෝස් ඇතේ මතක තියාගන්නම ඕන එකක් තමයි තියන සීනිවර්ගා අතරම් පැණිරසම සීනිවර්ගේය තමයි ෆෘක්ටෝස් කියලා කියන්නේ. පැනිරසම සීනිිවර්ග. පැනිරස වැඩිම සීනිවර්ග තමයි. . ඒ වගේ මයි පුතේ මේක තවත් මත තියාගන්න පුළුවන් අපිට ගුල දන්න පලතුරක් ඉදෙනොට. පලතුරක් ඉදෙනකොට මොකද වෙන්නේ. පළතුරුවල උළලදන අුවෙන් කන කොටේ එක ඇඹුල්රහ ආම්ලි ගතියන්නෙ පොඩ්ඩක් තියෙනනේද නමුත් ඉදෙනනකොට රසායනිිකව සේ සංෝග විපර්යාස වලට භාජනය වෙන. එ විපර්යාස වලට භාජනය වෙලා ඉවර වෙලා ඉදෙන අවස්ථාවවෙදදිී මොකද වෙන්නේ. මෙන්න මේ ෆෘක්ටෝස් කියන මොනොසැකරයිඩේ තමයි හැදන්නේ. අන්නේ නිසා තමයි අර අමුවෙන් තියන එක රහට වඩා සම්පූර්ණ වෙනස් රහක් එන්නේ ඉදු පලතුරුවල. හැම්ම පලතුරකම ඉදෙන අවස්ථාවදී මෙ මේ ෆෘක්ටෝස් කිය මොනසකරයිඩ තියෙන. ඒ නිසා පතුබල රස එන්න ගොඩක් ම හේතුව තමයි මේ ෆෘොක්ටෝස් එහන අපිට ලියන්න පුළුවන් අපට මෙන්න මෙම කරුණු යටතේ. ඉදනු පලතුරුවල. ඉදුුණු පලතුරුවල ෆෘක්ටෝ අඩංගුවේ සංකීර්ණ විපර්යාසයකට භාජනය වෙනවා අපතේතකොටඒ කියන්නේ පලතුර ඉදෙන අවස්ථාවේ විපර්යාාස වලට භාජන අවසානයේ තමයි මේ ෆෘක්්ටෝස් කියන තත්වයට පත්වෙන් එතකට මේක හොඳ පැනිිරහ තත්ත්වයක් තමයි එන්නේ ල්ළඟට අපි ගත්තත් ගැලෙක්්ටෝස් කියන එක ගැලට්ටෝස් සාමාන්‍යයෙන් අපිට වැඩි පුරුම බලාගන්න පුළුවන් වෙන්න කිරි ආහාරවල කිරි ආහාරවල දු ශාකමය දෙයක් නේමේතකට ඒක ගොඩක් වෙලාවට තියනෙන සත්ව නේද ඇති ජීවීන් ගත්තොත් හෙම ශාක තුල නෙමේ සතුන් තුළ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්න ගැලෙක්්ටෝස් කියන එක මෙ ඒක සාමාන්‍යයෙන් අපිට පපුති හඳුන්වන්න පුළුවන් දැන් අපිකිුවන මේක පැනිරස බැඩීම මොන සැකරයිඩේ කියලා තොර එහෙනම් එහම ගත්තොත් එහෙම ගැලක්ටෝස් කියලා කියන්නේ පැනිරස අඩුම වර්ගේ තමයි ගැලක්ටෝස් කියලා කියන්න එහම් අපිට මේකේ අඩතේ විශේෂ කරුණු වල ඉදියන්න පුළුවන් මොකක්ද පැනිරස අඩුම සීනිවර්ගය හැනිරස අඩුම සීනිවර්ගය තමයි ගැලක්ටෝස් කියලා කියන්නේ. ඊළංඟට අපිට තවත් මේකෙන් දැන ගන්න පුළුවන් අපි උගුලන්දනවා ලක්ටෝස් කියන එක තමයි මෙතන්දී ගලක්ටෝස් බවට පත්වෙන්නේ එකකට ලක්ටෝ මෙන්දදි ජීරණය වෙලා තමයි ගැලක්ටෝස් හැදෙන්නේ. හැම තිස්සේම වෙනත් දයකන්නේ මේ ලක්ටෝස් වලින්මයි හැදෙන්න්නේ එහම් මෙතන ලියනවා අපි ලක්ටෝස් ජීර්ණයවීමෙන් නැෑදේහරිහනම් පුතාලට දැන් අපි කතාකරේ මොනසැකරයිඩේ අයට තේව වර්ග තුනක් ගැනේ නේද ගලුකෝස් ෆෘුක්ටෝස් හාගැලෙක්ටෝස් ගැන. එනම් දැං පුතාලට හොඳට මතකඇති වගවේ අපිලිව්වා ඒවත් තියෙන තැම් මොනවද නෙද එවයි විශේෂෙන්ම දැනගන්න ඕනි කරුණු මොනවද කියලා. ඒනම් පුතාලට පැහැදිලි ඇති මොනවාදමය කියලා මේවා හොක්කෝම හොඳටොළුවේ තියාගන්න්ඩ ඕනේ. අපිහනද මොනසකරයිඩ ගැන ගලන්ට හොඳ තේරමක් තියෙනවන අපි ලමු හෙනම් යිසකරයිඩ කියන්නේ මොනවද කියලා. හරි. මෙන තිනවා ඩයිසකරයිඩ කියලා කිව්වම මොනොසකරයිඩා අනු දෙකක් එකතු වෙලා තමයි ඩයිසකරයිඩයක් හැදෙන්නේ මං ගලට කියවන ඩයි කියන්න දෙකයි කියලා මොනො කියන්න එකයිනෙ මොනෝ දෙක් එකතු වෙලා තමයි ඩයිසකරයිඩයක් හැදෙන්නේ. මේ ඩයිසකරයිඩයක් හැදෙනකොට පුතේ ජලානුවක් පිට වෙනවා දැන් ඒ කියන්න මෙන්න මෙහෙමයි. අපි ගත්තොත්තහෙම. මොසරයි මොනොසකරයිඩ එකතු කිරීම මොනොසකරයිඩ හැදෙනවා මොකක්ද මේ ප්‍රත්‍යාවර්තිය අවස්ථාවක් පුතේ. එකැන මේක අප හු නැවත මොනසකරයිඩ බවට පත් කරන්න පුළුවන්. මොනසකරයිඩ අනු දෙකක් එකතු වෙලා තමයි හැදෙන පුතේ මොනවද ඩයි සකරයිඩ. හැදෙන අවස්ථාවේද මොකද වෙන්නේ ජල අනුවක් පිටට යනවා මේක කොද වෙන්න ක කියලා පිලබ මතකයින පුතාලට මොනසකරයිඩල සූත්‍රය හොඳට මකතියාගන්ඩ මකයිද කියන්න බන්නේ නම් මොකක්ද කියලා ඕ මොකදද සහයයි දොලහායි ඕ හයයි නද සහයයි එ දොහයි ඕහයයි නද ඉද මේ මොනසකරයිඩානු දෙක්නේ මෙතන එකතු වෙලා තියෙන්න පතේ මොනොකයිඩන දෙක් එක තු ර මතිට දෙකදානවා. දෙකයි සීහායි එෂ් දොළහයි ඕහයක් එකතු වෙලා මොකක් දැහැ දෙන්නේ. මෙන්න මේ විදිහට ඔන්න බලන්න මොකද වෙන්න කියලා. දැම් මේකෙ දෙගුණයක් කියන්න කොච්චරක්ද. මේකෙ දෙගුණයක් කියන්න කොච්චරද්ද බලන් මේ බලන්න මේක දෙගුණයක් කියන්නේ. ස දොලහායි. නේද එච් නං විසි හතරයි. ඕනං ආයි දොලහක්්‍යෙනවා නේද. ඕකන මේක දෙගුණේ වෙන්න ඕනේ දෙගුණනෙන් මොකද වෙලා තිෙන්නේ H2ෝ අනුවක් ඉවත්වෙනවා පුතේ පෙනවාද H දෙක් මෙත ජලා අනුවක් කිවත්වෙන ජලා අනුවක් කිවත්වෙනොට H් එකක් මේකෙන් අයින් වෙන අයි මෙෙනකොට මෙතන එච් ගාන කියද විසි දෙකයි ඕ එකක් කිවත්වෙනකොට මෙතන ඕගාන කියද. එකො හයි අන්න හෙෙනම් ඩයිසකරයිඩේක සත්‍රයේ හැදැන්නේ වගේ මං කිවම කියල දෙන්නම් කියලා ගොලට ඔන්න බලන්න හෙනම් මෙතන මොකද වෙන්නේ මෙතන හැදෙනවා මොකක්ද? දොහ නද ඉවස එච් වල දෙකක් කිවත් වෙලා තියෙනවා එ කියද විසි දෙකයි ඕවල එකක් එකතු වෙලා තිවට ඕ එකො හයි තේර නෝර ර ඩයිකරයිඩ් වල සූත්‍රයේ හැන්නික හොද කියල. අමතක නං මතක තියාගන්න හොඳම ක්‍රමයක් තමයි මේකෝ ගොල්ල දන්නවනේ ප්‍රභාසංශ්‍රේශෂණද ගෙනගෙන තියෙනවන නද ප්‍රවාාසන්සලේෂනයේදී ගලෝස් ගැන හොඳම දන්නවන එහෙනං ඒකේ දෙගුණියෝගොළො අරගෙන ඒකෙන් ජලානුවක් අයින්කරාන් ඩයිසකරයිඩක සූත්‍රය ලබවා. නේදේතකොට ඒකත් එක් මොවා දෙෙනම් ඉවත් වෙන්න තව ජලය අනුවක්. තේරුුණා ේද පුතාලටකොට මොකදමේ වෙන්න කියලා. මේ තියෙන්නේ මොනොසැකරයිඩ අනු දෙකක් මෙතන නේද එකතු වෙලා තමයි ඩයිසකරයිඩයක් හැදෙන්නේ ඒකෙදී ජලානුවක් පිට වෙන ඔන්න හොඳට මතකතියාගන්න ඒක තමයි මංම මෙතන ඔගොලන්ට කියල දුන්නේ. ඊළඟට බලන්න පුතේ ඩයි සකරයිඩ අනුවට ජලානුවක් එක තුනොත් ආයිත් මොනකරයිඩයක්ක් ලබාගන්නපුළුව අනඩු මංකිවවනේද මේක ප්‍රථ්‍යාවර්ථලකුණ ධාන මේක ැත්තන් අපි සමීකරණ එක සාමාන්‍ය දාන්නමක්ද මහිමීතලයක් නිධදාන්නේ ඒද ඒ දානනි නැතුව ඇයිමම් මේ ප්‍රත්‍යාවර්ථල කුණ දාලා තිීෙන මේක දෙ පැත්තටම වෙන්න පුළුවන් ක්‍රියාව. මේක මේ පැත්තෙම් මේ පැත්තට වෙන්නත් පුළුවන් මේ පැත්තෙ මේ පැත්තට වෙන්නත් පුළුවන්. මේ දෙක එකතු වෙලා ජලානුවක් කිවත් වෙලා යිසකරයිඩ හැදෙනවා ඩයිසකරයිඩයට ජලානුවක් එකතු වෙලා ආපහු මේක හැදෙනවා. අන්නඒ එක තමයි කියන්නේ. යිසකරයිඩ අනුවකට ජලානුවක් එකතු වී යලිත් මොනසරයිඩයක් හැදන්න පුළුවන්. තේරුණාද ඊඟට පුතේ මේ කාත්න් ජලයේ ද්‍රාව්‍යයි, අපි කිව්වයි සෙල්ලා මොනසකරයිඩ ජලේ ද්‍රව්‍යයි පුතාලට මත ඇති නේද ර මේම මතක තියාගන්න ලක්‍ෂණ හෝොතු ගට ියන්න පුුවන් වඩන්නේ නද. ජලයේ ද්‍රා්‍යයි පැනිරසස් පටික වෙනවා. තේරුුණාද පැනිරස පටික වඩාත්ම පැනිරස අපිකව මොසකයිඩ කියලා මේන මුත් මේකත් පැනිිරසස් පටික සීණ කිව්වොත් පනිරහක් තියෙනවා යම් කිසි නේද. තර මේකෙත් පැනිරහක් තියනවාය වගේ එ ඒටික. හහිතන ඩයිසකරයිඩ ගැන හොඳ බෝධයක් පුතාලට දැන්ක් තේ ලැබෙන් නැති. අපි හන ඩයිසකරයිඩවල තියන වර්ග ගැන කතා කරම ඊළඟට හරිපපුතා බලමු එහෙන ඩයිසකරයිද ගැන යිසකරයිඩවල පලවවෙෙන මේ කවගුලට මතකයින්නේ මල්ටෝස්ේ නද ද මෝල්ටෝස් සාමාන්්‍යෙන් පවතින්නේ ප්‍රරෝහණය වන බීජවල. කොහෙද තියන්නේ ප්‍රරෝහණය වන බීජවල ප්‍රෝහණය වන බීජවල. ජවල තමයි සාමාන්‍යෙන් මෝල් ටෝස් පවතින්නේ එතකට අපිට විශේෂකරුණුයටතේ මෝල් ටෝස් කියන කතා කරනවානම්පුතේ මේක දැන් අපි කිව්වන්නේේ මොනසකරයිඩ එකතු වෙලා කියල ඩයිසකරයිඩ හැදෙන්න්නේ නේද දවොටේ මොනසකරයිඩ වර්ග තුනක් තියෙනවන එතකොට ඒ විධාකාරයෙන්න්න එකතු වෙලා තමයි මේ ඩයිසකරයිඩ හැදෙන්නේ තොට මෙතන්දී මෝල් ටෝස් කියන ඩයිසකරයිඩ හැදෙන්නේ කොහොමද බ්ල කෝ සනු දෙකක් එකතු වෙලා මොනොසැකරයිඩ තියෙනවන්නේේ වර්ග තුනක් ඒ වර්ග තුනෙෙන් ගකෝස් අනු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්න්න මොකක්ද මෙන්න මේ මෝල්ටෝස් කියන එක ො ගලුකෝස් ගලුෝස් එකතු වෙලා තමයි හැදන්නේ මෝල්ටෝ හැදන කොට අපි කිව්වාමොකක්ද වෙන්නේ ජලය අනුවක් ඉවතට යනවා කියනේ ද ජලය අනුවක් ඉවතට යනවා. එතකට පුතේ මෙතැන ගලුකෝස් ගලුකෝස් එකතු වෙලානේ අපි කිව්වේ මෝල්ටෝහ දන් චලයනෙ හදිලා තියෙන්නේ නේද. එතකරු එතකොට අපි කිව්වා කාබෝ හයිඩරේට ආහාරයක් අපි ශරීරයට අපි ගත්තයින් පස්ස එක පිෂ්ටය ගලුකෝස් බවට හැරුණොත් විතරයි අපේ ශරීරයට අවශෝෂණය කරන්න පුළුවන් කිවේ. එතකොට පුතේ මේක කෙලිම් පිෂ්ටේ කියන්නේ පොලිසකරයිඩයක්නේ. ිසකයිඩ ෙලම් මොනොසැකරයිඩ බවට පත්වෙනි නැහැ ඒ ඩයි සකරයිඩයක් බවට පත්වෙලා තමයි මොනසැකරයිඩ බවට පත්වෙනි. අන්න එතින්දී ෆිෂ්ටේ ගලුකෝස් බවට පත්වෙන කොට අතර මැදි පලයක් තමයි මෙන්න මේ මෝල්ටෝස් කියලා කියන්නේ. එතකොට එහෙනම් පිෂ්ට ජීරණය වීමේදී පිෂ්ටය ජීරණය වීමේදී, අතර මැදි පලය. අතර මැදි පලය තමයි මේ මෝල්ටෝ. ඉදුරන්නේ වගේ මෙ වැදගත් කරුණු හොඳින් මතක තියාගන්න ඕනේ හ ඊළඟට බලමු පුතේ ඩයි සැකරයිඩවල ඊළඟාවස්ථාව ගැන. හරි? ලදන්නවා ඉළඟට සුකරෝස් කියල කියන්නේ ඩයිසකරයිඩ් වල ඊළංඟ වස සුක්‍රෝස් ගැත් මංහිතන්නේ පුතාලා හල තියනවා අනිදේවල් වලට වඩානේ ද සුකෝස් කියනක ගැනත් නිතර කියවෙලා තියනවා අපහල පන්ති වල ද නේ ද සුක්‍රෝස් සාමාන්‍යෙන් පවතින්නේ මොනවගේ තැන්වලද පුතේ සාමාන්‍ය ෝගුලෝ ගෙදර පාවිච්චි කරන සුදුසීණි වල ඒවගේම රතුසීනිිවල ඊළඟර ගත්වොත්. උද්ගස් වල ඊළඟට ගත්තොත් එහෙම රතු අලම නද බීප්වල නද බීත් වගේ දේවල්වල ඒ වගේ අ තැන්වල තියෙනවා ඇතකොට ඒවගේම ශාකය ඇතුළ ගත්තොත් එහෙම පුතේ ශාකයේ ෆ්ලොයමීය යුෂයේ තියෙනවා කියනවා අප මේම වෙන් කරන්න න මේක එකක් මේ එකක් ඔය විදිර ගත්තොත්ත එහෙ ශාකයේ ෆලොයමීය යුෂයේ. යුෂයේත් තියෙනවා මොනවද සුකරෝස්. මොද ෆ්ලොමිය යුෂේක කියන ්ලයමී කියනෙමොකද පුතේ ශාකයක් ගත්තැන් පස්සේ ඔගුළන් දන්නවා මුලේ ඉඳං ජලය හා කනිජලවන පරිවහනය කරනවා සයිලමේ දිගේ. ඊළඟට ශාකයක පත්‍රවල නිපද වෙන ආහාර පරිසංක්‍රමණය කරනවා ෆලොයමේ දිගේ නේද උුලන්දන්නනරි දෙකක් තියෙනවා කියලාවස්ථා දෙකක්නේ ශාකයක. අවස්සාා දෙකේ ශාකයි තියන ආහාර පරිසංක්‍රමණය කරන නාලේ තමයි මොක් ද ෆ්ලොය මේ කේලකයන් තරමි ෆ්ලොයම මේ පරිවහනය කරන යුෂය කැනෙ අපි කිව්වා ශාක ආහාර නිෂ්පාදනය කරහම පුතේ පිෂ්ටේ විදිහට කිව්වාන එක තැන් පත් ් පත්‍රවල ඒ පිෂ්ටේ විදිහයට තැන් පත් වනාට පිෂ්ටේ විදිහට ගමන් කරන්න බෑ ෆ්ලොයමේ දිගේ. යා පිෂ්ටේ විදියට හැදුවට ගමන් කන්න බෑ ෆ්ලොේ දිගේ පි්ටේ දිහයට එකොට එයා මොකද කරන්න ඕනේ ශාකපත්‍රය තුළදී මේ පිෂ්ටේ හරවගන්න නිය සුකරෝස් වලට සුකරෝස් වලට හරවල තමයි එයාට මේකදගේ අරගෙනයන්න පුළුවන් දාහරණයක් පිදිර මේ බලන්න පුතාලා මෙ හොඳට බලන්න මෙතන දැම් මෙන්න මෙතන අපි හිතුවත් එහෙම ශාකපත්ත්‍රයක් තියෙනවා මේ ශාකපත්‍රයේ මේකේ තැන් පත්වෙන්නේ මොනවා විදිහට ද පිෂ්ටය විදිහට තමයි මේකාබෝහ මෙහදන ප්‍රවාාසන්ස්ලේෂණ නිපද වෙනවා තැන් පත්වෙන්නේ නමුත් අපි ට ඕන වඋනොත්හෙම මේක ශාකයේ වෙනත් තැනකට අරගෙන යන්න මේ පිෂ්ටේ ටික අපිට පිෂ්ටේ විදිහට අරයන්න බෑ මෙයා මිහහිම අරගෙනයන්න ඕනෙ මොකක් විදිහටද සුරෝස් විදිහට තමයි අරයියන්න ඕනේ කොහොම දරයි යන්නේ සුරෝස් විදිහට තේරුණාද එතකොට එන්නේ වගේ ශාකයේ ෆ්ලොයමීියය යුෂයේ තියෙනවා කියන්නේ යන්නන්නේ කයිපුතේ ශාකේ ෆ්ලොයමිය යුෂයේ සුකෝස් විදිහට තමයි මේක ගබඩා වෙලා තියට. අප බලමු හි ු කෝ ොහො මොනමයිද හැදිල තියෙන්නේ කියලාිකිවන ද මොසකරයිඩ ලින් පැ සුකෝ හැදෙන් නේද පුතේ ද මොනසකරයි මොවදැ ඉසල්ලක හැදුන ලෝ න දෙක් එකතු වෙලාලනන්නේ මේකේ හැදෙන්නේෙ මොහක්ද ගලකෝස් අනුවකුයි මේක හැදෙනවා ගලකෝස් අනුවකුයි ෆෘක්ටෝස් අනුවකුයි එකතු වෙලා තමයි හැදන්නේ. ගලකෝස් හා ෆෘක්ටෝස් කියන අනුව එකතු වෙලා තමයි මොනවද හැදෙන්නේ. ස එතකොට අපි දන්නවා සුකරෝස් හැදෙනකොට මොකද වෙන්නේ මේකෙදී ජලයානුවක් ඉවතට යනවා. නේද ජලයානුවක් ඉවතට යනවා. ඔන්න ඔයි විදියට තමයි සුකරෝස්සල එතකොට හැදනාකාරය අපිට හද නම් කරන්න පුළුවන්. හඩිපුේ එ එකකට හොගොලන් එෙන වැදගත්ම කරුණ තමයි මේ මේක හොඳින් මදක තියාගන්න මේ වෙනත් කරුණු යටතේ. කොහොමද මේ සුකරෝස් අනුව හැදෙන්න්නේ කියලා. අපි බලමු එහෙනම් ඉඩ පස්සේ ලැට්ටෝස් ගැන ලැට්ටෝස් කියල කිව්ම ලැක්්ටෝස් පවතින ස්ථාන කොහෙද ලැට්ටෝස් කියන එක මංකිව්වා මෙ කිරි ආහාරවල තමයි අඩංගු වෙලා තියෙන කොහෙද මෙම තියෙන්නේ කිරි ආහාරවල හරි කිරි ආහාරවල තකොට තියෙන්නේ එක හොඳට මතක තියාගන්න ග බැලුවත්තේම විශේෂ මොනසැකරයිඩානු දක් එකතු වෙලා පපතේ ඩයිසකරයිඩයක් හැදනමක් කියල කිවේ නේ දෙතකට පිස්සල්ල එකෙත් මොනසකරයිඩනු දෙක මොද කියන්නේෙ හොඳට අබදධ කරගත්තන්නේ එහම් මේකේ මතක තියාගන්න මෙතැන හැදන්නේ මොනමද ගලක්ටෝස් අනුවකුයි ගලටෝස් කියන මොනොසකරයිඩයයි ග්ලකෝස් කියන මොනොසකරයිඩයයි ගලකෝස් කියන මොනොසකරයිඩයයි එකතු වෙලා තමයි මොනොව අද හැදන්නේ ලැටෝ නද ලැක්ටෝස් කියන යිසැකරයිඩය හැදිලා මොකද වෙන්නේ ජලය අනුවක් ඉවතට යන ජලයානුවක් ඉවතට යනවා. එහන් පුතාලට තේරන වැඇති දැන් අවස්ථා දෙකේදී මොනොසැකරයිඩානු කොහොම දෙ එකතු වනේ කියල නේද කොහොම දෙකේකේ වැදි වෙනස් වෙනස්ස එකේද නේ මතකඇති නේද මුලම අවස්ථාවේ ගලු කෝසනු දෙ. ළංඟ අස්ථාව ලෝ සනුවකුයි ෆෘක්ටෝ ස අනුවකුයි ඉබවිතින්දි මොකද වෙන්නේ ගැලක්ටෝ සනුවකුයි ගලුකෝ සනුවකයි එකතු වෙලා තමයි ලක්ටෝස් කියන එක හැදෙන්න්නේ එ ඒක හොඳට මතක තියාගන්න මොන මොනසැකරයිඩ දෙක එකතු වෙලාද ඩයිසකරයිඩයක් හැදෙන්න්නේ කියලා හොඳින් මතක තියාගන්න පුතාලා ශාකවල නොමැති එකම කාබෝ හයිඩරේටේ තමයි මොකක් ද ලක්ටෝස් කියලා කිය ඒන ඒකත් විශේෂකාරුුණක් මතක තියාගන්න මොකක්ද ශාකවල නොමැති එක කාබෝහඩරේටය ශාකවල නොමැති එක කාබෝ හඩරේටය තමයි මොකක්ද ලැක්්ටෝස් කිය කියන එතකොට ඒ ති රියාහාරවලනය පුතේ න්නේ සත්ව දේහතුළ තමයි ලක්ටෝස් සඩංගු වෙලා තියෙන්නේ එම් කපුතාලට මං හිතන්නේ දැ සකරයිඩ ගැන හොඳ අවබෝධයක් ඇති. එන අපීළඟට බලමු පොලිසකරයිඩ කියන්නේ මොකක්ද කියලා. හරිපුතේ පොලිසකරයිඩ කියනකොට මං ෝගලන්ට කිව්වානේ දැන් මොනසකරයිඩානු දෙකක් එකතු වෙලා ඩයිසකරයිඩ හැදනා මොනසකරයිඩානු විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි පොලිසකරයිඩයක් හැදෙන්නේ. තුර මේබාන ඒක තම විතතිගෙන මොසකරයිඩානු රාශයක් බහු අවය වී කරණයයෙන්නේ ද. ොනැකරයිඩනු රාශ්ියක් බහු අවය වී කරණයවීමෙන් තමයි පොලි සැකරයිඩ හැදෙනවකිරවේ. බහු අවයක ගැන ඔගු නමේදි ගෙන තියෙන පුතේ මොකක්ද හවයවකයක් කියන්නේ තනි ඒ කාවයාවකයක් එකතු වෙලා ගොඩක් එකට දාමයක් විදිහට බැඳු නම තමයි මොනාද හැදෙන්නේ බහු අාවයාවක. තකයින්න පුතාලටනේ දැන්ර දංවැලක් වගේ කිවන මෙහෙම මෙන්න මේ තමයි මොනසකරයිඩ තර මේ මොසකරයිඩ අනු මෙන්නමහෙම දාමයක් විදිහයට එකතු වෙලා දාමයක් විදිහට එකතු වෙලා තමයි පොලිසකරයිඩේ හැදෙන්නේ දාමයක් විදිරිකෙන බහු අවයවී කරණය කියලා කියනනේද බහු අවයාවකයක් තමයි මෙතන හැදන්නේ තට මේක මේ ඒ විදියට බහු අවයවී කරනයෙන් තමයි පොලිසකරයිඩයක් හැදන්නේ හැබැයි පුතේර ඔගුලන්ට මතකයිනේද ඩයිසකරයිඩ හැදුනමත් මංකිව්වා ජලයානුවක් ඉවත්වෙනවා කියලා නැවත ජලයානුව දුන්නයිම් පස්සේක මොකද වෙන්නන්නේ ආපහු පුළුවන් කිව්වා මොනසකරයිඩ හැදන්න මෙතන් දිත්තේ වගේ පොලිසකරයිඩයත් ජලවිච්චේදනය වඋනාට පස්සේ නැවත පුළුවන් මොනසකරයිඩය හදාගන්න ආපහු ජලයත් එක්ක එකතු වෙලා ආපහ පුළුවන් හොනසැකරයිඩය හදාගන්න. ඒවගේ අන්න හුගලන්ට මතකඇති මොනසැකරයිඩ අපිකිවවෙ එක කොහොමද මතක දංඟෝගොලන්ට ජලේ ද්‍රාව්‍යයි කිව්වා ඩයිසකරයිඩ ඒ ව ඔන්න මංකිව මතක තියා ගන්න කියෙන විශේෂ අවස්ථාවක් පොලි සැකරයිඩා හමමොකද වෙන්නන්නේ ඇල්ජලයේ අද්‍රාව්‍යයි එක දියවෙන්නේ නෑ නේද දැම් සාමාන්‍යෙන් පිටිකක්ගේ මාර්ගෙන ද කරන්න හැදුවට හරියට දියවෙන්නේ නෑනේ නේ ඒල්කතම ැන අද්‍රාව්‍යයි කියලා. ඒවගේ මාරවාපිකව ස්පටික රූපී කියලා නමුත් මේක ස්පටික රූපී නොවේ නේද. ක පටික රපී ොේ අන ක්ෂණ තකතියාගන්න කොට පැහැදිලිෝය ලක්ෂණ වල වෙනස්කම් ගොළන්ගේ ඔළිවෙ ති ඕන. න ද අරවත් එක් දැන් මතක් කරගත් ොත් ගොලන්ට පේෙනන ැති පැදිලිව, මේක ෙනස් කමක්ත් තියෙනවා ඇල්ජලේ අද්‍ර්‍යයි පොලිසකරයිඩ ස්පටික රූපී නැහැ කියල. ල්ල ි තා කරාපපුතේ පොලිසකරයිඩ වර්ගතුන ගැන මතකයින පොලි එකකරයිඩ ර්ගතුන සෙලිය ලෝස් කියල කිව්වා පිෂ්ට කියල කිව්වා ගලයිකෝජන් කියල කිව්වා. අපි බලමුූහෙනං මේ අවස්ථා තුන ගැනත් වැඩිවිස්තර කතා කරන්න. හරි පුතාල අපිහෙනම් බලමුදැන් පොලිසකරයිඩ වර්ග ගැන කොහොමද අපි අධ්‍යේනය කරන්න කියලා හරි පොලිසකරයිඩ වර් ැ ගත්තැයින් පස්සේ උගලන්ට මුලිමතියනො සෙලියූ ලෝස් කියන පොලිසකරයිඩ වර්ගය මෙ සෙලියු ලෝස් කිය එක විශේෂ තැංවල තමයි පුතේ තියන එකක් තමයි ශාක සයිලවල බිත්තියේ. ගලන් පද ශාක සයිල්ලක මේ තියෙනවා වටේට මේ ගනකම ිත්ති අප මේ පේනවාන එෙදම මේ වටේට තියෙන ගණකම භිත්තිිය මේ බිත්තිය හැදිල තියන ප්‍රධානම සංගටකය තමයි පපුතේ සෙලියු ලෝස් කියලා කියන්නේ මේ අනිත්කොටස්න මේ විශේෂය මේ ආවරණය වෙලා තියෙන බිත්තිය හැදිර තියෙන ප්‍රධානම සංයෝගය තමයි සෙලියුලෝස් ඉට අමතරම පුතේ මේ ශාක ගත්තයිම් පස්සේ මේ ශාකයක යම්කිසි ස්ථානයක ගබඩා වෙලා තියෙන මේ තන්තුමය කොටස් මෙල මේ වගේ තන්තු කියලා කියනවා අප ඒ වට මේ තන්තු කියන කෙන්දිි වගේ වා කෙදිි වගේ දිගටි සයිලා කාර දවුල සාමානෙ සයිල තියන පැතැලි සයිලාකාරණෙ මේ තන්තු සයිල්ල කෙල කියැනෙ දිගටි සයිලාආකාර. තර මේ වගේ මේ දිගටි සයිලාකාරවල මේ පොලිසැකරයිඩ අඩංගවෙලා තියෙන හිෙන තියෙන ස්ථාන ගත්තොත් එෙම මේේගේ ශාක සයිල බිත්තියේ සහ මේ වගේ තන්තුවල ගබඩා වෙලා තියනවා. හරි අපි දැම් බලමු ඊළඟට මෙන්න මේ මේේන සෙඩියුලෝ සෝගුළන් දන්න වහෙනන දෙැ අපි කතා කරා කොයි කොයි තැංවලද, ගඩා ලා තිෙන්නේෙ කියෙම් දදිතරෙනම් පවතින ස්ථාන අපිට ලියන්න පුුවන් ශාක සයිල ශාකසයිල බිත්තිය තියෙනවා නේද ශක සයිල බිත්්‍යයමන්දැ නිසල පෙන්වුව නයෝගලන් මේ සයිල වටේට තියන මේ බිත්තිය තමයි හැදිල තියෙන ප්‍රධානම සංගටකේ තමයි සෙලියලෝස් කියලකෑන්. ඉතාම තරව මෙ මේ තන්තුවල තියෙනවා කිවවානේද ඉට පස ශාකවල මේයි තියෙන තන්තු සයිලවල තියෙනවානේද. ශාකවල තියෙන. තන්තු සයිලවල තියෙනවා සෙලියුලෝස්. හරි එහෙනම් පුතේ මේ තන්තු සයිලවල තියෙනවන අපි විශේෂයෙන් දැනගෙන ින්ඩෝනි මේ වගේ දැංශාකමය ආහාර තියෙනව සමහරේවා අපි ආහාරයට ගන්නකොට මේ තන්තුසයිල තියෙනවනං මෙ තන්තුසයිල ජීර්ණය වෙන්න අප ආහාර ීනණ පද්ධ තියේද. ීර්ණය වෙන්නේ නැතිවන්න කොට මොකද වෙන්නන්නේ අපේ ශරීරයටඒ ගොඩක් ප්‍රෝජන ජීර්ණය න්න ඕනෙ ගොඩක් ආහාර තුොරතම අපිට පෝෂ්ක අපිට උරාගන්න පුලුවන් වෙන්න. නමුත් මෙන්න මේ වගේ ආහාරයකුත් අරහාර අතරේ ආවම මොකද වෙන්නේ ජීර්ණය නොවන කොට ස්තියන කොට අ මලබද්ධය වගේ අවස්ථාවල් වලක් වනවා. තු මලබදධය වැලකෙනෙක ගොඩක් හොඳයි මේ ජීර්ණපද්ධතිය ක්‍රියාකාරීත්වයට. එහ නම් පුතේ ඒ විදියට මලබද්ධය වැලැක්වීම සඳහා. තන්ත සයිල අපිට උපයෝගී කරගන්න පුළුවන් දාහාර විදිහයට අපිට වැඩිපුර ගන්න පුළුවන්. එ අපි විරත් කරුණුයටතේ විශේෂය මෙතන ලියන්න පුළුවන්මොකක්ද තන්තු සයිල ජීරණ පද්ධතිය තුළ ජීර්ණය නොවේ. එනිසා මලබද්ධය වැලැක්වීමට උපකාරීේ මළබද්ධය වැලැක්වීම උපකාරී වේ ගොඩාක්ලාලට වෛද්‍යවරු කියනවා සමහරවෙලාට මලබද්දේ වගේ රෝගී අවස්ථාවල් තියෙනකොට තන්තුම යාහාර කන්න කියලනේ ොයි කොහහිල වගේ දේවල් බතල වගේ දේවල් න දේවගේ තන්තුම යාහාර ගත්ත එන් පසමකද වෙන්නේ මෙන්න මේ ක්‍රියාව. ජීර්ණෙ වන්නේේ නැති නිසා මලබද්දය කියන අවස්ථාව නැතිකරගන්න පුළුවන්. ඉති හරිම ප්‍රයෝජණඒ වගේ ආහාරනේ ඉළංඟට අපි බලමු පුතේ පිෂ්ටය කිය කිව්වාම මනමගේ තැන්වලද පවතින්නේ කියලෙබර වෙලා. පිෂ්ටේ ගත්තයින් පස්සේ ඔගබලොන්ටවං ඉස්සලත් කියල දුන්නා මොන මගේ තැන්වලද මේ තියෙන්නේ ධාන්‍ය වර්ගවල තියෙනවා කිව්වා නද පිෂ්ටය ධාන්‍ය වර්ගවල තියනවා. තව කොයිද තියෙන්නේ කෝස් දේල් අ නද උන්නයි මගේ දේවල තමයි පිෂ්ටේ තින ඕන රම් පිෂ්ටේ ලබාගන්න පුළුවන් වගේ ආහාරවලි. තෙරුුණාද කොට පුතාලා මෙන මේ වගේ සාථ ඇව ඇතමමා අපිටඇතකොට කාබෝ හයිඩ්රේට දකින්න පුළුවන් වෙන්නේ විශේෂ කරුණුයටතේ අපි ගත්තොත්තෙ. ඔගළුන් දන්නවා ශාක තුළ කාබෝහයිඩරේට ගබඩා කරන එකම ක්‍රමය තමයි පිෂ්ටේ කියලා කියන්නේ නෙද එක ගොු ඉසල ඉගෙනගත් අන්නේේ ප්‍රවාාංශේෂණ ක්‍රියාවලිය දීත්න ශාක පත්‍රය තුළ පිෂ්ටයාකාරයට තමයි. ඩ කල තිය බෝහ විදධස්වරූප තියෙනවා පපුතේ. විධ වරූප තිබුණවනට පිෂ්ටයා කාරයට තමයි ගබඩා කරන්න. එහෙෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් විශේෂම කරනම කක්ද ශාක තුළ කාබෝහයිඩ්‍රේ ගබඩා කරන. ගබඩා කරන ආකාරය පිෂ්ටය ලෙසය එතකොට එෙනම් කොච්චර තිබනත් විධාකාර කාබෝහයිඩ්‍රේට වලස රූප පිෂ්ටේ ලෙස තමයි හැමතිස්සේම ශාගතුල කාබෝ හයිඩ්්‍රේට ගඩා කරන්න ඉට පස්සයාවිි බලම්පුතේ ගලයිකෝජන් කියන එක ග්ලයිකෝජන් කෙලකව මේක ශාකවල දකින ලැබෙන නෑමේ කාබෝහයිඩ්්‍රේට වර්ගේ මේ පොලිසකර මේ තියන පොලිසකරයිඩය දකින්න ලැබෙන්නේ නැහැ කොයි අවස්ථාවක වශ්ෂාකවල එන සතුන් තුළ තමයි මේක තියෙන්නේ ත මේක දකින ලැබෙන ස්ථාන අපිට ගන්න පුළුවන් මොනද සතුන්ගේ සත්ව අක්මාවල තියෙනවා ගොඩක් සත්ව අක්මාවල තියෙනවා මේක ඒ වගේම තියෙන පේශීවලත් තියවා පේශීවලත් දකින ලැබෙනවා මේකට හේතුව තමයිපුතේ ගොඩක් වෙලාවට අපි වැඩිපුර ආහාර ගත්තොත් පිෂ්ටා හාර ඒවයි ඒ තිය සීනිිවර්ග අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන බැඩිපුර අපි ආහාරයට ගන්න අවස්ථාවල් තියෙනවනඒ වැඩිපුර ආහාරයට ගන්නකොටේ වැඩිපුර තියෙන සීනී මොකද වෙන්නේ ගලයිකෝජන් බවට පත්වෙල අප අක්මාවෙ ගබඩාවෙනෝ ඔය ගබඩා වෙලා තියෙන්නේ අයි දන්නාද සමහර අවස්ථාවලදී අපිට ශරීරයට සීනීම අධිවෙන අවස්ථාවල් තියෙනවානේ අදි කලෙස බඩිගින්න ඉන්න අවස්ථාවස කන්නා පිට වෙලාවට කාරන්න බැරිවුුණ හමේම එකොටමකදව රක්මාව තියන ගලයිකෝජන් පහු නැවත ගලුකෝස් බවට හරවලයිවර වෙලා ඒ මේ ශරීරයේ ප්‍රයෝජනය සඳ හායෝදාගන. එතකොට හෙනම් සතුන් තුළ කාබෝ හයිඩ්‍රේට තැන් පත්වන එකම ක්‍රමය තමයි ග්ලයි කෝජන් කියලා කියන්න. එන මේ ශාක තුළ ගබඩා වෙන්න පිෂ්ටේ විදිහට ඒහම් අපිට මෙතන ගන්න පුළුවන් සතුන් තුළ Hyර ගබඩා කරන ආකාරය බ්ලයිකෝජන් ලෙසය තාලද හෙනන් තේරෙනවානේද.තකට පොිැකරයිඩවලත් එෙෙන ගුලොදන්නවා මොනමනමගේ ථනාවලද තියන්නේ ඒ තියන විශේෂකරු මොවාවද කියනෙක පුතාලට දැන් හොඳ ඔබෝධයක් ඇති.හරි පුතාල අපි හෙනම් බලම ඊළඟට කාබූ හයිඩරේටවල තියන වැදගත්කම මුොකද කියලා ප කාබ හයිඩරේට ගැ හැම දෙයක් ගෙන ගත්තන්න පුතාලනේද. එ අපි බලම් මොනද තියන දගත්කම පලවෙ නිගතම ශක්්ති ප්‍රභාවයක් ලෙස. දමී ශක්ති ප ්‍රවයක් ලෙස වැද ගත්තෙනවා කියන්නේ මං ෝගොලන්ට කිව්වා අපි ගන්න ආහාරවල කාබෝහයිඩ්‍රටා හරවල ජීර්ණය වෙලා අවසාන පලය වෙන්නේ මොනසකරයිඩේ වෙන්න ගල කෝස් නේද. ගලුකෝස් තමයින මංකිවි ශීරයට අවශෝෂණය කරනම කියලා. අවශෝෂණය කන රුදිරේ මගින්න මේ අවශෝෂණය කරන්නේ රුදිරේ මගින් අවශෝෂණය කරලා සයිලවලට අරගෙන ගියාමපුතේ සයිලවල තියන මයිට කොන්දරයා තුළින් මංකිවනේ බල කෝස්මකද කරන්නේ බිඳ හළලා ශක්තිය නිපද වනවා කිව. එහෙන අපේ ශරීරේ තුළ ශක්තිය නිපදවීමේ ප්‍රධානමදේ තමයි මොකද කාබෝ හයිඩ්රේට. එහෙනං අපි අනිවාර්යෙන්ම වැඩෙන ළමේ කනිවායෙන් ආහාරයට ගන්න ඕනේ කාබෝ හයිඩ්්‍රේට වර්ගය ගොඩාක් දරු ආහරයට ගන්න නෑ මහත්වෙනවා හෙම කියල. නමුත් කාබෝ හයිඩ්්‍රේට ගත යුතුමයි මොකද අපිට ශක්තිය ලැබෙන්නේ නේද.ඒඇන අප කරන සියලම ක්‍රියාවන් සඳහා ඇවිදින්න ඉගෙන ගන්න දුවන්න. ඔය හැමදීට මවශ ශක්තිය ලැබෙන්නේ සයිල තුළදී ගලකෝස් බිඳහලීමේ. නේ එකොට ඒ අවශ්‍ය ශක්ති ලබාගන්න ඕන නිසා ශක්ති ප්‍රවයක් ලෙස කාබෝ හයිඩ්්‍රේට ඉතා වැදගත් වෙන. ඊළඟට සංචිත ආහාරයක් ලෙස ගොඩක් කාබෝහයිඩ්රේටනේ එකන සංචිතතාආහාරයක් කියන ශාකවල සංචිතආහාරයක් ලෙස තියනවපුතේ පිෂ්ටේ විදිහයට. රේවා වශ්‍යවස්ථාවල දී තමයි පරිසංක්‍රමණය කල්ලා අවශ්‍ය තැනට අරගෙන යන්නේ. නේද ඉළඟට සතුන් තුළ තියෙනව ආර සංචිත කල් තියනවා ගලයිකෝජන් විදිහට. නේ දේවා වශ්‍ය වෙලාවට වශ්‍ය තැනට අරගෙන ප්‍රෝජනවත් ලෙස යොදාගන්න පුළන්ෙන සංචිත ආහාරයක් ලෙස වඩාත් වැදගත්යවා. ේ ලම තුංගනිය අවස්ථාව ජීවීන්ගේ සයිලබිත්ති නිර්මාණයට නේද මතකයින්නේ පොලිසකරයි ගැනම පුතාලට කතා කරදදි සෙලියුලෝස්ගෙනනතාර සෙලියුලෝ සපිකිව්වා ශාක බිත්තිය නිර්මාණය කරන්න වෙන වැද්දගත්ම වියහ මයි සෙලියලෝස් කියේල කියන්න. පශාකබිත්තිය ගැන ශාක සල්ලක බිත්තිය ගැන හෝත් එහෙම සෙලියුලෝ සමත කරන්නම බෑපතේ. ප්‍රධානම වියහ තමයි සෙලියලෝ කියන් ඒහනන්ගේඒ සයිල බිත්ති නිර්මාණයට වැදගත්වෙනවා කාබෝ හයිඩරේ. ගේමයි නියක්ලයි කම්ලවල සංගටකයක් ලෙසත් කාබෝ හියිඩරේට තියෙනවා. ඉදිරි දියෝගොල්ල ඉගෙන ගන්නවා නනිියුක්ලයි කම්ල ගැන එතක රෝගොලන්ට ගෙන ගන්න පුළුවන් කාබෝහයිඩරේට කොහොමද නියක්ලයි කම්ලවල සංගටකයක් විදිහට තියෙන්න්න කියලා. හරි එහෙනම් අගේ පුතාලට දැන් පැහැදිලි ඇති. කාබෝ හයිඩ්රේටවල වැදගත්කම මොනවාද කියලා. ඒ තරං ලොකුප්‍රියා වැදගත්කමක් මේ කාබෝ හයිඩ්රේටවල තියෙනවා කියලා පුතාලට දැම් වැටහෙනවා ඇති. අපි බලමු එෙනං මේ කාබෝ යිඩරේට ගෙන දැන් අප ගෙනගත්ත හැදුනෙ කොමද වැදගත්කමු කොහොමද. එහෙනම් මේ අඩංගු දේවල් මේ කාබෝහහියිඩ්‍රේට වර්ගයි කැනෙ මොනොසකරයිඩ, යිසකරයිඩ, පොලිසකරයිඩ අපි කොහොමද මේ වාඳුනගන්නේ මේවා අපේ ආහාරවල තියනවද. න අපි දන්නන්නේ නෑනේ ඒවයි අඳුරගන්න යම් කිසි පරීක්ෂාවන් කරලා ඕනි පුති අපි මේ කාඳුනගන්න. අපි බලමු ඒ වගේ පරීක්ෂාවක් දැන් කෝමද කරන්න කියලා. ඔන්න තියෙන අපට කාබෝහයිඩ්ේට අඳුනා ගැනීමේ පරීක්ෂාව. බෝහයිඩ්ට අඳුනාගන්න එකන අපි එතැදි පලවෙනිය අවස්ථාව තමයි අපි ගන්නේ ආහාරයක පිෂ්ටේ ඇති දයි පරීක්ෂ කිරම් පලවෙෙනින් අපි අරගන්නේ ඒ මේක පහසුවෙන් කරන්න පුළුවන්. එහන් අපි පොලසකරයිඩ තමයි මුලිම ගන්නන්නේ පිෂ්ටය තියෙනවද කියලා පරීක්ෂා කරන්න. මේ සඳ අපටගන්න පුළුවන් පිෂ්ටේ අඩංගු ඕනෑ හාරයක් ගන්න පුුවන්පුත. පාංකෑල්ලක් තලලාර ගන්න පුළුවන් බත්්චකක් කරගන්න පුළුවන් එම මේ තින් අර්තාපල්ලරයක් මොක්හරි වගේ පිෂ්ට අඩංගු ආහාරයක් ගන්න පුළුවන් අපිට පිශ්යාඩංගු ආහාරයක් පහසුවෙන් ඔගලන්ට විද්‍යාගාරය කරනකොට මේ පහසුවෙන් ගන්න පුළුවන් ඕනෑ එකක් ලබගන්න පුුවන්.ද මේේ දිට අපට පිෂ්ට ඩංගු හාරයා කරගෙන එක ඕනෑ ආහාරයයක් අපිකිව පහසුවෙන් ලබා ගන්න දෙයක් ගන්න පුළුවන්. අරගෙන අපි මොකද කරන්නේ. මේ වන සහ මෝල යොදාගෙන විද්‍යාගාරයේදී අපි ආහාරය කුඩා කැබලි බවට පත් කරන්නවා. මෙතන්දිී අපිට එතකොට මේ වනසහ මෝහොලට, අඩගවාහරිද අලගෙියන අපට තම්බලා රගත්තම පහසුවන්ක කුඩු කරගන්න පුළුවන්. දෙකට හෙමනත්ත අපට පුලුවන් බත්තරටි කරගට දාළවරවෙලා මොහොලෙ කුඩු කරගන්න පුළුවන්. අපි පරික්ෂණය කරන කොට පැහැදිලිවෝගලන්ටක දක කොහොමද මේක කරන්න කේලෙවෙල.ටම අපි අරගෙනනිවල මොද කරන්නේ. මේක ජල ටිකක් දාල මේකට දැ මේ තියෙන්නේ වන සහමුහොල. මහොල කියලත් කියන අපි මෝල කියලත් කියනවාට වල සහමු හෝල ද මේක යොදාගෙන අපි ආහාරය කුඩා කැබලිබවට මිශ්්‍ර කරගන්නවා කරලවර ටපසබොද කරන්නන්නේ මෙතන අපි ජලබීකරයක් තමයි මෙතන තියෙන්නේ මේ ජලේටිකා කරගෙන මේකට දාලයිඉවරවෙලා ඒ හොඳට පොඩි කරපු එකක හොඳට ඒ එක කලවන් කරගෙන මිශ්‍රරගෙන අපි මොකද කරන්නන්නේ මේ පරීක්ෂණ නලයට අපි මකද කරන්නේ එක දානවා මේ පරීක්ෂණ නලේයට ඒ දානවා. හරි. මේ රික්ෂාලට මේක දැම්මයිෙන් පස්සෙි මේ ගොඩක් කලාට අරගෙන පෙරලා රිදි කල්ල කරගන රෙදිකැල්ලකින් පෙරල ද්‍රාවණය දාගන්න පුළුවන් එතකොට වඩ හොඳින් බලාගන්න පුළ නැතුව ැම්මත් අපටඒ හොඳින් ඒ දිස්වෙනවා මේ වර්න්නේය තමයි අපට බලන්න තියෙන්නේ. ඉට පස්ස පුතේ මේක තමයි අපි පිෂ්චේ හඳනා ගැනීමට පාවිච්චි කරන රසායන ද්‍රබ්්‍ය. මේක අපි කියනවා අයඩීන් කියලා නේද අයඩී. මේකනම්ොඩක් අහල ඇති පොඩි පන්තිවලද මේ පාවිච්චි වෙනවා එක තැනකදී එතදර මේවාගේ මේ අයිඩීන් ටිකකාරගෙන අපි මොකද කරන්නේ මෙ මේම තමයිකට අශ්‍ය ද්‍රව්්‍ය විදිහරදී. අපි බලමු ක්‍රමය කොමද මේම කරන්න කෙලිවර වෙලා එතකොට මෙතෙන්දී අපි බලන්න මේ පරීක්ෂණය කරන කොට දැන්ක කොහොම කරන්න දැන් අප ඉස්සලාම් පලවෙනි පියවරමං ව ගලන්ටි කිව මොක්ද කරන්නේ. පිෂ්ට අඩංගු ආහාරය පිෂ්ටය අඩංගු ආහාරය. ඩ කද කරන්නේ ද්‍රාවනයක් සාදාගැනීම ද්‍රාවනයක් සාදාගැනීම හරි ඔකම පලවෙෙන පියවර අපිකිවා ද්‍රාවණය හදාගෙන ජලයත් එකතු කරලා දපුොලි ද්‍රාවණයක් හදාගෙන එක පුරන්නම් පෙර ලදාන්න පුළුවන් අරගෙන මොකද කරන්නේ පරීක්ෂණ නලයට ඉට පස්ස මොකද කරන්නේ බිද්‍රාවනය සහිත ද්‍රාවනය සහිත පරීක්ෂා අලයට අයඩීන් බිඳුවක් එක් කිරීම ඔොකම පර හරි එකතම පලිසකරයිඩ වල පරීක්ෂණය ලල්ිම කරන්නේ ල ොද ඩයිසකරයිඩ ගැන කතාරන්න කොට ොනසරයි ගන කතාගොට සංකීන නිසාතමයි මේ ක අපපි මුලින්ම කතතා කරන්නේ ඉස්සලම පොඩි කල්ල ද්‍රාවණය හදාගන්නවා හදාගිනේ අපි පැහැදිි ද්‍රාවණයක් ධනවා පරරිීක්ෂනා ලේට. දාළමොකද කරන්නේ එකට අයිඩන් බිින්දුවක් එකතු කරන හරිදැ අප බල රීක්ෂණය කරල වෙල්ල හොද මේකේ නිරීක්ෂණ ගො ලබාගන්න කියලා. අප බලමු තේ පි්ටේ ද්‍රාවණයක් හඳනගන්නන්නේ කොහොමද කියලා පිෂ්ටේ ද්‍රාවයක් හදාගන්න පුළුවන් අපිට එ එකකෝ බත් වගේ පොි කල්ලා අරගෙන හදාගන්න පුළුවන් එහම නැත්තම් පාන් ව දයක් කරගෙන පිෂ්ටේ අඩංගු ආහාරයක් කරගෙන පොලි කල්ල හදාගන්න පුුවන් එම නත්තම් මේ පාම් පිටිගේ දෙයක් කරගෙන අපිට පුළුවන් මේ විදියට භාජනයකට දාළ ඉවර වෙලා මේකට ජලේටි කප් දාලා හොඳට දිය කරගෙන හදාගන්න පුුවන් පිෂ්ට ද්‍රාවනයක් දැ මේ දිර පාම් පිටිටික දාලා අප දි වතුරොටික්මට දාලා ඊට පස්සේ මේ විදියට දිය කරනවා මෙම දියකල් අපිට පුළුවන් පිෂ්ටේ ද්‍රාවනයක් හදාගන්න දැවගුළුන් දන්නමන පෆිෂ්ටේනේද මොනදා අඩංගුවෙන් දේවල් කියලවෙල්ලා බත්වල පාංවල අල බතලවල ඒ ඕනෑ එකක පිෂට අඩංගු වෙලා තිෙනවානේ හරි දැන් අප හෙනම්මකද කරන්නේ මේ විදිට පිෂ්ට ද්‍රාවනයක් හදාගෙන ඊට පස්සේ අපි පරීක්ෂණලයක් අරගෙන මෙහෙම මේ පරීක්ෂණ නලිට දානුව මේ ෆිෂ්ට ද්‍රාවණය ස්වල්පයක් දාගන්නවා. මේ විදියට දාලා අපිඊට පසේ ෆිෂ්ටේ හඳුනාගන්න ලාක්ෂණක පරීක්ෂණය තමයිපුතේ අයඩන් පරීක්ෂාව. මේකට අයඩීන් බිින්දුවක් දාගත් තම අපිට මේකේ වර්ණ විපර්යාසයක් එෙනවා අපි නිීක්ෂණය කරම මුොදම වර්ණ විරයාය ක කියල කොට පුතාලට අඳුරගන්න පුළුවන් ්ටේ මේක තියෙන මද නැද කියලා හරිපුතාලා දැහෙන අපියිඩන් ද්‍රාවණයෙන් බිදුු කීපයක් දාලා බලුන් පිෂ්ටේ ද්‍රාවනයට ඔන්න බලන්න ප අයිඩන් ටිකක් ගත්තා මේකට අරගෙන මේ විදියට පිෂ්ටය ද්‍රාවනයට මෙමයිඩන් ටි එකතු කරනවා. පේවා නේද. නිල් පැහැයට හුරු දම්පාටක් මේක ලැබෙනනවා එකතමයි පිෂ්ට හඳනා ගැනීමේ ලක්ෂණක පරීක්ෂණය පිෂ්ටේ අඩ හා අඩංගු ඕනෑම තැනකට. දැම්බයි පස්සෙේ වගේ නිල් පැහැට හරු දම් පැහැයක් බලාගන්න පුළුවන්. හරිපුතා දං ගලන්ට පැදිලව දකින්න තිනෙක් පරීක්ෂණය නේද තර පහැදිල නිීක්ෂණත්ත ගොලො දක්කනේ ඔගොලන්ට කියන්න පුළුවන්දැ මොනව ද අපි නිරීක්ෂණ වලට ලියන්න කිය නද මොකද දකින පලවෙනි නිීක්ෂණය මතකයිනද දැ පලවනි නිරීක්ෂණය ගොලන්ට ඕ මකද දැක්කේ මෙතිෙදී මේ ආහාර ද්‍ර ද්‍රාවනය ආහාර ද්‍රාවනය. දම් පැහැයට හුරු නිල් පැහැයක් ගත්තනේද. මේ ආහාර ද්‍රාවණයට අයිඩන් බින්දුව අදාපපුග මම්මොකද ව මේ අයිඩීන් කියනෙ එක උුලුන්ට ම පෙන්නවුවනේද අයිඩන් වල වර්ණය අ කෙතිිය ලවුලන්ර පෙත්‍රුදසියට දාල පෙන්නුවනේ වර්ණය මොනවගේ වර්ණයද පති තිබුණේ හදමුර පාට වර්ණයක් තිබුණ නේද තිබට එහෙනං ඒ කහදදුමුරපාට වර්ණය තියන අයිඩන් බිඳදුව දැම්මයින් පස් පිෂ්ටේ තියෙන පරික්ෂණලයට ඒක මොකද වනේපුතේ මේ වගේ නිල් පැහයක් ආ දම් පැහැයට හරු නිල් පැහයක් තමයි යාවලන් දම් නිල් පැහැයක් කියලා කියනවා. ඒවගේ පැහැයක් ආවා. එහෙනං හොඳට මතක තියාගන්න පිෂ්ටය අඩංගු ඕ ඕනෑම තැනකට අයිඩින් බිින්දුවක් දැම්මෝත්. ඒක මේ දම් පැහට හුරු නිල්පහැයක් එෙනවනං ඒ කියන්නේෙ මොකක්ද එතන පිෂ්ටේ අඩංගුයි කියලාපිට තීරණය කරන්න පුළුවන්. ඕනෑම තැනකට අයිඩන් දැම්ම එන් පස්සේ දම් පහෑටි හුරු නිල් පැහැ එන්නේ පිෂ්ට තියෙනවනම් විතරයි. න දෙහෙනම් අපිට ගන්න පුළුවන් නිගමනය මොක්ද මෙතැන ආහාර ද්‍රවවේ නද. ආහාර ද්‍රවී. පිෂ්ටආ අඩංගු බව නිගමනය කරන්න පුළුවන් අපිට එහන්ත්පතාලට තේරනනේ දැන් පිෂ්ට අඩංගුද කියලා බලන්න පරීක්ෂණය කරන්නේ කොහොමද කියන එක පැහැදිලිනේ හරි. අපි බලමු හෙන ඊළඟට ඊළඟ පරීක්ෂණය ගලකෝස් හඳුනාගන්නේ කොහොමද කියලා හරි අපි බලමු මේ ආරෙක ල කෝස් තේරෝතිි කියන පරික්ෂා කරන්න මොවාද අවශ්‍ය ද්‍රව්්‍ය බලන්න මේකට මොනවාද ඕන වෙන්න කියලා මේ ගලුකෝස්්ටික් අපිට ගන්න පුළුවන් පහසුෙන්ම නෑ දෙතකට අප න ගලුෝ සරගන්නවා මේකතකට අපිට වෙන හාරයක් ගණ්ඩෝඕනේ නැහැ මේ සඳහා ගලකෝස්ම පාවිච්චි කරන්න පුළුවන් මේ බෙනඩික් ද්‍රාවණය අවශ්‍ය වෙන රසානික ද්‍රව්්‍යයක් විදියටම මෙතන්දිී අපිට බෙනඩික් ද්‍රාවනය ඕනේ වෙනවා බෙනඩික්. ඉට පස්ස අපිට මේක රත් කරන්න තෙපාවක් ඕන වෙනවා මේ තෙපා වූඩ අපිට කම්බි දැල තියලා ඒක උඩ තමයි අපි බීකරය තියල රත්කරන්නේනේ දෙහෙනම් මෙතන තෙපාව ඕන වෙනවා ඒ වගේම මෙතන කම්බි දැලත් තියෙනවානේ ද මේ කම්බි දැලත් ඕන වෙනවා. හරි එදකට උඩ තියර මයි අප රත් කරන්නේ වගේම බන්සන්දාහකය රත්කරන්න ඕන අපිට මේ රත්කිරීම සඳහාපි බන්සන්දාහකය පාවිච්චි කරනවා. එතකොට මේ දියකරගෙන අප බලකෝස් දියකරගෙන ෝනේ මෙතන ද්‍රාවණය හදාගන්න ද්‍රාවණය හදාගැනීම සඳහාපි ජලය උපයෝගී කරගන්නවා මෙතන ජලය තියෙනවා. ඒවාගේම මෙතන ගලකෝස් රාවණය අපි හදාගෙන පරීක්‍ෂා අලයකට දාළ තමයි මේ විදිහට පරීක්ෂා නලයකට දාලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. මෙතෙන්දි පුතේ දැම් මේක සාමාන්‍යයෙන් අපි සම්මත ක්‍රමය කරනකොට. අපි පරික්ෂණ නලා අඩුවක් කරගෙන මේක මේ පරික්ෂණ නලය කට දාගගේෙදාලා ඉවරවෙලා ඉරසේ බන්සන්දා හකේ තියලෙවරවෙලා මේ බන්සන්දා හකයට කෙලින්ම මේක අල්ලලා අපිට රත් කරන්න පුුවන්.තන මේක කෙල්ම්මල්ල අපිට මේ රත් කරන්න පුළුවන්ගද මේ ක්‍රමේ අපි ගෙන ගන්නවා ද ගලන්ටම කරනකොට මේ එහෙම රත්කරන කොට මේක වර්ණ විපර්යාසේ ශීග්‍රන් වෙනස් වෙන. තමේ ශීග්‍රන් වෙනස් වෙන කොට මොකද වෙන්නේ අ උගලන්ටේ පැහැදිලිව විපර්යාසය අඳනගන්න බැරි වෙන. අන්න ඒ නිසා අපි මෙතෙදී දීල නෑ ඔගලන්ට ව ද්‍රව්‍ය මෙදන තව තියන ඕගලන්ට මේකෙද පුලුවන් කැ ආධාරකයක් අරගෙන මේ ආධාරකය මේක රඳවලයිවරවෙලා මේ ජලතාපකේක තිල මේක රත් කරන්න පුුව. සේරුනත් දැංගුලන් පරක්ෂණය කරන කොට මේක හොඳට පැහැදිලි වෙයි කොහොමද මේ ජලතාපකේක තිීල රත් කරන්න කියලා. නිකමරත් කල්ලත්මන් පෙන්න්නං ඕගලන්ට ඒ පෙන්නකොට වර්ණ විපර්යාසයෝගලන්ට ශීග්‍රයෙන් අදරගන්න හමාරුයි. තෙරුනද ඒනිසා ජලතාපකයක තියල රත් කරහමකද වෙන්නේ මේ වාර්ණ විපර්යාසය හිමින් සීරේ අනමෝගලන්ට ලස්සනට බලාගන්න පුළුවන්. හරි අපි බලමුකදැගනම් අශ ්‍රවවිටිකෝගලන්ට පැහැදිලිනේ ොනවද කියලා නේද අඳුරගන්න පුළුවන්න්නේ අමුතු එන්දේවල් ලොකු මෙගලන්ට මේ අඳුරගන්න බැනිදේවල් නෑන මෙතන හරි දැන් අපි බලමුහෙනම් මේ කොහොමද අපි කරන්න කියලිල්ලපුති. පළවෙනි අවස්ථාව තමයි අපි මේ කෙදී මොකද කරන්නේ ලුකෝස් ද්‍රාවනයක් හදාගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි ජලයේදිය කරල මේ ගලුකෝස් ටික ගලුකෝස් ද්‍රාවනයක් සාදා ගැනීම හරි දෙවැනි අවස්ථාව තමයි අපි මොකක්ද කර්ඩෝනේ ඒකට දානව බෙනඩික් ද්‍රාවණය ික් ද්‍රාවණයකට දාණ්ඩෝනේ බෙනඩික්ට ද්‍රාවනය එ කිරීම. හරි එතකට ස සානෙන් අපි ගලකෝස් ද්‍රාවණය මිලිට දෙ එකක් ගත්ත නම් පුතේ සාමානයෙන් පරීක්ෂණ ලයකට ඒහා සමාන ප්‍රමාණයක් බෙනඩික් ද්‍රාවණයක්කට ඉඩ පස්සයිම කද කරන්නේ මංකි වෝගලන්ට පහස්ුවන් වර්ණ විපර්යාසය හොඳල්ට පැහැදිලි වඳුන ගන්න නම් ජලතාපකයක බහා තමයි මේක රත් කරන්න ඕෝනේ නද එම් අපිතුංගෙන අවස්ථාවමකක්ද ජලතාපකයක තබා රත් කිරීම නිකම්ම බන්සන්දාහකට අලත් මංකිව රත් කරන්න පුළුවන් නමුත් පහසුවෙන් අපිට හදනා ගැනීම සඳහා ජලතාපකේක තිීල තයි රත් කරන්නේ. තේරුුණ දෙද ජලතාපකය තිය රත් කරන්න කොහොමද කියනකට ඔගලන්ට පරීක්ෂණය කරද්දි මේක පැහැදිලිවෙයි. කොහොමද මේ ජලතාපකේ තියලමක අත්කරන්න අපි ඇට උම හදාගන්න කියලා. හරිහෙන අපි පරීක්ෂණය කරලාම බලමු කෝ දැන් නිරීක්ෂණ මනවාවද කියලා. ගලුකෝස් හඳනා ගනීම පරක්ෂාවතම දැන් පි කතා කරන්න තියෙන්නේ අපි බලම ඉස්සලම ගලුකෝස් ද්‍රාවනයක් හදාගන්න න දෙමේ තියන්නේ උගුලන්ට ගලුකෝස් තියන සාමාමනෙන් ගුලු පාවි්චිරනවා මේක නේ දෙදිනිදා ශක්තිය ලබා ගැනීම සඳහ ඒවගේ ්‍රීඩාකට තු ලදම ගලකෝස් භාවිත කරන්නාවානේද මේ වගේ ගලුෝස් ඇඳකීපයක් දාාල වර වෙලාපි මේ වගේගුඩාබී කරයකට ද සේකට ජලයදාලා මේ වගේ ස අපි හොඳට දිය කරනවා. මේ විදිට හොඳින් ද කරලා අපි ගලපෝස් ද්‍රාවනය හදාගන්නවා. දැම් මේ හදාගත්තු ග්ලුකෝස් ්‍රාවණය අපිට පස්සේ මේ වගේ කැකෑරුම් නලයකට දානව මේකෙන් ස්වල්පයක් දාලිවර වෙලා අපීළඟට, ට විශේෂ ද්‍රාවනයක් අප යෝදාගනම්ේතමයි බෙනඩික් ද්‍රාවනය අපි සසලම් බෙෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් අරගම පරීක්ෂණ ලෙකට විදිට අප මාන්න රගලට වාර්ණය හිම පැහැදිලියූ බලාගන්න පුළුවන් පේවානේ දැ නිල් පැහැතිවරණයක් තියෙන්න්නේ බෙනඩික් ද්‍රාවණය පේවානේද පුතාලට හරි දැන් අපි ඉළඟට කරන්නේ මේ ගලුකෝස් ද්‍රාවනයට බෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් මිශ්‍ර කරන. මේගේ වාල්පයක් මිශ්්‍ර කරලිවෙල්ලා ඉට පස්ස අපි මොකද කරන්නේ මේක ජලතාපකේක තිර රත් කරන්න ඕොනිපුතේ. අපට මේක පුළුවන් මේ විදිහටම තියල රත් කරන්නත් පුළුවන්, මේ විදිර තිල රත් කරහම කෙළින්ම බන්සන්දාහකයට අල්ල රත් කරන්නත් පුළුවන් එම රත් කරහම ඔගුලන් ඔේ බලන වර්න්න විපර්යාශය ක්ෂණිකවසිදුවෙන. අඇතකොට ඔගලන්ටේ වර්ණ වෙනසා අඳනගන්න අමාරු. ඒ නිසාතමයි අපි ජලතාපකේක තිීරත් කරන්න. පි බලම් එකකදන් ජලතාපකේක තිල රත් කරන්න මේ විදියට. ලබානයක්මහහිමමුඩින් තියලා බන්සන්දාහකය හිම යටටිින් තියලා ඉට පස්සේ අපි මේ විදිහට පරීක්ෂණ කැකෑරුම් නලය මෙන්න මේ විදිහට ජලතා අපප කිය තුළට යොම් කරන්න ඕනේ ඉට පස්සේ මේක හොඳට තද කළ දැගුගළුම් මේකේ වර්ණ වෙනස නිරීක්ෂණය කරන්න තියන්නේ ද පුතායික වර්ණය කොළපාට වෙනවා ඉට පස් පහව් කොල කහවරණය නෙද කොළ කහවර්ණය පේෙනවා නද කහපාට වෙනවා ඉට පස්ස තැබිලි වර්ණයට තමයි හැරෙන් ඕනන එන්න තැබිලිවරණයට දැන් හැරිලා තියෙන ළඟට අවसाන वाර්ණය වෙන්න නने ोල් රතු पැහය න තැි වාर्ණය ක්‍රමෙන් වෙන්නස්සෙලා ගඩොල් රතු පහයට න वा කියලා හරි पපුला දැ देख ने गोलो ग्ලू कोෝස් ेෙනඩिक ද්‍රාවනने දාලා රත් करන්නකට आपපු वार्ණ भी පරයා से ද මං ्यවා ඒ සාमाනंग ඒ කරන විදිිය වනාට අපිට මේක කෙළින්ම බන්සන් දාක අල්ර ්‍රත් කරන්න පුළුවන් හරි අපි බලමු ඒ විදි ත් රත් කරන්න පිහිනම් බලමුू දැ අපිස්සල ජලතාපකගේ තිීර රත්කරපික තමයි දැන් අපි ආපහ නැවත කෙලින්ම බන්සන්දාහකට අල්ල රත් කරන්නේ න්නේ එන ම ගලකෝස්ට්‍රාවණය දානම ඉසල්ලම මේ විදියට කැකෑරුම් නලයට මෙවිදිට දාලා ඉට පස අපි බෙනඩිග්‍රාවනය මිහම දාගෙන තියෙනොම් මේ බෙන ඩිග්‍රාවණය දානෝ මේට එකතු කරනවා හරි ඔම් බෙනඩිග්‍රාවණය එකතු කරලා ඉට පස්සේ අපි පරීක්ෂණ නලාඩුවෙන් මේ විදියට අල්ලලා දැන් අපි මේ විදිර බන්සන්දාහකට අල්ල රත් කරනවා වෙනස නිරීක්ෂණය කරන්න පුතේ ඉක්මනින් මේක වරණ වෙනස බලාගන්න පුළුවන් ඕගොලන්ට මංකර එහෙම එක ඇගන ඉමන් සීරුවේ බලාගන්න ඕලන වෙන නිසා තමයි ලතාපක තිල රත් කරන්න මේ විදිර රත් කරහම ගලන්ට වර්ණන විපර්යාසය ඉක්මනනිින් බලාගන්න පුළුවන් පේනේ ද දැන්ප හැදිලි ඕන්න වන්නණ වෙනනිසා ධන ගන්න නිල් පාට කොළපාටට හැරෙනවා පෙනවද පුතේ ඔන්න කොළපාටට හැරුණා කොලහ පැහැයටවා කොළහ පැහැය ඉට පස්යා පහු ඔන්න තැබිලිපාට ඔන්න බාන සටිකක් කරත් කරන කොට ඔන්න ඔගලන්ට දකින්න පුළුවන් ගඩොල් රතු පැහැය පේනවානේද ඔන්න පැහැදිලිව ගඩොල් රතු පැහැය දකින්න පුළුවන් නද තකොට අපට රත් ල තාපක තිීල රත් කරන්න පුළුවන්, දිර කෙළින්ම බන්සන් දාහකේට අල්ල රත් කරන්නත් පුළුවන්. එතකට මෙ තන්දදි අර ප්‍රතික්‍රියාව ටික් වේගවත් වෙන නිසාතමයි පුතාලට අරවිදිහට ජලතාපක ීල රත් කල්ලා පෙන්න්න. හෙන ඔන්න ලකෝ හඳනාගැනීමේ වර්න්න විපර්යාසය පුතාල දැන් පැහැදිලිව නිරීක්ෂණය කළලා. හරි පුතාල දැහොල හනම් පරීක්ෂය හොදට නිීක්ෂණය කරන්න ඇතිනේද ාන ොච්චර ලස්සන පරීක්ෂණයදදි කියලා මංහිත ොගලන්ට ජීව විද්‍යාව කොටසේදී හම්බ වෙන. ලස්සනම පරක්ෂණයක් තමයි ගලකෝස් පරීක්ෂාව. තර ගලන් පැහැදිලිවේ වර්ණ පවිරයාසය හඳුගන්න ඇති නේද එන මොක්ද නිරීක්ෂණය දැන් ගල ෙනඩික් ්‍රාවන නිල් පාටයි තර ෝස් වලට මේ ැෙනික් ද්‍රාවණය දැන්ම තිබුණන තකොට නිරීක්ෂණයමො කද තිබුණේ නිල් පැහැනේ නේද. එතකොට නිල් පැහැය ඉඳං මෙගල යන්න පුළුවන් අපිට පැහැය වෙනස් වියක කොහොමද වෙනස් වනේ නිල් පාටේ ඉදන් ඉසලම් මොකදන. කොළපාටටාව නද බන් ලස්සනටේ පාට වෙනස්සනවා කොළ පාටේඉදම් මොකද වනේ කොළ කහ පැහැයටාව කො කහ පැහැයටාව කොළ කහ පැහැයිදං කොහ පැහැය මේ පැහැයින්දං ආප හොමකද වේ තැබිලි පැහටාව හරිම ලස්සනයි මේ වරර්ණ විපර්යාසේනේද තැම්බිලි පැහැෙන් අපප හොමකද වනේ ගඩොල් රතු පැහැයක්කාාව. කට අවසානයේ මෙන්න මේ ගඩොල් රතු පැහයාවම ඒ කියන්නේ එහිෙනං අපිට මේ වර්ණ විපර්යාස බෙනඩික් ද්‍රාවනය දැම්ම දිගින් දිගටම සිද්ධ වෙනවනං. ඒක කියන්නේ අකණ්ඩෝ මේ වර්ණ ටිකම ඔය විදිහට වෙනස් වෙනවනං අපි දන්නවා ඒ එක මොනොවද ග්ලූහෝස් අඩංගුවෙනවා කියලා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් නිගමනයමු කදවසාන නිගමනයපුතේ. මේ අපි මේ කරපු මේ පරීක්ෂණයෙන් ලියන්න පුළුවන් ඉහත. ඇතැන් අපිට පුළුවන් ඉහත ආහාර ද්‍රව්්‍යයේ. ග්ලකෝස් අඩංගු බව. දැන් අපිේ මේ හොඳටම දන්නවනි ගලුකෝස් ්‍රාවණයක් කියන නේද. ඉදර අපිට ඕනෑම ගලුකෝස් ද්‍රාවණයක් කරගෙන මේ විදියට පරීක්ෂණය කරහම ඕගොලන්ට. මේ වගේ නිරීක්ෂණයක් අනිවාරයෙන් ලැබෙනෝ ඒ ලබ වනං ගොල දනගන්න ඕනනි එතන මොනවවාද අඩංග වෙලා තිෙන හාරවර්ග ගල කෝස් කියලා. මොකද වර්ණ වෙනසපුතේ මේ වර්ණ වෙනස හොඳට පැදිලිව මේ විදිහ මෝගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. නිල් පැහැයිදං කොළ පහට එනවා. දෙවසේ කොළ කහ පැහැයක් එෙනවා ඉටබසේ තැබිලි පැහයෙනවා ගඩොල් රතු පැහයෙනවා. න්න මංකි වාමද මෙන මේ වර්ණ වෙනස එක වරාන්දුුනාගැනීමට නොහැකි නිසා තමයි අපපියර ජලතාපගේේතීර රත්කල්ලවර වෙලා වර්ණ වෙනස පැහැදිලිතකට එක හරි හිමින් වෙන්න ටිකට වෙලා තියනවා මේ වර්න්නේ ටික වෙලාක්තියනවා යි වර්ණය ටික වෙලාක්තියනවා ඇතු එෙම තිබ නමෝගලන්ට පහැදිලිවෙේ එක නිරීක්‍ෂණය කරන්න පුළුවන්. එහනම් දැම් පුතාතහට තේරෙනවඇති බලූකෝස් හඳුනාගන්නේ කොහොමද කියලා. හරිද දැන් එහනම් පුතේ අපි බලමු ඊළඟට ඊළඟවස්ථාව අපි දැන් ඉගෙන ගත්තේ මෙතන ගලකෝස් ගැන එන් ඩයිසකරයිඩයක් අපි කොහොමද හඳුනගන්න කියලා සුකරෝස් හඳුනගන්නේ කොහොමද කියලා තමයි ඊළඟට අපිට බලන්න තියෙන්නේ. අපි බලමු ඒ පාරීක්ෂණත් ආහාරයක සුක්‍රෝස් තියවද කිය අඳුරගන්න සුක්‍රෝස් තියෙනවද කියලා අඳුරගන්න පුතේ ලේසියෙන්ම අපිට ලබාගන්න පුළුවන් දෙයක් තියෙනවා මොනවාද සීනී නද අපි කිවන සීනිවල සුක්‍රෝස්තින රතු සීනිවල සුදුසීනිවල නෙදේ වගේ ආහාරවල තියෙනවා කියලා කිව්වන එහ අප මේ ෙදි පහසුවවෙෙන්ම ඔ මෙැන්ටත් ඕන වෙනවා අපිට මොකක්ද මේක දැම්මේ අඳුරනමවගුොල්ලොක මොකද කියෙවවෙල මේ බෙනඩික්් ද්‍රාවණය ඕන වෙනවා මෙෙනඩික් ද්‍රාවනය ඕනෙ වෙනවා. ඉට පස්ස අපිට සීනිී අපි අරගන්න බද සුක්‍රෝ සලංඟු වෙන ආහාරයක් පවිදිරි අපිට පහසුුවවෙම ලබාගන්න පුළුවන් එකක් තමයි සීනිි කියලා කියන්නේ නද. ඉට පස්සය අපි පරීක්ෂානාලයක් කරගන්නවා පරීක්ෂාණලයක් කරගන්නවා. පස අපිට ජලය අවශ්‍ය වෙනවා මේක සීණ ටික දිය කරගන්න එ වගේ අපිට මේක ජලතාපකයක් පවිදි රත් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ රත් කරන අවස්ථාවේද. ඉට පසි මෙතන අපි ගන්නවා තෙපාව කම්බි දැල මේ දෙකම අපිට ඕනේ ජලතාපකයක තිීල රත්කරද්දි තියන්න අපිට හොඳට එහට මෙහට වැනි නැතිවෙන්න හැේ නතිවරීම කම්බි දලා අශ්‍ය වෙනවා තෙපාවෝඩි ඉබසට බන්සන්දා හකේ ඕන වෙනවා ප්‍රත්කරන්න උගලට බන්සන්දා හක ැති අවස්ථාවක දී ස්ප්‍රීතු ලාම්පුවත් මේ වෙනුවට පාච්ච කරන්න පුළුවන්. ඉඩිපස්ස අපි මෙතන ගන්නවා සල්ෆරි කම් සල්ෆරි කම්ලේ අරගන්නවා. තනුක සල්ෆවරි ම්ලේපුේ මෙතන ප අරගන්නේ තනුක සල්ෆරි කම්ලය තනුක සල්ෆරි ම්ලේ බි මෙදන සසාද්‍ර සල් ියුරි කම්ලේ ගන්නි නැත්තේ පුතාරඩ මතකද මංකිව්වා අපේදේහය හැදිලා තියෙන කොට කාබර් අනිවාරයෙන් තියෙනවා කියල කිවන්නේ මේ ද්‍රව්‍ය හැම එකක මේවාගේ කාබල් අඩංග වෙලා තියෙන පපුතේ කාබන් හැම්ම තැනම තියෙනවා එතකොට හදිස්්‍යයවත් අපි මෙතැන්දිසාන්ද්‍ර සල්ෆියුරී කරගත්තොත්තේහෙම මේ සීනි වලට එකතු වෙන කොටාරාපේ ශරීරයට වැටුනම වෙනදේම තමයි වෙන්නේ කද වෙන්න සසාද්‍ර සල් ියරික මේ දැම්බෑන් පාසේ ජලටිකෝ කෝම සීනිිවල තියෙන භාෂ්ප වෙලා අ අවසානයේ අගුරු කැටයක් ඉතුරුව වෙන. තෙරුුණාදකැන වි්ලකාරක හැකියාව සද්‍ර සල් ියරරික් වලට තියෙනවා. එඒනිසා අපි මෙදන අරගන්නන්නේ නෑ එක අපි ගන්නෙ මොනවද තනුක සල්ෆියුරික් කම්්ලේ තමයි මෙතෙන්ද අරගන.තකොට මෙන්න මේ විදියට මේ ද්‍රව්්‍ය ටික ඔක්කම ඕන වෙනවා අපිට ආහාරයක සුකරෝස් තියෙනමද කියලා පරීක්ෂා කරන්න මෙ තෙන්දිි පුතයේ. ැ සාමාන්‍යයෙන්ි මෙතැදි න්නේ මෙතන අපි සීනිි ද්‍රාවනයක් හදාගන්නවා කියැ සුකෝස් ද්‍රාවණයක්ි මෙතන හදාගන්න සුකෝස් ද්‍රාවණයක් හදාගෙන දැන් මෙතනි බලමු මෙ මෙතන හද බුමු දැ මෙතන්දි සීරිිටික දියකරගෙන අපි මේ වගේ නලයක මේ සුකෝස් ද්‍රාවණයක් දැන් මේකේ හදාගත්තා. මේ හදාගන්න සුකෝස් ද්‍රාවණයට අපි ඉස්සෙල්ලාකරේ පරීක්ෂණයට ගලුකෝස් පරීක්ෂාවට කර වගේ. ෙනඩික් ද්‍රාවනය අදානෝ මේකට මේකට බෙනඩික් ද්‍රාවණය මේ හා සමාන ප්‍රමාණය අදාානෝ. දාලවර වෙලා ඉස්සල්ල පරීක්ෂණය කරා වගේම මේක රත්කරනව ජලතාපකයක තියලා මේක අපි රත්කරන්න ඇයි මෙතෙන්දී අර ගලකෝස්සවල සිද්ධ වෙච්ච වර්ණ වෙනස වෙනවද නැද්ද කිය පරික්ෂා කරන්න තමයි වඩමද මේක කල්ල පෙන් අන්න ඕගුලන්ට කොට එහෙම කරන කොට මොකද වෙන්නේ මේ විදියට සීනි ද්‍රාවණය හදාගත්තා බෙනඩික් ද්‍රාවනය මේකට දැම්මා දාල ජලතාපකේක තියල පුේ මේක රත්කර. රත් කරනකොට දැන් ලූකෝස්ස වලට කරෙත් තපි ෝකවන, කෝස ලෝගුල දැක්කන පැහැදිලි වර්ණ වෙන සක්කාවනය තන. නමුත් මෙතතින් දී සුකරෝස් දැම්ම ඉන්පස්යෝගුලන්ට පේනවා කොච්චර රත්කරත් මොකද වෙන්නේ ඒ වර්ණ වෙනස එන්නේ නැහැ. න්න එහම ඉස්සල්ල කරල බලලා අඇතකට අපි තීරණය කරනවා එහනම් මේකට ඒක වෙන්නේ නෑනේ නද. එහිට පස්සෙ තමයි අපි ආපහු නැවත සීනිද්‍රාවනයක් ආයි හදාගෙන දැ මේක අපි මෙතැන්දි අපි ඒක ඔප්පු කරගන්නවා නද මේකක් වෙන්නේ නෑමයකෙදී කියලා. එහෙම කරගෙන ඊට පස්සේ අපි නැවත ආපහෝ පීක්ෂණනාලයකට මේ වගේ සීනිද්‍රාවනයක් හදාගෙන ඊට පස්සමොකද කරන්න පුතේ. තනුක සල්ෆවුරි කම්ලෙන් දානම බිින්දු කීපයක් මේ නාලයට. ද ර ක ල්ල න ල්ලකන අපි වෙන පහ හදාගන්න ීනි ද්‍රාාවනයක් මෙතන සීනි ද්‍රාවනයක් හදාග ර ලා මේක මොදකරන්න තනු ල් ර ම් ෙන් ිඳ ක්ද න. දැම්ම මොකද වෙන්න මෙතන අ ජලය විච්චේදනය වෙනවා. ජල විච්චේදන වෙලායිඉර වෙලා මොකද වෙන්න අන්න එතකොට අපපහු නැවත හැදනවා මන අද ල ෝස් හදනවා. මොනො සකරයිඩ ආයි හැදනවා. ඒ ජලවිච්චේදනය වඋනාට පස්සේ අපි ආයි මකද කරන්නේ. මේ බෙනඩික් ද්‍රාවනය මේ හා සමාන ප්‍රමාණයක් නලයට දානෝ. තේරුුණාද මේ හා සමාන ප්‍රමාණයක් නලේට දානෝ. දාලඉවරවෙලා ඊට පස්ස තමයි අරවිදිහට ජලතාපකයකතිලා රත් කරන්නේ. හරි පරීක්ෂණය කරද්දි පුතාලට පැහදිිව තේරේ දැන්මං හිතන්න ෙමං කියල දීපය කන තුෝගලට තේරෙනවා අපි බලමු හිලන් ක්‍රමය කොහොද ියන්න්නේ කියලා පුති. ප්‍රමියය දැම් මේීමක ටික් ලියන්න තියෙනෝගලන්ට තකොට අපිට පුළුවන් පලවෙනි අවස්ථාව අපිට ලියන්න පුළුවන් මොකක්ද. මෙතන සීනි ද්‍රාවනයක් අපි එතකොට එකට එකතු කළලියමු සීනි ද්‍රාවනයක් සාදා එයට බෙනඩික් ද්‍රාවණය එකතු කිරීම බෙනඩික් ද්‍රනය එක් කිරීම හරිපුතේ මේ විදියට හැදු අමා? පසි මොද කර ජලතාපකක තිීල රක් කරවා කිවනද ඉට පස්ස අපි මොකද කරන්නේ ජලතාපකයක ජලතාපකයක තබා ්‍රත් කිරීම. මේක කරලා මේක නිරීක්ෂණ අරගෙන තමයි අප ආපහු නැවත සීනිද්‍රාවනයක් හදාගන්න. ඉට පසේනන්ද ඉළඟ පියවර තමයික් මොකද කරන්නේ. නැවත සීනිද්‍රාවනයක් සකසා නැවත සීනිද්‍රාවනයක් සකසා. තනුක සල්ෆවරක් අම්ලය. කිරම්තල්ක සල්ෆවරක් අම්ලය බින්දු කීපයක් දැමීම අන දැන් අපක මොන සකරයිඩ බවට පත් කර ගත්න්න නද ඉට පස්ස අපි මොකද කරන්නේ එම ද්‍රාවනයට මොකද කරන්නේ බෙනඩික් ද්‍රාවනය එකතු කරනවා බෙනඩික්

හෙන දන්ි බලම ුක්‍රෝ හඳනා ගැන මේ පරිීක්ෂාව දැ ගු ලුකෝ සඳරගත්තා පි් ඳන ගත්තන්නේ දි දැන්තා කරන්නේ සුක්‍රෝස් හඳුනගන්න ස්සල අපි බලමු සුක්‍රෝස් ද්‍රාවණන ටික් හදාගන්න ඕන අප එකට අපි මම ඒ සඳහා අරගෙන තියෙනවා මේ වගේ සීනී දොර සීනි කියන්නේ ඔගුලු දන්නවා ඩයිසැකරයිඩයක් එක සුකෝස් තියෙන්න්නේ එතකොට ම මේ විදියටසීනි ද්‍රාවනය ටිකක් දාලා මේ වගේ බී කරයකට එකට ජලේ ස්වල්පයක් දානවා තේ ඉළඟට මක හොඳින් කලවන් කරගන්නවා කලවන් කරගෙන ද්‍රාවනය හදාගන්නවා අපි ලේසියම සුක්‍රෝස් ද්‍රාවනයක් හදාගන්න පුළුවන් මේ විදිීට සීණ ජලේදිය කරලා හරි දෙැ මේ හදාගත්ත සුකෝස් ද්‍රාවණය අපි ඊට පස්ස මේ වගේ කැකෑරුම් නලයක් කරගෙන මේ කැකැරුම් නලේට දානවා ෝ ද ටිකක්. දාල් ඉවරවෙලා පීලාඟට මොකද කරන්නේ මේක ජලතාපක තීර රත් කල්ල බලනවා රවිදිීර වර්ණ විපර්යාසයක් මෙතනත් දකින්න ලැබෙනවාද කියලා. හරි අපි බලමු ඒ විදිීරම රත් කලි වෙල මෙ මේ විදිීටපි ජලතාපකයක තිීර තමයි රත් කරන්නේ. දැම්මේ දාගත් සුකරෝස් ද්‍රාවනයට පුතේම බෙනඩික් ද්‍රාවණය ස්වර්පයක් එකතු කරවා ම මේකින් චුටා කඩු කරන්න තව ගන්න පහසුව මේක රීක්ෂණ ලබගන්න පුළුවන්. මේ හරි දැම් බෙනඩික් ද්‍රාවණය ස්වල්පයක් මේ විදිට එකතු කරලා මංගීලඟටක ජලතාපකක තීර රත් කරන්නයි යන්නේ. හරි මේ විදියට අපි පුළුන්ස්වල්පයක් තියලා විදියට ආදාාරකය හරි දැ අප බලමු වර්ණ වෙනක් සිදුවෙන වද කිය මෙතෙන දැම මෙතැි තියෙ සුක්‍රෝස්ද්‍රාවණයක් තමයි හදාගෙන තියෙන්නේ. ැඩක් දාවනකට විශ්්‍ර කරල තියෙනවා දැ මේ විදිර ජලතාපකතිල රත් කරලා අප බලමු ටිකවෙලාවක්ක වර්ණ විපර්යාසයක් දකින බෙනවද කියලා. அ හොඳ නිරීක්ෂණය කරන්න පුතාලා මේක නිරීක්ෂණයක් ලැබෙනවද කියන එක. ඔ ඉස්සල්ල පරීක්ෂණයේ දිනන් දැක්කා ටිකවෙලාක් ්‍රත්කරනකොට වණවිපර්යාසිය සිදවෙන්න පටන් ගත්த்தනේද. නමු මේඒ ගලන්ට තවමත් වර්ණවිපරයාසයක් දකින්න ලැබෙන්නේ නැහැ. හරි ඒකන පු තේරන සුක්‍රෝස් ද්‍රාවනයකට බෙන ඩික් ද්‍රාවනය දාලා මේ දිීර ජලතාපක තීර රත්කරට එතන වර්ණ විපරයායක් දකින ලැබෙන් නෑ. නේ දෙහනම් මෙදන තියන්නේ මොනවද පුත සුකරෝස් න ද තර බෙනඩික් ද්‍රාවනය දාළිවර වෙලා ඔගුලන්ට වර්ණ විපර්යාසයක් දකින්න ලැබුණේ. කෝස්වලන දෙහෙනං ඒඇන මේකා අපි ොනසකරයිඩයක් බවට පත්කර ගන්න ඕන එඩයිසකරයිඩයක් නිසා තමයි මේකේ වරන්න විිපරයාසියෝගලන් දකින්න හම්බ වෙලා නැත්තේ. හරි අපි හෙනං ආ පහු නැවත ල සේනිද්‍රාවනයක් හදාගෙන මේ පරීක්ෂණය නැවත මොනසකරයිඩයක් බවට පත්කරගෙන කොහොමද කරන්න කියලා. හරි පුල එතතු ොගලුන් දක්ක දැන් ඉස්සල් අපි බෙනඩික් ද්‍රාවනය දාළලිවරවෙලා සුක්‍රෝස්ද්‍රාවනයට මෙතන රත්කරයින් පස්සේ. න්න විපරිරයාසයක් කුණේ නහැන ද දැන් අපි මෙතන හදගත්ත සීහිනි ද්‍රාවණය සීනි ද්‍රාවණය අපි මේ විදියට දාලා කැකෑරුම්නලේට දානවා දාලඉවරවෙලා මේ තියන තනුක සල් ියරිකම්ේ තර අපි තැනු සල් ියුරිකම්ලේ ස්වල්පයක් බිදුු කීපයක් මේකට එකතු කරනවා මොකද මෙතන අප දන්නවා තියෙ සුක්‍රෝස් ද්‍රාවණයක් එක කියැනෙ ඩයිස කකරයිඩයක් මේ ජලවිච්යදන වෙලා ගල කෝස් බවට පත්වවෙ ඕනේ ඒ සඳහප ැ ඉසල්ල ඔගුලුන් දක්කන ද මේ දිර සුක්‍රෝස් ද්‍රාවනයට අප බැඩිග ්‍රාවණ දාන රත් ක්‍රහම වරන්නණ වි පර්යාසයක් කාමවි ෑ න දෙැතින් කිය න ක තියන්නේ සු ක්‍රෝස්්න දෙනම් අපිේ ඒ සඳහා මකද කරන්නේ මේ විදිට තනක සල් ියරිී කාම්ලේය ස්වල්පයක් එකකට එකතු කරනවා. හරි මේ විදිර එකතු කරල වෙර වෙලා ඉට පස්සේ අපි මේකට දානවා බෙනඩික් ද්‍රාවනය. මෙෙන්ද ගොඩක් ල නක ල් රරි කම්ලේ ි මි්රන කොට තේ මේක මේ සල්රි ද මෙතන ිටනය වන කොට ල් රිකම් ලේ වැඩි වශය නිතුර න්න ලුව. එන් සාපී ෙන්ද බහෝ ලාවටකට සෝියම් යි න මිශ්‍ර කන ඩ යි න ි්රන්න ොද පි ම ල්ප වශෙන් මයි මෙතෙන්ද තනුක සල් රි කම් ලේ මිශ්්‍ර කරේ. එනිසාම ඊළඟට මේකට මේගේ බෙෙනඩික් ද්‍රාවණය දානවා. බෙනඩික් ද්‍රාවණය දාලා ඊට පස්ස අපි මොකද කරන්නේ මේ විදියට ජලතාපකක තියලක රත් කරண මංගලන්ට වර්ණ විපර්යාසය පැහැදිලිව බලාගන්න මේ විදිර ජලතාපකක තිීර රත් කරන්නේ හරි පු දැ නිරක්ෂණය කරන්න බලන්න මේකේ මොනමගේ වර්ණවිපර්සයක් දෙන්න කියලා පැදිලිව නිරීක්ෂණය කරන්න බලන්න වරණ වෙනස මතින්ද ි සුකරෝස් කෙින් බෙනඩික් ්‍රාවනය දැම්මනෑස් තන්ුක ල් ියරි කම්ලය ිින්දු කීපයක් දාල තමයි අපපහෝ ෙනඩික්ග්‍රාවණය දාල තියෙනනේද. දාලතමයි දැම්මේ ජලතාපකකතිල රත් කරන්නේ. දැම් බලමු පැහැදිලිව වර්ණ වෙනස පේනමද කියලා. ොඳදි නිීක්ෂණය කරන වංහිතන පුතාලට දැම් පේන ඇති මේක වර්ණය වෙනස් වෙන හැට නිල් පැය ක්‍රමන් කොළ පැහැයට හැරෙනෝගුලන්ට පේෙනවා න කොළපාට නැවත කහපැහැයට හරවා පේනවා පුතාලට කොළ පැහැ ක්‍රමෙන් කහපැහැට කොළ කහ පැහැයක්ෙන්නේ කොළ කහපැහැය අන තැබිලි පැහැයට හැරෙනවා දැං එක පෙනනේ ද්‍රාවණනියාපහෝ තැබිලි පැහයට හරෙනවා දැ න්න ගඩොල් රතු පැහයට මාරුව වෙනවා වන්නේ පේනේ දෝගලන්ට ගඩොල් රතු පැයට තමයි පහෝ මාරුවෙන්න්නේ. දැ මෙතෙන්දිිපපුතේ අපි ඉස්සල්ලා පරීක්ෂණයේදීනංම් කෙලීම බන්සන්ඳදාහකේට අල්ල රත් කලාට මෙතින්දදි අපි කෙළින්ම බන්සඳදාහකට අල්ල රත් කල්ල ඔගලන්ට ම පෙන්න්න ගිය නැත්තේ ඇයි මේකට අපි සල් ියුරරි කකාම්ලේ ස්වල්පයක් මිශ්්‍ර කල තිෙනවානේද. ට ඒ කෙින්ම බන්සන්දාහකේට අල්ලල රත්කරන එක ආරක්‍ෂාකාරී නෑ. එනිසා තමයි අප මේවිදියට, ජලතාපකේක තියල මේක රත් කරේ. දැනම් පුතාලට පැහැදිලි වර්ණ වෙනසක් දකින්න පුළුවන් නේද දැවන්න වෙන ෝගලට මුල ඉදන් කියන්න හැියාව තියෙන් නඕන මතකෙන් කියන්න පුළුවන් මේඒ දෝගලන් ිභාග ප්‍රශ්වම ද හන්නේ මේ දකින වර්ණ වෙනස මොකක්ද කියලා මුල ඉඳම්ම නිල් පැහැේදං වර්ණ වෙනස පැදිලිව කියන්න පුළුවන් වෙනු මොනා දක වරන්න වෙනසකු දක්කේ. නිල්පාට, නිල් කොලපාට නද කොල කහපාට ඉට පස්සේ. ඇැබිලි පාට ඩොල් රතුපාට. හරි ව හොදන් පැදිව නිීක්ෂණ නා නයෝගලන්ට නේද න්සයි වර්ණ වෙනස හොඳින් මතකතියාගන්න ඕනේ නිල් පැහැයිදන් කොහොමද මේ ගොල් රතු පැහය දක්වා වර්නණ වෙන සාාවේ කිය හොද අපිද නිරීක්ෂණය ලියනොට මේ පැහැදිලිවලියන්න පුතාලට හැකියාව තියෙන් ඕන. හරි එ න්ද ේ න ුක්‍ර සඳ ගැන රක්ෂණ. රි ඔගො දෙද දකින්න ඇතිනේ නිරීක්ෂණනේද පැහැදිලි නිරීක්ෂණ කීපයක් තිබුණනේ ආරකට වඩා පියවර කීපයක් වැඩී. නමුත් පැහැදිලි ලස්සන නිරීක්ෂණ ිකක් පරීක්ෂණය තෝගලන්ඩ බලාගන්න පුළුවන් වුණ. අපි ගත්තොත් මේ පලවෙනි අවස්ථාව කියලා පුතේ මේක රත් කර හම ඔගොලොන්ට මතකයිද මොවාදඋනේ කියලෙවර වෙලා මොනවාද වනේ. පැහදිි වර්ණ වෙනසක් ඒ දැක්ක නෑ ඔගලුනේ ද පැහැදිලි වර්ණ වෙනසක් ඒ දක්කන එ අප මෙතනත් ලියමු නිරීක්ෂණය එක මොකක් දනේ තන වර්ණ වෙනසක් වර්ණ වෙනසක් ඇති නොවීය න වර්ණවෙනසක් නේ නෑ දෙවනිය අවස්ථාව අපි ගත්තොත්ම ඊට පස්ස මොකද කරේ අපි දෙක ආයි නවත සී නිද්‍රාවණයක් හැදුව මෙන දෙවැනි අවස්ථාව නේතිපුතේ ආයි නැවතරගෙන අපිගද කරේ සල්ෆවුරීක් කම්ලේ දැම්මා බෙනඩීක් දැම්මා ජලතාපකකිතේ ල අපිරත් කරා දැක් අන නිරීක්ෂණ එතන්දි මකද වුනේ අර විදිහටමා අපහොවරණ වෙනසාව නේද. එතන්දි එඇතකොටෝගොන්ට වර්ණවෙන සහවර්ණ වෙන සහ සිදුවිය මොකද්දේ වර්ණ වෙනස, පුතාලට මත ඇති සසලකෙද්දැක් අනනෙද නිල් පැහැයක්කාවා නිල්පැහැයෙන් හෝ කොළ පැහැයටආවා අප හෝ කොළ පැහැ මොන පහයටද වේ කොළ කහ පැහටවා කොලකහ පැහටවා මෙ කොල කහ පැයා හොමකද වනේ පපුතේ තැම්බිලි පාටටවා මෙ තැම්බිලි පාටාප හොමොකද වනේ ගඩොල් රතු පැහැයානේද ගඩොල් රතු පැහැයක්කාවා හනම්ම තින්දි මකද ගො න්ට තේෙනනවා ල්ෆ රි කාම්ලේ මගින් මකද වුණනේ ජලවිච්චේදනය කරලා මොනොසකරයිඩයක් හැදවා ඊට පස්්‍යය තමයි මේ පැහයාාවේ. නේද හනම් අපි මුලිින් කරන කොට ආේ නත්තය ඇයි මෙතන සු ரோෝස්ති ිච්ච හින්දා. දැන් තේරනවා නම් මෙ තින්දි මොසකරයිේ නිසා තමයි මේ ර්ණ වෙනස ඇතිවනේ කියල නේද. එනම් ගන්න පුළුවන් නිගමනයම කද මේේකෙද. එත්කොට පුතේ ැමතිස්සේ මතක තියාගන්න මේගේ සුකරෝස් පරීක්ෂණයක් ඩයිකරයිඩවලට පරීක්ෂණයක් කරනකට මේ පියවර දෙකමා පි කරන්න ඕනේ නේද නැත්ත උගලන්ට අර හරි තීරණයකට එන්න බෑ මේක ඩයිසකරයිඩයක්ද කියලා එඒ නම් මේ ෙදි ගන්න පුළුවන් නිගමනේ මොකක්ද ආහාර ද්‍ර ආහාර ද්‍රවේ සුකරෝස් අඩංගුවේ. නේද ආහාර ද්‍රව්‍යේ සුකරෝස් අඩංග එ මේ විදියට අපිට පරීක්ෂණය කරහම සුකරෝස් අඩංගු වෙනම කියලා තීරණය කරන්න පුළුවවා හරිපා දැ හ කාබ හෙදරේ ගැනෝගලන්ට හොඳටම පැදිලිනේ එක හැමදයක් මදන් අඳන ගන්න විදිය කෝමටි ගලන්ට පැදිලිව හොඳට මතක තියෙනවනන හෙන අපි බරමද ප්‍රටීන ග ඉල්ළඟ අපට තියෙන සංයෝග ප්‍රෝටීනනය කතා කරන්න නේද. ද ටීන ගත්තමත්පුතේ මංකිව ඒකත් මුරද්‍රවි වලින්න්නේ හදිලා තියන්නේඒ ප්‍රධාන වශයෙන් හැදිල තින මුලද්‍රව සංයුතියබලන්න මනවාද කියලා. කාබන් තියනවා හයිඩ්‍රජන් යනවා ออกක්සිජන් තියනවානේද කාබන්ව තියෙනවා යිඩ්‍රජන් තියනවා ඔක්සිජන් තියනවා නයිට්‍රජන් තියනවා ඇතැම් විට සල්ප තියන්න පුළන් ප්‍රධාන වශයෙන් තියන්නේ කාබන් හිඩජන් ක්සිජන් හා නයිට්‍රජන් කියයනවා සමහර අවස්ථාවලදී සල්ෆ තියන්න. ඊළඟට පුතේමි ප්‍රෝටීන් ගත්තම ප්‍රෝටීන් වලත් හැදිල තියෙන එකන හැදිල තියන ගුඩා මේේකේට ගියොත්තේෙහම එක හදිල තියෙන කුඩාමේකයයි ඇමයි නොවාම්ල කියලා කියන්නේ අ කා බෝහහියිද්‍රේට ගත්තමමු ගුලට මතකයිනේ මොනොසැකරයිඩ තිබුණ තැනම් මේකේ ඒ වගේ ප්‍රටීනවල තැනුම් මේකය තමයි පපුතේ ඇමයි නොවාම්ල කියන්නේ. එතකොට ඇමයි නෝවාම්ල එකතුවෙලා මයි ඇමයි නෝවාම්ල එකතු වෙලා තමයි. අද හැදෙන්නේ පෝටීන හැදෙන්න්නේ. එතකොට මේ ප්‍රෝටීන හැදෙනකොට මේ ඇමයි නෝ අම්ල ගත්තම මේ ඇමයිනෝ අම්ල වර්ග විස්්සක් විතර තිය නම්පුතේ මේ වර්ග විස්්ස විධාකාරයෙන් එකතු වෙලා තමයි මේ ප්‍රෝටීන හැදෙන්නේ. ඒ ර්ග එකක විදියට එකතුයනො මේ වර්ග විස්ස පලවැෙනියක දෙවනියක කත්තෙක්ක ඊළඟ එකතුන් වෙනනිිය එකත්තෙක් එකේගේ විධාකාරයට එකතු වෙලා විමහා විශාල වශයෙන් සංකීර්ණ විවිධත්වයකින් යුතු ප්‍රෝටීන වර්ග නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා හොඳයි අපි බලමුෝහෙනම් පුතේ ඊළඟට මේ ඔගලන්ට ශාකහා සතුන් තුළ මේ ප්‍රෝටීනා අඩංග වෙලා තියන්නේෙ කොහොමද කියල බලන්න මේ අඩං වෙලාතියක ගත්තොත් එහෙම මේ මාංශ පේශීවලා ඩංගු පරෝටීන්. අපි කිව මේ මාංශ පේශීවලනේ ද සතුන්ගේ තියෙනවාඇබතින පේශී අඩංග වෙලාෙම පේශීවල තියනවා පෝටීන දකට නොහදේ තියන ප්‍රටීන් වර්ගේ මංකවන ප්‍රටී ර්ග විසක්විතර තියවා ඒ එකටක් ඇමයි න අම්ල විසක් විතර තියෙනවා ඒ ඇමයි නෝ අම්ල මොකද වෙන්නේ. එක එකවත් එක්ක එකතුවෙලා තමයි ප්‍රටීන හැදෙනව කිවේ තර ඒවගේ වි්ධ ප්‍රටීන් වර්ග තමයි පතේ තියන්නේ. මේ නම් මාංච පේෂීවල තියනෙ මෝසිීන් කියන ප්‍රෝටීන යයි ඇක්ටීන් කියන පෝටීනයයි තමයි මෙතන තියෙන්නේ පේෙනදුගලන්ට ඒවාගේම අස්තිවලා අඩංගු වෙලා තියන පෝටීන් ශරීරයේ හැම තැනම තියෙනවා නමුත් තියන ප්‍රෝටීන් වර්ග වෙන ස්ුගලන්ට් මේකින් හොඳට තෙෙනවා මෙ මොුණද වෙනස් වර්ග අස්තිවලා අඩංගු වෙලා තියනෙන ඔස්සයින් කියන පෝටීනයතු මේ දෙකටම වඩා හත් පසින් වෙනස් එකක් තියෙන්න්නේ අතුරු දිලාාණ තුළ අඩංග වෙලා තියෙන්නේ හිමෝගලොබීන් කියන ප්‍රෝටීනය එක අඔුල හොඳ හ යන ේද මෝගලබීන් කියන ප්‍රටීනය තරතුරු දිරානු තුළල හිමෝගලොබීන් ත කෙස්සා රෝමවල අඩංගු වෙලා තියෙනවා කෙරටීන් කියන ප්‍රෝටීනය කෙස් වල ගත්තොත් එහෙම කෙරටීන විවහාාත්මක සංගටක හදන්නත් එහෙනම් ප්‍රෝටීන් වැදගත්වෙනවාපුතේ. යම් කිසි සංගටකයක් මෙහැ දෙන්නනේ ද කෙස්වල රෝමවල ඉළඟට කුරුල්ලගේ පිහාටු වල අන්නේ වෛතියෙනවා මේ කෙරටීන් කියන ප්‍රෝටීනය <Gaphando doorway Emmanuel Thio House> <speaking <inaría> <speaking ිේ ගත්තොත් මාශෂ භෝගවල අඩංගු වෙලා තියෙනවා ලෙගියුමීන් කියන ප්‍රෝටීනය. ඔගුලන් දන්නවා. සාමානයෙන් අපි ආහාරයට ගන්න කොට ඔය දඹලවල ඉළඟට බෝචි වගේ දේවර්ගතම ඒවයි වැඩිපුර ප්‍රෝටීන අඩඟගුවෙෙනවා කියලා කියනවන අපි නේද. ඒ ආහාරවල අන්න ඒ බයි තියන පෝටීන් වර්ගේ තමයි මේ කියන්නේ ලෙගියුමීන් කියලා. මාර්ශ බෝග කියන්න යන්නේ එකයි. තිරිංගුවල අඩංගු වෙනවා ගලටන් කියන ප්‍රෝටීනයා අඩංගු වෙනවා. ට පසේ බිතර සතුමදේ ගොඩාක් ප්‍රෝටීන් තියෙනවා ඇල්බියුමීන් කියන ප්‍රටීනය මයි එතන තියනෙ. ද රගලන්ට පැහැදිලි නේද පුතයි එහෙනම් මේ එක මේ ජීවීන් තුළ ශාකහා සතුන් තුළ අඩංගු වෙලා තියන පෝටීන වර්ග විවිධයි.ඒ විධ ප්‍රෝටීන අඩංගු වෙලා තියෙන ආකාරම මෙතන තියෙනවා මංකව ප්‍රටීන් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා ඇමයි නොම්ල එකතු වෙලා හැදිල තියෙනාකාරය අනුව තමයි මේ ප්‍රටීන් හැදෙන්නේෙ. දොඩේ විස් මංකිව එකතු වෙනආකාර විවිධයි කියලනේ දේ විධාකාරාණුව මේ විදියට හැදෙනවා ඒවත් මගින් තමයි මේදේවල් නිර්මාණය වෙලා තියන ඕන ාන ප්‍රටීන් වල කොචර ලකු වැදගත්කමක් තියෙනවාද කියලපුතේ හරි අපි බලමු එහෙනම් මේ ප්‍රටීන් වල වැදගත්කමමොකක්ද කියලා ප්‍රටීන් කියනේ කාබ යිදරේට වල වැදගත්කම ගත්ව වගේ අපට ප්‍රෝටීන වලත් වැදගත්කම මනන්න පුළුවන් මන අද ශක්ති ප්‍රභවයක් ලෙස ගොල දැන්න ප්‍රධානම ශක්ති ප්‍රභාවය තමයි අපේ කාබෝහයිඩරේටර් මංගෝගලන් කිව්වා කාබෝ හයිඩරේට අරගෙන තමයි අප වැඩිපුරශක්තිය නිපදවාන සයිල්ල තුලද අපිකිව ගලකෝස් බිදහෙලලා ශක්තිය නිපදවනවා කියලා. ඊට අමතරව අපිට වැඩිපුර තවශක්තිය ගේන එකක් තමයි ලිපිඩ කියලා කියන්නේ. ත ප්‍රධාන වශයෙන් කාබෝ හයිඩ්්‍රේටයි ලිපිඩයි තමයි අපිට ශක්තියගේන්නේ. ඒවුණනාට පුතේ ය දෙන්නම නැති අවස්ථාවක් එෙන්න්න පුළුව. ඔගුළු ගන්න ආහාරවලනේ දවගළුන් තෝරල බේර ආරගන්න කොට ඒ වයි කාබෝ යිඩ්‍රේ හා ලිපිර නැතිවෙන්න පුුව. අන්න ඒගේ අවස්ථාවල දීමමුකදවෙන්නේ ප්‍රෝටීන් ශක්ති ්‍රභාවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ප්‍රියාත්මක වෙලා මොකද කරන්නේ ඒ අවශ්‍ය ශරීරයට අවශ්‍ය ශක්ති, ප්‍රටීන් මගින් ලබල දෙනවා. ඉළඟට විියවහාත්මක සංගටක හදන්න මංකිවවානේ දර ඉසල්ල ඔගලන්ට මේ ඉසල කතා කරන වෙලාවෙත්. හත්මක සංගටක හදන්න මේ ප්‍රටීන් ඕන වෙනවා කියලා මොනවා අද. අර කුරල්ලුපිහාටු වල තියෙනවා කිව්වා කෙස් වල තියෙනව කිව්වා නේද අන්නේ වගේ වි්‍යහාත්මක සංගටකයක් හදන්නත් මේ ප්‍රෝටීන් වැදගත්තෙනවා වෙන වෙන දේවල් වලට බගේම යම් සංගටකයක් හදන්න කෙරටීන් කියන එක අපිකිව්වා මේ වගේ දේවල් හදන්න වුවමනාවෙන ප්‍රෝටීනයක් කියලා. ඟත එන්සයිීමමයක් ලෙසක්‍රිය කරන්න එන්සයිම ගැන අප ස්සරහටගෙන ගන්නවා ඔගොට දන්නවා එන්සයිමයක් කියන්න මොකක්ද කියලා අපේ ජීව දේහතුළ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවන් උත්ප්‍රේරණය කිරීමේ හැකියාව තියනවා එන් සයිම බලට. උත්්‍රේරණය කරනවා කියලා කියන්නේ අපේ මේක ඇතුළෙ තියන සමහර ප්‍රතික්‍රියාවන් ඒක ස්වභාවිකම සිදුවෙන් හරි යාමාරුයි. ඒතකොට ඒක මොකද කරන්නු ඒක වේගේ වැඩි කරන්න ඕනි පුත. සහර අවස්ථාවල තිනඒ වේගේ අපිට අඩු කරගන්න ඕනේ. එන්න ඒවා ස්වාභාවිකව සිදුවෙන්නේ අපේ ශරීරය ඇතුළේ මොනවතුළද එන්සයිම මගින් තමයි මේ ක්‍රියාව සිද්ධ කරන්නේ. තේරුණ දෙහෙනම් ඒ නිසාපිට එන්සයිම්ම ලෙස මේ ප්‍රෝටීන් හදාගන්න තම එතකොටේ ශරීරේ ක්‍රියාවන් සිද්ධ වෙන නිසා අපිට හරී වැදගත්වෙනවා පරෝටීන්. ඊළංඟට ගත්තුොත් හෝමෝන. ගළන් දන්නවා ශරීරය තුළ සිදු වෙන හෝමෝන ක්‍රියාත්මක වෙන අවස්ථාවල් තියෙනවා. එකඇන සමයෝජනය හා සමස්ථිතිය කියලා කියන අපි අභ්‍යන්තර පරිසරයි නියතව තබා ගන්නා අවස්ථාවල් තියෙනවන අපේ සමායෝජන සමස්ථතික ප්‍රක්‍රියාවන් ගැනත් අපි ඉදිරියට කතා කරනවා. ඒතකොට ඒ සමායෝජන හා සමස්ථිතික ප්‍රතික්‍රියාවන් වෙන්න හෝමෝන බලපානවපුදේ හෝමෝන ක්‍රියාත්මක නිපද වෙන්න එක තැනක ක්‍රියාමක වන්න තවතනකට අරගෙන යන් ඩෝනේ. දොට ඒ අරංගියාාම තමයි ඒ අදාල ක්‍රියාවලිය කරන්නේ. තු මේ ක්‍රියාවලිය කරන්න. කවෞරුත් මේක එල්ලිය ඉදම් මේකට අනු බල දෙන්න ෑනෙ අපේ ඇතුළමේ ක්‍රියාවන් වෙන්න නේද. දු ඇතුළත ක්‍රියාවන් වෙන්න නම් මේවයි බේක්‍ර තමයි ඔක්කම වෙන්නන්නේ. අපි බයවුුණට පස්සේ අපිට දාඩිය වැක්කරෙනවා නේද ඊට වස්සේ මේ වහරදය වේගෙන්කා ගැහෙන්න පටන්ගන්නවා මෙන මේට මේ ක්‍රියාත්මක වෙන කවුරුත කරන්න නෑ මේ ඇතුලි තියෙන හෝමෝන තමයි මේට මේ ඔක්කෝම සියලුම දේවල් සිදු කරන්නේ. ඉට පස්සේ වෙන වෙනත් අවස්ථාවකදී වුණනත් මේ හෝමෝන ක්‍රියාත්මක වෙන දැන් අපේ ගත්තොත්තෙහෙම. අප ප්‍රජනක පද්ධති ගත්වොත් එම ඒවැයි අම්යම්දේ අවස්ථාවලදී.ඒ හෝමෝන ක්‍රියාත්මක වෙන නිසා තමයි. ඒ අආවස්ථාවලදී විධ වෙනස් කකම් සිදු වෙන්නේ කැනෙ කුඩා දරුවෙක් වැඩවියට පත්වන අස්ථාවගත්තොත් ඒ හෝනේ ක්‍රියාත්මක වන මේක ොහොමද වෙන්නන්නේ පුතේ ශරීරය තුළ ඉබේම තමයි මේ ක්‍රියාව සිදු වෙන්නේ නේද. තොර මෙන්න මේ හෝමෝන හදන්නත් කවදෝන වෙන්නේ අපිට. ටීන් දෙෙනගෙනම් පරටීන් හෝමෝන හදනකකත් ප්‍රෝටීන් වල තියෙන ඉතාම වැදගත් ක්‍රියාවක් ඊළඟට පුතේ ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම මේ කත්තෝගොලු අ හලා තියෙනවා යම් කිසි රෝගකාරක විශබීජයක් අපේ ශරීරයට ඇතුළූ නොත්තේම ඒ ශරීරය තුළ ඉබේම ප්‍රතිදේහ නිපද වෙනවා ඊට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව තියෙන ප්‍රතිදේහ නිපද වවා. ධර්ම මේ ප්‍රතිදේහ හැදු නම තමයිමොකද වෙන්නේ ඒ විශ්බීජය අපිට මර්ධනය කිරීමේ ක්‍රියාව රන්න පුළුවන් එද ද ඒ විශ් බීජයේ මර්ධනය කිරීමේ ක්‍රියාව කරන්න, ප්‍රතිදේහ අපේ ශරීරේතුර හැදෙන්න්න ඕන. තර මේ ප්‍රතිදේහ හැදෙන්න්නනං, ප්‍රතිදේහ නිර්මාණය වෙලා තියෙන මුණනවවැන්ද ප්‍රෝටීනවල. නැද ද ප්‍රටීනවල වැදගත්කම තමයි මේ වහදනක. දර අපේ ශරීරතුර ප්‍රතිදේහ තිබුණනොත්මොකද වෙන්නන්නේ එත ොටමකද වෙන්න ඊලංඟට අපිටආපහු නැවත මේ රෝග කාරකවයිරසය අපේ ශරීරයට ඇතුළ නොත්තේෙම. ඒයාවට අපේ ශරීරයට ඒ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්න නැතුව මේ ප්‍රතිදේහ මගින් පුළුවන්යාව විනාශ කරන්න. ඉතින් ඔන්න ඔය විදියට බැලුවම පුතාලට තේරෙන ඇති ප්‍රෝටීන් වලතියන වැදගත් කමමොනවද කියලා. මෙන්න මේ වගේ ශක්ති ප්‍රභවයක් ලෙස මං විස්තර කරවගොලන්ට විවහාත්මක සංගටකයක් හදන්න. නේද එන්සයිමයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. න ලෙසක්‍රාත්මක වෙන්න ඒවගේම ප්‍රතිදේහ ලෙසක්‍රියාකිරීම ඔය වගේ ගුඩාක් වැදගත් ප්‍රයෝජන තියෙනවා ප්‍රෝටීන වලත්. හරිපුතාලා අපිහෙනම් බලමු ඊළඟට මේ පෝටීනුත් අපි අඳුනගන්න පරීක්ෂණයක් කරලා. නැත අපි දන්නෑනේ ආහාරයේක ප්‍රෝටීන් තියනවද නැද්ද කියලා බලන්න. අපිට මේවිදිට ආහාරයක ප්‍රෝටීන් තියනවද නැද්ද කියලා බලන්න පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. ිටකට අවශ්‍ය වෙන ද්‍රව්්‍ය තියනවා මේ මොනවා ද ප්‍රටීන් අඩංගු ආහාරයක් ගන්න ඕන අපි මොනව හරි ප්‍රෝටීන් බහුලබ අඩංගු ආහාරයක් අපිට නබාගන්න පුළුවන් නේද ප්‍රෝටීන් අඩංගු ආහාරයක් මේ සඳහා අපිට ත්තර අරගෙන බිත්තරේ සුදුමද ගන්න පුුවන් හෙමනැත්තන්නේ මේ පරිපපුටිකක් හරි එක්ොම දාන්නෙ වර්ගටිකක් හරි අපිට පුළුවන්. අරබන සහමෝලා ආධාරකරගෙන මේක කොටලයිවරවෙලා එක යුෂය අපිට ජලටිකක් මිශ්‍ර කරලේවෙල්ලා ද්‍රාවණයක් හදාගන්න පුළුවන්.දර අපිට ප්‍රටී ආහාර ද්‍රාවණයක් ඒවිදිර සකසගණ්ඩ ඕනේ ප්‍රෝටීන් හඳුනාගැනීමේ පරිීක්ෂාව සඳහා පහසුවයි අපිට බිත්තර සුදුමදේ ගන්න පුළුවන් හෙමනත්තන් අපට මේ වගේ එකක් තියනවද කියලා බලන්න ඕගොලන්ට පුළුවන් ඒවිදිහයට තරලයිවරවෙලා අර ගන්න පුළුවන් ඉට පස්සේ අපිට එකටත් ඕන වෙනවා මේ වගේ වන සහමු හොල කියන එක වන සහමුහොලමගලන්ටිකමක මොහොල මෝල කියන ඉදි දෙ විදියටමල න්න පුළුවන්. ඉට පස්සේ වන සහ මෝල මෙතන තියෙනවා ඉට පස්සේ අපිට පුළුවන් අපිට තවත් තව අවශ්‍යව වන රසායිනික ද්‍රව්‍ය දෙකක් පුතේ. මේ රසානික ද්‍රව්‍ය දෙක එකක් අපි ගන්නවා සෝඩියම් හයිඩ්රෝක් සයිඩ් කියලා කියනවා. අපි ගන්නවා සෝඩියම් හඩෝක් සයි් සෝියම් ඩෝක්යි් සාමාන්‍යයෙන් තියන පුතේ මේ විදියට සුදුපාට කැට විදිහට තමයි තියෙන්නේට අපිට ඒ පුළුවන් ජේදයක කර ෙවල මේ සෝඩියම් හයිඩ්රෝක් සයි ද්‍රාවණයක් හදාගන්න පුළුවන් තර මේ ද්‍රාවනය තමයි අපි මෙතෙදදි ප්‍රටන් හුනා ගැනීමේ පරිීක්ෂාව සඳහා භාවිතා කරන්නේ. ඉස කොප සල්ෆේට අපිට ගන්න පුළුවන් කො සල්ෆට මේ කොප සල්ෆේට් ගන්න කොටත් කොපසල්ටු අපි ජලයේදිය කරලා නිල් පැහැති ද්‍රාවණයක් හදාගෙන තමයි ච කරන්නන්නේ මෙ තැන්දේ බගේම අපිට ඕන වෙනවා පරීක්ෂාන් අලයක් පරීක්ෂාන් අලයක් ඕන වෙනවා. ඔ ද්‍රව්විිටික තියෙනවන අපිට පුළුවන් ප්‍රටීන හඳනා ගැනීමේ පරීක්ෂාව කරන්න. හරි අපි බලමු එහෙනම් කොහොමද මේකෙ ලියන්න කියලවර වෙලා්‍රම පරීක්ෂණය කරන ක්‍රමය අපි කොහොමද ලියන්න කියලා අපි බලමු. පලවෙනි පියවර දැම් පුතාලට පැහැදිලි ඇති මං කියල දුන්නා මොකක්ද පලවෙනි පියවර අපි කරන්නේ. අපි ඉස්සෙල්ලාම පෝටීන් අඩංගු ආහාරය ඒ පොඩි කරලයිඉවරවෙලා ද්‍රාවනයක් ලෙස සකස ගන්න ඕනේ නේ දෙහෙනම් පලවෙනි පියවර අපිට ලියන්න පුළුවන් පෝටීන් ආහාරය පොඩිර නැත කැබලි කර. ද්‍රාවනයක් සාදා ගැනීම රි ඔකතමයි පලවෙනි පියවර පෝටීනාහාරය පොඩි කල්ල ඉසල ද්‍රාවණයක් හදාගෙන අපි පරිීක්ෂණ අලයකට අරගන්නවවා. පරික්ෂාණ අලයකට අරගෙන ඉට පස්සෙ මොකද කරන්නේ මේකට අපි දානවා සෝඩියම් ඩෝක්යි සෝියෝක්යි. ද්‍රාවනයට දැමීමෝම් ඩරෝක්යි් එකක් වැඩිපුර ප්‍රමාණයක් අපහා ස ද්‍රාවණයට සමාන ප්‍රමාණයක් සෝම් හයිඩරෝක්යිඩ්ට දානවා. දාලා ඊට පස්ස අපි මොකද කරන්නේට කොප සල්ේ බිදු කීපයක් එක් කරනවා. කො සල්ේ බිදු කීපයක් දැමීම. ඔනො එකගතම අපි කරන්තිමේ රත් කරන්නම කුත් කරණයක් නෑෝගලන්ට, ප්‍රටීන හරය පොි කල්ල වෙල්ල අප ිද්‍රාවනය හදාගත්තා සෝඩියම් හයිඩ ෝක් යිඩ් වැඩි ප්‍රමණයක් ඒකට දැම්මා ඉටපසේකට කොප සල්ෆේට් බිඳදු කීපයක් දැම්මා දාලා අපිට තියනනි නිරීක්ෂණය බලන්න හොඳයි අපඒ පරීක්ෂණය කරල බලමෝගුලන්ත කොහොමද නිරීක්ෂණ ලැබන්නේ කියලා. අපි බලමු හෙන ප්‍රටීන් හඳුනා ගැනීම රික්ෂාව ම පු තාලට කිවන වශ්‍ය ද්‍රව්‍ය ික දැන් වශ ද්‍රව යොක්කොමටි පාරගෙන තියෙන්නේ. අපි ඉසලම මේ වන්න සහ මෝල අදාාරකරගෙන මේ පෝටීන් අඩංගු ආහාරයක් අපි හොඳට අඹරගන්න ඕනේ. අම්බර ලපියෙකි යුෂය අරගන්න ඕනේ දැන් අපි ම ඒ වෙනට මෙතන පාවිච්ිකල තියෙන පරිප්පු මේ වෙනට පරිප්පු හෝ මාලු ඒවගේ දෙයක් ලබාගන්න පුළුවන්. ගේ දෙ පරෝටීන් අධික ආහාරයක් මේ සඳහා ලබාගන්න පුළුවන් අපිට හරි අපි මේ විදිහට මේ වන සහ මෝලා ආධාරයෙන් මේ වගේ පරි්පු දාලා මේකට ජලය ස්වල්පයක් මිශ්‍ර කරනවා මිශ්‍ර කරලයිඉවරවෙලා මේ මෝල ආධාරයෙන් අපි මේක හොඳින් අඹරගන්නකතේ හොඳටම්බරගන්න ඕනේ එක ටිකර පෙන්ෙන් දාලාගේ තිබුණ මේක හො ගොඩක් හොදට අම්රගන්න පුල ැත් මේකෙ මේ වනසහ මෝලාධාරයෙන් මේ විදිර තදිින් මේක අඹරනකොට පහසුවෙන් ඇඹරි යිවල්ල ඔගුලන්ට පරිප්පු ද්‍රාවනයක් ලැබෙනනේ දෙතකොට ප්‍රටීන ද්‍රාවනයක් ලබාගන්න පුළුවන් මේ විදියට අම්රගත් අට පස්සේ. හරිපු තාලා දැම් මේ වන සහ මූලා ආධරයෙන් න්දෑන් හොට අම්රගෙන තියෙන් මේ පරිපපුටික. ඉට පස්ස අප බලමු මේ විදියට අපි පරික්ෂණ නලයක් අරගෙන පරීක්ෂණ අලයට කොහොමද දාගන්නේ කියලා. මේ වගේ අපිට පුළුවන් ප්‍රවේශමෙන් න්නොේගේ දැන් හදාගත්තු ප්‍රටීන් ද්‍රාවණය අපි දාගත්තා මේ වගේ පරීක්ෂාණ අලයට. ඉට පත්සේ මෙතතින ෝඩියම් හිඩරෝක් යි ද්‍රාවනයක්පතති සෝඩියම් හයිඩ්රොක් යිඩ් කට අරගෙන දිය කරලා හදාගත්තු ද්‍රාවණයක් තමයි මෙතන තියන්නේ ඔගු දන්නවන දැන්මතන්දි කරන පරීක්ෂණය අපිව බයිුරේ් පරීක්ෂාව කියල දරම බයිුරේ් පරීක්ෂාව තමයි කරන්න හදන්න. ොර දෙම මෙතන ගත්තා ප්‍රටීන් ද්‍රාවණනය හදාගත්තා වන සහම් මෝලාආධාරයෙන් ඉටපස ඒහා සමාන ප්‍රමාණයක් අපිදානවා ෝම් යිඩ්්‍රෝක් යි ්‍රාණනය මේකට දාන්න ඕනේතකටත් අපි දැන්ක මේ හා සමාන ප්‍රමාණයක් අප සෝියම් හයිඩ ෝක් යි ද්‍රාවණනය මේවිදියට දානවා. දා ලිවර වෙලා ඉටපස අපිමොකද කරන්නේ. සල්ේ් එක බිදු කීපයක් මේකට යොදාගන්න අපි බිදු කීපයක් දාන නිසා මෙතෙදී මේ විදියට නිකම්ම පරීක්ෂණලෙන් නිකම්ම දාන නැතුව මෙන මේ වගේ විශේෂ උපකරණයක් අරගෙන මේකන් තමයි බිඳදුව බිින්දු මේකට දානය ඔොන දැම් පුතාල නිරීක්ෂණ ලබා ගන්න මංක බිඳුව බිඳුව එකතු කරනවා මේ පරිීක්ෂණ නලයට ඕොනමයික බිින්ඳුවක් එකතු කරා දෙැ බල නිරීක්ෂණ නොද කො හරි මතවෙක්ක බිඳුවක් එකතු කරන්නම් එකට හරි දැ අප ල මේ මොනද තිීෙන නිරීක්ෂණ කියල පුතේ මේක හොඳට කලවන් කරහම පුතාලට පේනවැඇතිී මේ ආර ද්‍රාමණය දැම්මොනො පවරණයක් දැවිල්ල තියෙන්නේ දම් පැහැයක් ඇවිල්ලතේෙනවා අප පේනවාද පුතාාලට දම්පැහැය එතකොට එහෙනම් මේ විදියට ුේට් ප රික්ෂාවේ දී දම්පාටක්කෙනවනං ඒක කියන්නේෙ මේ ආහාර ද්‍රව්වේ මොනද තියෙන්නේ ප්‍රෝටීන් අඩංගු කලපිට කියන්න පුළුවන්. එනම් මේ පෝටීන අඩංගු ආහාර හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂාව තමයි පුතේ මේ බුරේට් පරිීක්ෂාව. එනම් පුතාලට පැහැදිලි ඇති මේ වගේ නිරීක්ෂණ ලබාගත්තම අපිට පුළුවන් හරියටම මේකේ අඩං මේ බුණවද අඩංගු පෝෂ්කය කියලා හොයාගන්න පුළුවන්නේද හරේ. හරිපුතේ. ැහිෙන ඕගලන්ට කිින් නැතිනේද පැහැදිලිව නිරේක්ෂණ නේද ඔගලන් හොඳින් දකින් නැති මේේ පැහැදිලි වර්ණ වෙනසක් තිබුණා ඒ පැහැදිලි වර්ණ වෙන සෝගලු අඳුනගන්න නැති නේද. ද්‍රාවණනයට අපේ Soෝියම් හයිඩ රෝක් යි් දාලා කොප සල්ෆෙට් බිඳදු කීපයක් දාලා මිශ්රන කොටමොකද වුණේ මේ ද්‍රාවනය දම් පැහැවුණ. දැවුල දැක්කයි ගත්ත ද්‍රාවණය අපිට. පාටයි ඉට පස්ස පාටායි අතර වෙන සෞගලන්ට පැදිලි හඳු ගන්න පුුවන්ගු. එන නිරීක්ෂණය අපිට ලියන්න පුලුවන් ද්‍රාවණය මොකද වනේ දම් පැහැවිය දම් පැහිය.ඉ අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද මේ ආහාර ද්‍රව්වේ පෝටීන් තියනව කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. පෝටීන් තියෙනවනන් තමයි පුතේ මේ විදිහට පරීක්ෂණය කරහම. අපිට මේ වගේ නිරීක්ෂණයක් ලැබෙන මේ පරීක්ෂණයට දැ වෙන පරීක්ෂණවලට අපි වෙනම නමක් කිවෙන ෑනෙ මුත් මේ ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයට විශේෂ නමක් අපි කියනවා මොකත් දේකට ැන බයියුරේට් පරීක්ෂාව කියලා හොඳට මතකතියාගන්න මේකට අපි කියනවා බයියුරේට් පරීක්ෂාව කියලා. රට් පරීක්ෂාව. සමහර වෙලාවට ප්‍රශ්ණවලදී යෝගලන්ට පෝටීන් සඳහාකරන පරීක්ෂාව කියල කියන්න. බයුරට් පරීක්ෂාවේදී ඔබගේ නිරීක්ෂණ මොනවද. කියලතමයින් මෙම ආහාරයට බයුරට් පරීක්ෂණය කරොත් ලැබෙන නිරීක්ෂණ මොනවද. අන්න හෙමතමයි අහන්නේ හිද හොඳට මතකතියාගන්න පෝටීන් සඳහා කරන පරීක්ෂාවට අපි මෙන්න මේ විශේෂ නම්ම යොදධනවා කියන එක හොඳට මතකතියාගන්න ඕනේ. තේදකට හ ද්‍රානය දම්ප හැවුණ දම්ප හැවුණනිට ගන්න පුුවන් නිගමනය මොකක්දකින් ගන්න පුළුවන් නිගමනය. ආහාර ද්‍රබ්වේ ආහාර ද්‍රව්වේ පෝටීන අඩංගු බව මොනවද පෝටීන අඩංගු බව අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙන දැම් පුතාලට තේරෙන ඇැති පෝටීන කොහොමදා අපී පරීක්ෂා කරන්නේ ඒ පරීක්ෂණයෙන් අපි කොහොමද පෝටීන තියෙනවද කියලා අඳුනගන්න කියලා. හරි පුතාලා අපි හන් දැන් ඔගලට හොඳට පැහැදිලිෝ ප්‍රෝටීන් පිබඳව කරන පරීක්ෂණය ගැන එර අපි බලමු එන්සයිම ගැ කොහොමද අපි මේ දැනගන්න කියලා හරි එන්සයි මෙයක් කියන කියන කොට උගලන්ට මතක්කන මං ඉස්සලත් පැදිලි කිරීමක් යම් ප්‍රමාණයකට කරා. මොකද ජීවීන් තුළ සිදුවන ජයිව රසායිනික ප්‍රතික්‍රියාවල. ඒ ශීග්‍රතාව වැඩිකිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රටීන් වර්ගයායක්. එහමනැත්තං අපිකිෙනො කාබනිික උත්්‍රේරකයක් කියලා. එක ඇනමොකද අපේ ශරීරය ඇතුළේ අපිකිව්වා ප්‍රතික්‍රියා ගණනාවක් සිද්ධ වෙනවා කියලා. මේ සිදුවෙන ප්‍රතික්‍රියාපුතේ සමහර වෙලාවට සාමාන්‍ය පරිසරයේ සිද්ධ වෙන්න බෑ. නමුත් අපේ ශරීරය තුළ ඒවා සිදුවෙනවා මේ සිදවෙන්න කොහොමද එන්න මේ එන්සයිම්ම මොකද කරන්නේ උත්ප්‍රේරක විදිහට ක්‍රියාත්මක වෙනවා උත්ප්‍රේරකයක් කියන්නේ ඒ ප්‍රතික්‍රියාවේ වේග වැඩි කරනවායා ැ උදාහරණයක් අපි ගමුකෝ අපි කරපු පරීක්ෂණයකින්ම පුදාලට මත ඇති නේද. අපි ඩයිසැකරයිඩ සුකරෝස් හඳුනගන්න පරීක්ෂණය කරනකොට සුකරෝස් හඳුනගන්න පරීක්ෂණයේ දී අපි එ ඒකට බෙනඩික් ද්‍රාවණය දැම්මම එතන්දි අපිට මෙතනාව නෑනේ පැහැදිි නිීක්ෂණයක් නේද. කොට පුතේ පැහැදිලි නිීක්ෂණයක් ආවි නැති වනා හම අපි මොකද කරේ සුරෝස් ද්‍රාවනයට අපි දැම්මා තනුක සල්ෆීවුරකම්ල බිදු දෙකක් පුතාලට මතක ඇතිනේ තනුක සල්ෆිවුරිකම්ල බිදු දෙක දැම්මම මොකද වුණේ එතින්දි ඒක උත්ප්‍රේරකයක් විදිර ක්‍රියාත්මක වෙලා ජලවිච්චේදනය වෙලා මේ සුකෝස් එක ලෝකෝ ඔස් බවට පත් වනා තේරුනාාද දැන් එතකොට මේක ඉබේ සිද්ධ වෙන්නේ නෑ ඉබේ අපිට මේ පරිසරයතුළ තිබ්බට මේ ක්‍රියාවසිද්ධ වෙන්නේ නෑ ිඒ අරතන සල්ෆියරිකම්ලේ දාලා තමයි මේ ක්‍රියාව සිද්ධරගත්තේ. නේද නමුත් දැ ඒක නේ එතෙන්දී අපි මොකද වුණේ මේ අපිට ඕනේ වඋනේ මොකක්ද සුකරෝස් මෙතන්දී ගලූකෝස් බවට හරව ගන්න නද සුකරෝස් අපිට ඕනෙ වුනේ ගලකෝස් බවට හරවගන්න මේ ගලුකෝස් බවට හරවගන්න අපි ඒක දැන් ඉබේ කරන්න බැරිහින්ද තමයි අපි මේකට දැම්ම තනුක සල්ෆියරිකම්ලය දාලා තමයි අපි මේ ක්‍රියාව කරගත්ත. ඊට පස්සේ තමයි අපිට ඒද්‍රාවනයට බෙනඩි ද්‍රාවනය දැම්මම තමයිපුතේ අරවර්ණ වෙනස අපිට පැහැදිලිවාවේ. තේරුණාද නමුත් අපේ ශරීරය තුළට අපි ගලකෝස් නෙමයිනි අරගන්නේ අපි මොනවාදගන්නේ පිෂ්ටය. නේද ෆිෂ්ට ශරීරය තුළදී තමයි පත්කරන්නන්නේ මොනවා බවට ද ගලකෝස් බවට පත්වෙන්නේ නේද ඒකනි අපි ගන්න පොලිසකරයිඩ. ඩයිසකරයිඩ වෙනවා එ මොනසැකරයිඩ වෙනවා. මේව කරන්න අපි වෙනම දේවල් දෙන්නෙ නෑ. නේද ශරීරය ඇතුළ තමයි මේ ක්‍රියාවල් කරන්නේ. එනම් මේවා කරන්න කෞුද අපිට උපකාරි වෙන්නේෙ මෙන්න මේ එන් සයිම. මේ ක්‍රියාවම අපේ ශරීරය තුළ සිදුකරන කොටපුතේ මොකද වෙන්නේ අරාපේතියනර පොලිසකරයිඩ් ඔක්කොම මෙන්න මේ මගේ තත්වයට පත්වෙන්න නම් මකද වෙන්න ඕනේ මේ වගේ එන් සයිම මගින් ඒ ක්‍රියාව උත්ප්‍රේරණය කරනවා. තමයිපුතේ මෙතන කියන්නේ ජීවීන් තුළ සිදුවන ජයිවරසානික ප්‍රතික්‍රියාවල ශීග්‍රතාවය වැඩිකිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිප්පද වන ලබන අපි එන්සයිම අ බොන්නේ නෑනි ශරීරේ තුළින්ම ඒක නිෂ්පාදනය කරන්නේ එක කියන ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත පෝටීන් එහමනත් ං කාබනිික උත්ප්‍රේරකා අපි කියනවා එසයිමයක් කියලා එම් එන්සයිම කියනකත් අපේ ශරීරයට හරීමම වැදගත්. නද මගතා ට එන්සයිමයක් කියනත් අර අදේවල් වගේ ම අපේ ශරීරයට ගොඩක් වැදගත් මේ ප්‍රෝටීනවලින් හැදිල තියෙන් අපි ප්‍රටීනවල වැදගත් කමේද කතා කරාමයක නේද. හරි අපිහෙනම් බලමු මේ එන්සයිමවල මේ පිෂ්ටය මත මේ ඇමයිලේස් කියන එන්සයි මේ ක්‍රියාත්මක වෙන්න නං. අපි ඒ කොහමද පරීක්ෂණයක් කරලා බලන්නේ කියලා බලමු මේ පරීක්ෂණය කරන්න අපි ඇමයි ලේස් එන්සයි දැම්ම පිෂ්ටේ මත හද සිදුවෙන විරයාාසය කියලා අපි දැනගෙන න්නඕනේ තෙන රහිෙනම් අපිට බලන්න පුළුවන් මෙතෙන්දී පරිීක්ෂණය කරන්න අපට ඕන වෙන ද්‍රව්‍ය කීපයක් මේ බාන්න නොවාද කියලා මෙතන තියෙනවා පිටි එකන්න පිෂ්ට අඩංගුවෙන ආහාරයක් නේද මෙතන තියෙනවා පිටි එකන පිෂ්ට අඩංගුවෙන ආහාරයක් අපි පිෂ්ට මතනය බලන්න ඇමයිලේ සන්සායිම ක්‍රියාත්මක වෙන්නේෙ කොහොමද කියලා එනිසා පි්ේ අඩංගුව වෙන අපිට පහසු මේ පිටිල ගන්න පුළුවන්. ඒවගේම අඩ අපි ගත්ත ගකුල දන්න අඩ අපි ඕන වෙන්නේ මොනවට ද අපි මුලීමම පරීක්ෂණය කර යිඩන් වලින් මොනවට දෝනි වනේ පිෂ්ටේ ලබ ලාගනේද පිෂ්ටේය තියනවද කියන නිරීක්ෂය කරන්න අපිට අඩ නොනවුුණ. එන අඩ අපි ලබා ගත්ත. ඒවගේ අපි විරාම ගටිකාව කකුත් ගන්න ඕකද අපි හරියටම බලනවා විනාඩි දෙකෙන් දෙකට මේක මොනවද සිද්ධ වෙලා තියෙන වෙනස්කම් කියලා. ි දෙකෙන් දෙක ොව සිද්ධ වෙලා තියෙන වෙනස්කම්කිින අපිට බලන්න පුළන්ගේ සඳහා අපි රාම ගටිකාව ගන්නන්නේ ඊළඟට ගන්නවා පරීක්ෂාණ අලයක් ගන්නවා පරීක්ෂාණ අලයක් ගන්නවා ඉට පස්සේ අපි මෙතන සුදු පින්ගං ගඩොලක් ගන්නවා සුදු පින්ගන් ගඩොලක් ගන්නවා ඉඩ පස්සේ අපි ගන්නවා ප්‍රරෝහණය වන මුම්බීජටිකා රෝහණය වන මුන් බීජටිකක්ගන්න අපි ලමු මොනවටද දැන් මේවා ඕනේ වෙන්න කියලා. දැම් පුතේ මේ පරීක්ෂණය කරන කොට අප පිෂ්ටේනය මෙතන හද ස්සාලාම් පිෂ්ටේන අපි ගණ්ඩ මේ පරීක්ෂණය කරන පිෂ්ටේ මතන ඇමයිලේ ෙන්න්සයිේ ක්‍රියාත්මක වෙනවා අපි බලන්නේ එතකොට ඇමයිලේස් එන්සයිමය කියන අපිට හදාද අපි වෙනම අරගන්නි නැතුව අපිට පුළුවන් ප්‍රරෝහණය වන මුං බීජවලම ඇමයිලේස්ගෙන එන්සයිමය අධිකව තියනවා. ඒ නිසා පිමොකද කරන්නේ. ්‍රரோහණය වන முංබීජ ිකක් අරගෙන. මේක අපීට පුළුවන් குடு කරலை வரවෙලා. அ වන සහ හලා ආதாරேன் குුடு කරலை வரවෙලා. ට පස පොඩි කරලා හොඳට ව சுට්ட்டක් දා வரවෙලා. ඒ எදිකල්කින් පෙරලා අරගෙන අපට පුළුවන්. එමයිලේ සෙන්න්සයි මෙය හදාගන්න දරේ පෙරිලායින ද්‍රාවනය තමයි අපි ඇමයිලේ සෙන්න්සයිේ විදිහට මෙතන ගන්න දර අපි මොකද කරන්න පුතේ පි පිටිටිකා කරගෙන අපි හොඳට පරීක්ෂණ නලයකට අරගෙන මේ පරික්ෂා නලේ පිටිග හොඳට දිය කරනවා. දිය කල පිෂ්ට ද්‍රාවනයක්ක හදාගන්නම අපි. හදාගෙන නිවරලා යිට පස මොක්ද කරන්න අපි ප්‍රරෝහණය වන මුම්බීජ ස්වල්පයක් දානවාම නලයට. මේ ප්‍රහණයවර මුංබීච පොඩි කරලා හදාගත්ත ඇමයිලෙස් එන්සයි මේ සහිත ද්‍රාවණයදානෝ මේකට නේ දමකද පිෂ්ට ද්‍රාවනයට පිෂ්ට ද්‍රාවණයට දාලයිවර වෙලා අපපුතේ ඊට පස්සෙ මොකද කරන්නේ අප මේ පිෂ්ට ද්‍රාවනයෙන් බින්දුවක් කරගෙන අපි බිඳදුවක් ගන්න පුළුවන් අර මේ විශේෂප කරයකින් හ ීදුරු නලයකින් ගන්න පුළුවන් නද ඒ දැ තු පීක්ෂණ කරනකොට පැදිලි වේඒක ගන්න කහොම කිය. එ වගේ බිදුවක් කරගෙන අප මේ සුදු පං ඩොලමත ය දානවා ිඳදුුවක්කි செල්ම. දා රල අපි විරාම ගටිකාෙන් දැන් මේක වෙලාවා ක්‍රියාත්ම කරන්න පුළුවන් අපට වෙල්ලා අප අයිඩීන් බිඳදුුවක් මේ එකක දාන. දාල බලන. එතකට අපි නිරීක්ෂණ බලාගන්න පුල ක ොමද රන ඩි දෙෙන් දෙ කටාපී විනාඩි විසක් යනකං කාලේ බලාගෙන මොකද කරන්නේ. ඒ විදියට බිඳුව බිින්දුව දාල ඉවර වෙලා නිරීක්ෂණ ලබාගන්නවා. හරි අප හනම් මේ බලමු මේක කොහොමද අපි මේක ක්‍රමේ ලියන්නෙ කියලෙවරවෙලා ලියන කොට. හරි අපි බලමු හෙනං ඊළඟට, කොහොම ද අපි මේේ ද ක්‍රමේ ලියනනිකල ඉස්ල්ලාම දැන් පුතාලරද දෙමන් කියල දුන්නන්නේ ොහොමදරන්න කියලෙවරවෙලා මුලින්මොකද කරන්න්ඩඕනි පරීක්ෂණ අලයට පිෂ්ට ද්‍රාවනයක් හදා ගණ්ඩඕේ නේද. එන ඉසෙල්ලාම අපිමකද කරන්නේ පරීක්ෂා අලයට. ක්ෂාණලයට පිෂ්ට ද්‍රාවනයක් සාදා ගැනීම හරි කතමයි පලවෙනි පියවර. දෙවනියට අපි මොකද කරන්නේ ප්‍රරෝහණය වන මුංබීජ, රහණය වන මුබීජ පොඩිකරඇම එසමය සාදා ගැනීම රි ඉළඟ පියවර තමයිමොක දපි කරන්නේ? පිෂ්ට ද්‍රාවනයට දැමම කිය දීපටි කළ යන්නේ ඔබුලන්ට මතක තියෙන්න්නනෝනෙමං කියදී පපුපියවර පිෂ්ට ද්‍රාවණයට මොකද කරන්නේ ඇමයිල එන්සයිමය එ කිරීම එ කිරීම හරි. ක පිෂ්ටේ ම මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න කොට අපිකද කරන්නේ විනාඩි දෙකෙන් දෙකට නේද විනාඩි දෙකෙන් දෙකට සුද්දු පිගං ගඩොල මත පිගං ගඩොලට බින්දුව බැගන් දමා. අයඩන් එකිර අයඩීන් එ හරි පුද දැද පැදදිල දති කහොමොද අපි මේේ ප්‍රටිකලක කරන්න කියලා. එතකොට පුතේ විනාඩි දෙකින් දෙකට අපි නිරීක්ෂණය කරනවා මේ දාන අ ඇමයිලේ සෙන්සයි මේ අයි පිෂ්චය සහිත ද්‍රාවනය වර්ණ වෙනස මොකක්ද කියනෙ එක විනාඩි දෙක දෙකට නිරීක්ෂණය කරන්න හොඳයි පුොති අපිේනම් බලමු පරීක්ෂණය කරලඉවරවෙලා. හොමද ලැබෙන නිරීක්ෂණ කියලා. හරි පුතාල දැන් එතකොට එන්සයිම කියන මොනවාද කියනක පුතාලා දන්නවන දැන් එන්සයිම වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්න තමයි මද මේ පරීක්ෂණයෙන් කතා කරන්නේ. උගලන්ට මංකිවවා අ වශ්‍ය ද්‍රව්‍යය. එතකොට මෙතින්දි අපි එන්සයි මේ විදිට ඇමයිල සෙන්සයි මේ තමයි යොදාගෙන තියන්නේ. මයිඒ සෙන්සයිමේ අපිහාගෙන තියෙන්නේෙ, පැළවෙන්න එකන ප්‍රරෝහණය වෙන්න මුංබීජ, හොඳට අම්බරලා පෙරලා හදාගත්තු ද්‍රාවනයක් තමයි මෙතන තියෙන්නේ. වන්න සහමෝලාධාරෙන් මං හොට අඹරගෙන තමයි මේ ද්‍රාවනය හදාගෙන තියෙන්නේ. ක මේ අපේ මයිල්ලෙ මයිලෙ සන් සම මේ බහුලවතියන නිසාපි මයිල් ලෙසින් සම වෙනුවට ද්‍රාවය යොදදාගන්න ල ේ ප ිෂ් ද්‍රාවනයක් හදගත් ට ම ස්ස පිෂ් ද්‍රාවන දන ැට කියලදලා තියෙන්නේ ද පිෂ්ටේ ද්‍රාවනයක් හදාගෙන මංකරන් මෙම පරීක්ෂාණලයක් අරගන්නවා. අරගෙන ඒකට දානුව මේ පිෂ්ට ද්‍රාවණය මේ විදියට දාලා මේ හා සමාන ප්‍රමාණයක් දානව තවනලයකට, ඇමයි සෙන්සයිමය අපටි පුළුවන් වගේ සමාන ප්‍රමාණයක් ඇමයිලේ සෙන්සයිමය තවත් නලේකට මෙහෙම දාගන්න හරි මෙම දාගෙන ඉටපස් අපි මොකද කරන්නේ මේ ෆිෂ්ට ද්‍රාවණයට මේ ඇමයිලේ සෙන්සයිමය මිශ්්‍ර කරනම් මෙ මිශ්්‍ර කරලයිඉවරවෙලා අපි මේ ඉළඟට හොඳට මිශ්්‍රව වුණට පස්සේ ඊළඟට මොකද කරන්න අපි මේකෙන් බින්ඳුවක් අරගෙන මේ සුදු මෙතන ලොකු සුදු පිඟං ගඩ ලක්තියෙන්නේෙ ලොකු එකක්. එනිසා මම මේ මතට දානම මේකින් බින්දුවක් දාලිවර මේකින් ස්වල්පයක් දාාළිවෙල ඊට පසේ අපි ඒක අයිඩ ද්‍රාවණ ක් දා න හුළ න්න යිඩ ැම්ම පිෂ්ටේ ්‍රාණනයට මොකද වෙන්නන්නේ ම්පහයක් ඇතිවෙන නේද පුතේ එනම් මෙතැන බලන්න නොගොල්ල මේ වන්න විපරිර්යාසේ මොකදදිකි ෝොගලට නිරීක්ෂණ කරන්න පුළුව. රිතා දැඟහිනම් අපි මයිලේ සෙන්සයිේ පිෂ්ටයත් එක මිශ් කරගෙන තියෙන්නේ අපි දැන්කෙන් බිඳුවක් මේ වගේ පිගං ගඩුල මතට දානවා වගේ දාලිවෙල්ල ඊට පසැබ්මකද කරන්නේ මෙම තියලා මේ අපි අයිඩීන් ද්‍රාවනයාරගෙන මේ අයිඩින් ද්‍රාවණයෙන් බිින්දුවක් මේ වගේ මෙන මේ පිෂ්ට ද්‍රාවනයට දානවා දෙැම්ම මෝගලන්ට පේනවා මෙතන පිෂ්ට ද්‍රාවණය මොකද වනේ දම් පැහැයක් වුණානේද. පේනනේද පුතේ මෙතන පිෂ්ට ද්‍රාව දම් පැහැයක් දකින්න පුළුවන්.. ඒක අහන්දැම මෙතන්දදි මොකද වෙලා තියෙන පුතේ මෙතන පි් තියනේ පිෂ්ට තියෙන නිසා තමයි අඩිෙ එක දම් පැහැයක් කාවනේද. අපි දැම් බලමුහිෙනම් ඊළඟට, ාම ගටිකා අරගෙන මෙ දැන් විරම ගටිාව අපි ක්‍රියාත්මක කරනවා විරාම ගටිකාව ක්‍රියාත්මක කරලා අපි බලමු විනාඩි දෙකෙන් දෙකට මේකේ බිදුව බැගින් දාලා කොහොමද අඩන්දාලා ලැබෙන නිරීක්ෂණ කියලා හරිපුතාලා දැහෙන විනාඩි දෙකක් විනාඩිකකුත් වෙලා තියෙන්නේ අපි අයිපාරක් බලමු මේ විදියට ඇමයිලයේ සන්සයි මේ බිදුුවක් මෙතෙන්ට දානවා පිෂ්ටේ ද්‍රාවනයට දාපපු මයිලයේ සෙන්න්සයි මේ ඟට අපිමද කරන්නේ ආපහෝ අයඩීන් ද්‍රාවනය මේ විදිහෙට බින්ඳුවක් මෙතෙන්ට දානෝ. හරි පේනෝනේ දෝගලන්ට එතනත් දම්පැහයක් ඇතිවෙනව නේද එතකොට අපි ඒක කියම් තවමත් මෙතන පිෂ්ටියය අඩංග වෙලා තියෙනවා මේ ආර ද්‍රව්‍ය තුළ හරි අපි තවටිකක් ආයිතවවිනාඩි දෙකින් බාලමු මේක ලබෙන නිරීක්ෂණ මුණවද කියලා. පුතාලා ැන්ගේ න න්න හයවෙනි විනාඩිය තව විනාඩි දෙක් ගිය අපි බලමු අයි නැවතත් මේ විදිහටම පිෂ්ට ද්‍රාවනය දාලා මෙතෙන්ට බිඳුවක් දැම්මා එට පස් අපි අයි නැවත අයිඩින් දාන්න යන්නේ මේ විදිහට අපි අයිඩන් අරගෙන අයිඩන් වලින් බිඳුවක් මෙතෙන්ට මේ විදියට දානවා දැම්ම තවමත් අ දම් පැහැය තියෙනව ඉසල වගේ නෙේ නමුත් දම් පැහය යම් තරමකින් අපිට බලාගන්න අපි ඔයිවිදිරි විනාඩිකෙන් දෙකට විනාඩි දෙකෙන් දෙකට ඉදිරියටත් මේ විදියට දාලා බලනවා මේකද්ද මේකෙ පැහැ ඇතිවන වෙනස කියලා හරි පුතාලා දැන් හෙනම් අපි විනාඩි දෙකෙන් දෙකට මිනි ීක්ෂණය කරලා දැන් අවසාන තත්පරකිීපයේ දැ විනාඩි විස්සක කාලයක් ගිහල තියන්නේ අපි දැම්බල්ම විනාඩි විසගියාට පස්සේ මේ විදියට මෙන්න මේ විදිට දැන් පිෂ්ට මතට දාපු ඇමයිලේස් එන්සයි සහිත ද්‍රාවනයෙන් බිින්දුුවක්මතිෙන්ට දානවා රාලාපියකට බලමු අයිඩීන් ද්‍රාවනයෙන් බින්දුවක් එකතු කරහම මොකක්්ද වෙන්න කියලා මේ බලාන පුතේ එතෙන්දිමොකද වෙන්නේ අර අයිඩන් වල තියන කහදදුඹුරු පැහෑම තමයි තැම මේ බින්දුව තියන න දපුතාලට පේනවානේ ද දම් පැහැයක් එතන බලාගන්න බෑනේ දර කහදුඹුරු පැහයම තමයි අඩීන් වල වර්ණේම තමයි තියෙන්නේෙනෙ න න ද මොක්ද වෙලා යන ෙක ත ලට පහැදිද මක්ද ලා න ත. මෙතෙන්ද පිෂ්ටය ඇමයිලේ සෙන් සයි මේක ක්‍රියාත්මක වෙලා තියනවා නේද මුලදී පිෂ්ටය තිබුණ අපි පරිීක්ෂා කරපු විනිනාඩි දෙකෙන්දෙකට පරික්ෂාකරපු හැමවෙලාවම දම්පහයක් කාව කියන්නේ මෙ දරාාවණ පිෂ්ට අඩංග වෙලා තිබුණා. ටොස ඇමයිලේ ෙන්න් සයිමේේ පි්ටේමත ක්‍රාත්මක වුණ. ක්‍රියාත්මක වෙලා මොකද වුණනේ මේක මෝල් ටෝස් බවට පත්තු වනා. මෝල් ටෝස් බවට පත්වෙනකොට අපිට අයිඩන් ්‍රාවනේ දාලා හඳුනගන්න බැහැ මෝල්ටෝස් කියනනේ ද එනිසා පිෂ්ටේ මෙතන ඩංගුවන්නේ නෑ මෙතන්දි ඇමයිලේ සෙන්සයිමය ශීග්‍රේන් ප්‍රතික්‍රියයා කරලා මෝල්ටෝස් හදල තියෙනවා ඒ නිසා මොකද වනේ මෙතන පිෂ්ට සමඟ දම් පැහැවරණයක් ලැබුණ නෑ. තැම් පුතාලට පැහදිලිය ඇති එහනම් පරීක්ෂණය කොහොද මේ මයිලේ සසිෙන්සයිමේ ක්‍රියාත්මක වෙන්නේ පිෂ්ටේ මත කියන එක. ිපුතාලා හෙනා ඔගොලහ නිීක්ෂණ දක්කනේද දැන් මේකේ මොනවද දැන් විනාඩි විසක් ඇතුළත විනාඩි දෙකෙන් දෙකට අපි අර පිෂ්ටියයට දාපු ඇමයිලේස් ද්‍රාවණය සහිත සහිතන මිශ්්‍රණයෙන් ටයිල් එකට දැම් සුදුපාට පිගං ගඩුලට දැම්මම් බිින්දුවක් අයිඩයින්ටික දැම්මන් පසේ වෙච්ච වර්ණ විපර්යාශය විනාඩි දෙකෙන්ෙක ඔගලු නිරීක්ෂණය කරන්නේ දක්ක අනේතකට වෙන වෙනසනේද. මුලින්මාවේ මොනවර්ණයද මතකදවගොලන්ට පැවරණකානද නිල් දම් පැහැයාවේ නිල්දම් පැහැයාව කියන්නේ තකට ඒක ොනවදපුති අඩග වෙලතින පිෂ්ටනේද එම් මුල්විනාඩි කීපයේද ොකද වනේ අපි බලමු මුල්විනාඩි කීපයේ මුල්විනාඩි කීපයේ නිල්දම් පැහැයක් ඇති වුණනේද නිල් දම් පැහැයක් ඇතිවිය ඉ පස්සේ අවසාන විනාඩි කීපයට එන කොට මොකද වනේ මේ පැහැය ක්‍රමක්‍රමයෙන් වෙනස්වෙෙලා විනාඩි විස්සක් විතරය යන කොට ඔගොල දැක්කා සාමාන්‍ය අයිඩන්වල වර්ණය තමයි යාාවනේද. එන එකඒන මොනවර්ණයදපුතේ කහත් දුම්ඹුරු පැහැය තමයි එතන ලැබුණ නේ ද එතකොටලියන්න ඕනේ අවසාන විනාඩි කීපය විහා දුබුරු පැහැයක් ඇතිවිය මේක සාමාන්‍යයෙන් අපි කරන්න විනාඩි විස්සක් විතරපුතේ විනාඩි විස්්සක්කින් විතර බැලුවම මේ නිරීක්ෂණ ඕෝගලන්ට බලාගන්න පුළුවන්. එහම් ඔගලන්ට මේකින් ගන්න පුළුවන් නිගමනය මොකක්ද ට දාවණයක් තමයි අපි ගත්තේ ඇමයිලේස් එන්සයි මේ තමයි මේකට දැම්ම ඒ පිෂ්ටේ මොකද වෙලා තියෙන්නේ ඇමයිලේස් එන්සයි මේ ක්‍රියාත්මක වෙලා මේ පිෂ්ටේ මත මොුණ අද හද තියන මෝල්ටෝස් හදල තියෙනවා නේද එ මෝල්ටෝස් හදපු නිසා තමයි අපිට ඊට පස්සේ පිෂ්ටේ සඳහා මේක අපිට හරියටම නිරේක්ෂණ ලබලදදු න්න නැත්තේ නේද එනම් අපට ගන්න පුළුවන් නිගමනය මොක්දම තෙන්දී මේ විදියට. ගන්න පුළුවන් නිගමනය තමයි පිෂ්ටය මතමසයිමය. ක්‍රාත්මක වී ඇත ත ක්‍රියාත්මක වී. සෑදී ඇතමෝටෝ සෑදී ඇත මෝල්ටෝ කියන්න මොකදපුතේ ඩයිසකරයිඩයක් ද එයා එෙනම් කොලිස කරයිඩවල පරීක්ෂණය සඳහා පිළිතුරු දෙන්නේ නෑනේක තමයි මුලින් පි්ටේ තිබුණේ පොලිස කරයිඩයක් එයා අයිඩන්ට රීක්ෂණ බල දුන්නා නමුත්මතෙන්දී ඇමයිලෙස් එන්සයි මේ ක්‍රියාත්මක වෙලා මෝල් ටෝස් හැදුනට පස්සේ ඩයිසකරයිඩයක් කියයා එහෙනම් ඒ නිසායා පිෂ්ටේට පිළිතුරු දෙන්නේ නැහැ එනම් තේරණ වවගුලන්ට මෙතෙන්දී එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල නේ දෙතුවරු පිෂ්ේ මත එන්සයිම ක්‍රියාත්මක වෙලා ජීර්ණය කරන්නේ මෙන්න මේ ආකාරයට තමයි එනම් පැහැදිලි ඇති කොහොමද මේ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා